इंद्रिय स्पर्शे पुहुन्वे उल्पतये मेम शासने भिक्षुन्हा सामनेर हिमेरुं वीम संदहा अपसम दिनागे सित यदवूये सेनसिलि सुय लबीम संदहाय इसेनम सबै सेनसिलि सुय अनु कुमक्द बुदुरजानन वहंसे देशना कले सबै सेनसिलि सुय पवतिन्ने इतरम ऐत दुरक नव हरियतम मे अपतुल बवय इसे वुवत् अप दिगिन दिगटम नबुरुवे सिटिन्ने एगन नसलका हरीमतय सेनसिलि सुय सोया गनीम गन मिनिसिन तुलयम अदहसक एति नमुत् ओउन तवमत् नबुरुवे सिटिन्ने औल सहगत बव हा कैलंबिलि स्वभावे अद्दकीमतय ओउन अविश्वासे देसत बरवे सिटिन निसा तमंगे पुहुनुव तवमत् सार्थक करगन नत यत् हरियत अर नोयकु तैंगवलत याम संदहा अप अपे निवसें पिटव याम मेनि अप मोटोरियकट नगुनत बोट्टुवकट गोडवत कोतनकट गियत अप तवमत् अपे निवसट पमिन नत अप अपे निवसट नपमिन सिटिन ताक कल अप तुल तृप्तिमत् भावयक नपवति निम किरीमट नोहकिवु वेडकोट सक अपट तामत इतिरिवी एत इसे वन्ने अपे गमन तामत निमावी नति निसाय यायतु तनत तामत पेमिन नति निसाय विमुक्तिय स्वयमिं अपि हेम तनकम एविदिमु मेहिसिटिन सियलुम भिक्षुन वहन्सेलाट मेन्म सामनेर हिमिवरुन्टत अवश्य वनुये सेनसिलि सुवयाय ए काले तरुण वेसिटि ममद सेनसिलि सुय सुया हेम तनकम अविद्यमि मटे कोतनक देव सतुतक नोलबुनि नोयकुत गुरुवरुं समुवत ओंगे देशनयांट सवंदुन्नत मट सतुतक एति नोविनि एय एसे वूये मक्निसाद एसे वीमट हेतुव रूप शब्द गंध रसहा स्पर्श यन देवल तुलिं बाधावक एति नोवन निसंसल परिसरयक तुल अप अपे सेनसिलि सुवय सोयन निसाय इसे करन्ने ए आकारेन जीवत्वीम तुल तृप्तिमत् भावय एति बव कल्पना करन निसाय नमुत एत्त वशयेन सिता बलुव होत किसिवक पहल नोवन तनक इतामत निष्कलंक लेस जीवत्वीम निसा प्रज्ञावे पहलवीमक सिदुवेयिद अपट किसिवक गन दनीमेन सिटीमट हकिवेयिद मेगन कल्पना कर बलन्न असट रूप नपेनुन होत एय केबदु तत्वयक वेयिद नासयेट गद सुवंद नदनुन होत एम तत्वय कुमन आकारे एकक वेयिद दिवट रस नदनुन होत एय शरीरयेट किसि स्पर्शयक नदनुन होत එම තත්වයන් කුමන ආකාරයේ ඒවා වේද එවැනි තත්වයකින් සිටීම අංශ භාගයෙන් මුළු ශරීරයම හිරිවැටි ගිය එසේම නාසය හා දිව ගිලිහි ගිය අන්ධහා ගොළු මිනිසකු මෙන් සිටීම වැනිය එවැනි තත්වයක් තුල තිබෙන්නේ කුමක්ද එසේ වුවත් මිනිසුන්ගේ සිත් තුල නැඹුරුව පවතින්නේ කිසිවක් පහළ නොවන තැනකට යෑමට හැකිව හොත් සනසෙලි සුවය ලැබෙනු ඇත යනුවෙන් කල්පනා කිරීමටය එක් කලකදී මා වූද කල්පනා කළේ ඒ ආකාරයෙනි මා තරුණ භික්ෂුවක් ලෙස පුහුණුව ආරම්භ කළ ඒ අවදී වාඩි වී භාවනා කිරීමට ගිය විට ශබ්ද නිසා මට කරදර ඇතිවිය මේ ශබ්ද නිසා මා මගේ මනස සංසුන් කරගන්නේ කෙසේද කියා කල්පනා කළෙමි इसे कल्पना किरीमेन पशु मे इति स्वल्पयाग्येन मगे कन्वलट किसीम शब्दयाक् नोयसन से मम एवा मगे कन्तुलट उबा गतिमि एविट मगे कन्तुलिं असेन्नट वूये मे मेस्सन् नंवन गुमु गुमु नादेवनि हडक् पमनि मा कल्पना कले इसे किरीम तुलिं सनसिलि सुय लबिन बवय नमुत्ते इसे नौनि मातुल तिबु सियलुम कल्पनावं हा औल बव खन्तुलिं कोहेत्म पहल नौनि
ඒවා පහළ වූයේ මගේ මනස තුලිනි. එම නිසා සැනසෙලි සුවය සෙවිය යුතු තැන එතනය. වෙනත් ආකාරයකට කිවහොත් ඔබ නැවතීම සඳහා කොතැනකට ගියත් එහිදී කිසි වැඩපලක් නොකර සිටින්නේ ඒ ඔබේ පුහුණුවට බාධාවක් වන නිසාය. ඔබ මළුව ඇමදීම වැනි කිසිම වැඩක් නොකරන්නේය. ඔබට අවශ්‍ය වනුයේ ඔහේ නිකන් නිශ්චල ලෙස වාඩි වී සිටීමෙන් සැනසෙලි සුවය ලැබීමටයි. එදිනදා වැටකටයුතු වලට හෝ දෛනික බැඳීම් වලින් එකකට හෝ උපකාර වන ලෙස ඔබේ ගුරුවරයා ඔබෙන් ඉල්ලා සිටින නමුත් ඔබ ඒ ගැන සිත යොමු නොකරන්නේය. ඔබ එසේ කරන්නේ එය පුහුණුවට අදාළ නොවන බාහිර දෙයක්සේ සිතන නිසාය. මා මෙයට උදාහරණයක් වශයෙන් නිතරම පෙන්වා දී ඇත්තේ අත්හැර දැමීමෙහි යෙදී සැනසිලි සුවය සෙවු මගේ එක් ශිෂ්‍යයෙකි. ඔහුට මා අත්හැර දැමීම ගැන උගන්වා දුන් විට ඔහු එය වටහාගනු ලැබුවේ හැම දෙයක් අත්හැර දැමූ විට එය ඇත්ත වශයෙන්ම සැනසිලිදායක දෙයක් වන බවය. නමුත් ඒ තුල වූ සත්‍ය පැත්ත නම් ඔහු මෙහි පැමිණි පළමු දිනයේ සිට කිසි වැඩක් කිරීමට ඔහුට අවශ්‍ය නොවීමයි. ඔහු නැවතී සිටි කුටියෙහි වහලය සුළඟින් හරි අඩක් ගසාගෙන ගිය නමුත් ඔහු ඒ ගැන කිසිම උනන්දුවක් නොදැක්වීය. ඔහු පැවසුවේ එය හුදෙක් පුහුණුවෙන් බාහිරව පවතිනක් බවය. ඔහු එය පිළිසකර කරවීමට කරදර නොවූයේ ඒ නිසාය. කුටිය තුලට වහලය නොමැති පැත්තෙන් ඉරව්ව වැටෙන විට හෝ ඒ පැත්ත තෙමෙන විට ඔහු කළේ අනෙක් පැත්තට මාරු වීමයි. ඒ ගැන කරදර වීම ඔහුට අයත් කාර්යයක් නොවීය. ඔහුට අයත්ව තිබූ කාර්යය මනස සංසුන් බවට පත් කිරීමය. වෙනත් කාර්යයක යෙදීම සිත වෙනතකට යොමු කිරීමකි. එබැවින් ඔහු එයට හසු නොවුනි. ඔහු ඒ ගැන වටහාගත් ආකාරයේ එසේය. මම ඔහුගේ කුටිය පසු කර යමින් සිටියේ අවස්ථාවක එම කුටියේ කැඩී ගිය වහලය දුටුවෙමි. හා මේක කාගේ කුටියද? එහි අයිතිකරු කවරෙක්ද යන්න යම් කෙනෙකු විසින් පවසනු ලැබුව විට මගේ සිතට නැගුණේ හා හරි පුදුමයි යනුවෙනි. ඉන්පසු මම ඔහුට කතා කොට බොහෝ කරුණු පැහැදිලි කර දුනිමි. වාසස්ථාන පිළිබඳ පිළිපැදිය යුතු වත් ඇතුළත් සේනාසන වත ගැන පැහැදිලි කර දුනිමි. අපට වාසස්ථානයක් තිබිය යුතුවා පමණක් නොව එය රකබලා ගැනීමද කළ යුතුය. අත්හැර දැමීම යනු එවැනි දේවල් මගහැර සිටීම නොවේ. එය එවන්නක් නොවේ. එයින් අදහස් වන්නේ අපේ වගකීම පැහැරහැරීම නොවේ. එසේ කළහොත් එය මෝඩයෙකුගේ ක්‍රියාවකි. එක් පැත්තක් වැස්සෙන් තෙමන විට ඔබ කරන්නේ අනෙක් පැත්තට මාරුවීමයි. ඒ පැත්තට ඉරව්ව වැටෙන විට කරන්නේ නැවතත් කලින් සිටි පැත්තටම මාරුවීමයි. ඔබ එසේ කරන්නේ කුමකටද? ඔබේ ඔය අත්හැර දැමීම මේටත් අදාළ කර ගැනීමට ඔබ කරදර නොවන්නේ මක් නිසාද? මම ඔහුට මේ ගැන දීර්ඝ වශයෙන් කරුණු පහදා දුනිමි. මගේ කතාව අවසන් වූ පසු ඔහු මෙසේ පැවසියේ, අනේ ආචාර්යතුමනි, ඔබ වහන්සේ මට එක් විටක උගන්වන්නේ තදින් අල්ලා ගැනීමටයි. තවත් විටකදී උගන්වන්නේ අත්හැර දැමීමටයි. ඔබ වහන්සේ මට කරන්නට කියන්නේ කුමක්ද කියා නොවැටහි. මගේ වහලය කඩා වැටෙන විට, මා මේ තරමින්වත් අත්හැර දැමීමෙහි යෙදෙන විට ඔබ වහන්සේ කියන්නේ ඒ වැරදි කියාය. එසේ වුවත් දැන් ඔබ වහන්සේම උගන්වා දෙන්නේ අත්හැර දැමීම සිදු කරන ලෙසය. ඔබ වහන්සේ මගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා මම නොදනිමි. ඔබට දැන් පේනවා නේද මිනිස්සුන්ගේ හැටි? ඔවුන්ට මේ තරම්ම අනුවන විය හැකිය. ඇසට අදෘශ්‍යමාන වන දේවල් පවතින්නේ ඇස තුළමද? පිටතින් ඒ කිසිවක් නොතිබෙන්නේ නම් ඒවා අපේ ඇස්වලට පෙනෙයිද? පිටතින් එන ශබ්ද අපේ කන් හා නොගැටුන හොත් එම ශබ්ද අපේ කන් තුළින් ඇසෙයිද? පිටත පවතින ගඳ සුවඳ එසේ නොතිබෙන්නේ නම් අපට ඒවා දැනෙයිද? රස වුවත් එසේ වෙයිද? රස දැනීමට ප්‍රථමයෙන් ඒ අපේ දිව සමග ගැටිය යුතුය.
මේවා මෙසේ වන්නේ මක් නිසාද මේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමක්ද කියා බලන්න උන් වහන්සේ දේශනා කළේ හැම දෙයක්ම පහළ වන්නේ හේතුවක් නිසා බවය අපට කන් නොතිබුවේ නම් සද්ද ඇසෙයිද ඇස් නොතිබුවේ නම් රූප දැකීමට හැකි වෙයිද එම නිසා හේතු වශයෙන් දැක්වෙන්නේ ඇස කන නාසය දිව සිරුර හා මනසයි සෑම ධර්මයක්ම පහළවන්නේ හේතුන් නිසා බවත් ඒවා නැතිවන්නේ නම් නැතිවන්නේ පහළවීම සඳහා හේතු වූ කරුණු නැති වූ විටය ඵලයක් ඉපදීමට පෙර එම ඵලය ඉපදීම සඳහා හේතු වූ කරුණු පහළවිය යුතුය සනසිනි සුවය පවතින්නේ ඉන්ද්‍රයන් තුලින් හැඟීම් පහළ නොවන තැනකින් කියා අපි කල්පනා කරමු නම් ප්‍රඥාවේ පහළවීමක් සිදු වේද ඒ තුල හේතුඵල නියාමය කියා දෙයක් පවතීද අපට අපේ පුහුණුව සඳහා කිසිවක් පවතීද අපි ශබ්දවලට දොස් පවරමු නම් අපට ශබ්ද ඇති තැන්වල සනසිලි සුවයෙන් විසිය නොහැක එසේ වන්නේ එම ස්ථාන හොඳ නැති තැන් ලෙස අප සිතන නිසාය යම් ස්ථානයක රූප ඇතනම් අප පවසන්නේ ඒ සනසිලි සුවය නොපවතින තැනක් ලෙසය එසේ නම් සනසිලි සුවය ලැබීම සඳහා අප සියලුම ඉන්ද්‍රියන් අප්‍රාණික වූ අඳ හෝ බිහිරි හෝ බවට පත් වූවන් විය යුතුය මේ ගැනමා කල්පනා කළේ මෙසේය මේකනම් හරි පුදුමාකාර දෙයක් දුකල පහළවන්නේ ඇස කන නාසය දිව ශරීරය හා මනස නිසාය එසේනම් අප අඳ බවට පත් විය යුතුද කිසිවක් කිසිසේ දැකීමට නොහැකි වුවහොත් එය වඩා හොඳ තත්වයක් වීමට පිළිවන කෙනෙකු අඳ බවින් හෝ බිහිරි බවින් සිටියහොත් ඔහු තුල කෙලසුන් පහළ නොවනු ඇත ඒ තුල පවතින්නේ එවැනි තත්වයක්ද නමුත් ඒ ගැන කල්පනා කර බැලුව විට එය මුළුමනින්ම වැරදි අදහසක් බව පෙනුනි ඒ තුල පවතින තත්වය එබඳු එකක් නම් අවබෝධත්වයට පත්වනු ඇත්තේ අන්ධයන් හා බිහිරන්ය එසේ වන්නේ කෙලසුන්ගේ පහළවීම සිදුවන්නේ ඇස්හා කන් තුලින් නම් ඔවුන් ඒ අතින් සම්පූර්ණ වී ඇති නිසාය හේතුන්ගේ පහළවීම සඳහා මූලික වන්නේ මෙම ඉන්ද්‍රියයන්ය දේවල් පහළවන විට ඒවා පහළවන වූ ස්ථානයේදීම ඒවා නැවැත්විය යුතුය හේතුව පහළවන්නේ යම් තැනකද අප මෙනෙහි කර බැලිය යුත්තේ එතනය ඇත්ත වශයෙන් කිවහොත් ඉන්ද්‍රිය ආයතනයන් වන ඇස කන නාසය දිව ශරීරය හා මනස යන මේවා ප්‍රඥාව පහළවීම සඳහා උපකාරී විය හැකි දේවල්ය එසේ වන්නේ අප ඒවායේ යථා ස්වභාවය වටහා ගැනීම නිසාය අපට ඒවා ගැන සැබෑ වැටහීමක් නොමැතිනම් රූප දැකීම ශබ්ද ඇසීම වැනි දේවල් අපට අවශ්‍ය නොවන බව පවසමින් අප ඒවා ප්‍රතික්ෂේප කළ යුතුය එසේ කළ යුතු වන්නේ ඒවායින් හිරිහැර ඇතිවන නිසාය හේතු කාරකයන් කපාහැර දැමුවහොත් අප මෙනෙහි කිරීමට යන්නේ කුමක්ද ඒ ගැන කල්පනා කර බලන්න අප එසේ කළහොත් මොනම හේතුවක් හෝ ඵලයක් හෝ පවතීද මේ ආකාරයෙන් කල්පනා කිරීම අප විසින් කරනු ලබන වැරද්දකි අප සංවර භාවයට පත්විය යුතුයයි කියා දෙනු ලැබ ඇත්තේ මේ නිසාය සංවරය යනු සීලයයි ඇස කන නාසය දිව ශරීරය හා මනස සංවර කිරීම ඉන්ද්‍රිය සංවර සීලයයි අපේ සීලය මෙයයි සමාධිය මෙයයි සාරිපුත්ත හිමියන්ගේ කතා පුවත ගැන සිතා බලන්න. උන් වහන්සේ පැවිදි බව ලැබීමට පෙර එක් අවස්ථාවක පිණ්ඩපාතේ වඩිමින් සිටි අස්සජී මහරහතන් වහන්සේ දුටහ. එම මහරහතන් වහන්සේ දුටු සාරිපුත්ත පිරිවැජියෝ උන් වහන්සේ ගැන මෙසේ සිතූහ. මෙම භික්ෂූන් වහන්සේ නම් අසාමාන්‍ය පුද්ගලයෙකි.
උන්වහන්සේගේ ගමන් විලාසයේ තරම් ඉක්මන් හෝ හිමිහිටත් නොවේ. සිවුරු වුවද මනා ලෙස හැඳ පොරවාගෙන සිටිනසේක. උන්වහන්සේගේ ඉරියව් වුවද ඉතාමත් ශාන්තය. උන්වහන්සේ කෙරෙහි පැහැදුණු සාරිපුත්ත පිරිවැජියෝ උන්වහන්සේට ගෞරව නමස්කාර දක්වමින් මෙසේ විමසූහ. මට කමාවන්න ස්වාමීනි, ඔබ වහන්සේ කවුද? මමද මම ශ්‍රමණයෙකි. ඔබ වහන්සේගේ ගුරුවරයා කවරෙක්ද? මගේ ගුරුවරයා බවත් ගෞතමයාණන් වහන්සේය. උන්වහන්සේ විසින් උගන්වා දෙනු ලබන්නේ කවර දහමක්ද? උන්වහන්සේ විසින් උගන්වා දෙනු ලබන්නේ හැම ධර්මතාවයකම හට ගැනීම සිදුවන්නේ හේතුන් නිසා බවත්, ඒ වාගේ නිරෝධය සිදුවන්නේ හේතුන්ගේ නිරෝධයෙන් පසුව බවත්ය. සාරිපුත්ත පිරිවැජිතෙම අස්සදී තෙරුන් වහන්සේගෙන් ධර්මය ගැන මෙසේ විමසා සිටි විට එම තෙරුන් වහන්සේ කෙටියෙන් වදාළේ බුදුරජාණන් වහන්සේගේ හේතුඵලවාදී දහම ගැනය. ධර්මය පහළවන්නේ හේතුන් නිසාය. පළමුවෙන්ම හේතුව පහළ වී දෙවනුව ඵලය හටගනී. ඵලය නිරෝධ වීමට පළමුව හේතුව නිරෝධ විය යුතුය. උන්වහන්සේ වදාළේ එපමණකි. නමුත් සාරිපුත්ත පිරිවැජි තැනට එය ප්‍රමාණවත් විය. දැන් මෙය ධර්මය පහළවීම සඳහා හේතුවක් විය. සාරිපුත්ත පිරිවැජියන්ට මේ අවස්ථාවේ ඇස් දෙකක්ද, කන් දෙකක්ද, නාසයක්ද, දිවක්ද, ශරීරයක් හා මනසක්ද තිබුණි. ඒවා සියල් යහපත් ලෙස පැවතුණි. එම ඉන්ද්‍රියන් ඔහුට නොතිබූයේ නම් ප්‍රඥාව පහළවීමට තරම් අවශ්‍ය වූ හේතු පහළ විය හැකිව තිබුණේද? ඔහුට කිසිවක් ගැන දැනගැනීමට හැකිව තිබුණේද? නමුත් අපි බොහෝ දෙනා ඉන්ද්‍රිය ස්පර්ශය ගැන බියවෙමු. එසේ නොමැතිව ඉන්ද්‍රිය ස්පර්ශයට කැමැත්තක් ඇති වුවත් අපි ඒ තුළින් ප්‍රඥාව දියුණු කර නොගනිමු. අපි ඒ වෙනුවට කරන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස යලි යලිත් පිනවමින් ඒ තුළින් සතුටක් ලබමින් ඉන්ද්‍රියන්ට ගෝචර වන දේවල් වලට මුලා වීමය. පවතින සාමාන්‍ය ස්වභාවයේ එයයි. මේ ඉන්ද්‍රිය ආයතනයන්ට සතුට හා ඉන්ද්‍රියන් පිනවීම කෙරෙහි අප පෙළඹවීමට හැකිය. නොයසේ නම් ඥානය හා ප්‍රඥාව උදාකර ගැනීම සඳහා අපට මඟ පෙන්වා දීමටද හැකිය. අප තුළ පවතින ප්‍රඥාවට අනුව ඒවා තුළ යහපත හා අයහපත යන දෙකම පවතී. අප පැවැති බව ලබමින් පුහුණුව සඳහා පැමිණ සිටින නිසා මෙම කාරණය ගැන තේරුම් ගැනීමට බලමු. අප අපේ පුහුණුව සඳහා හැම දෙයක්ම යොදාගත යුතු වෙයි. නරකයයි කියනු ලබන දේවල්ද යොදාගත යුතු වෙයි. අපේ සියල්ලක් ගැනම දත යුතුය. ඒ කුමකටද? අප එසේ කරන්නේ සත්‍ය යනු කුමක්ද කියා වටහා ගැනීමට හැකිවනු පිණිසය. පුහුණුව ගැන කතා කරන විට අපි එයින් සතුට ගෙන දෙන හොඳ දේවල් ගැන පමණක් කතා කිරීම අදහස් නොකරමු. නියම තත්වය එය නොවේ. මෙම ලෝකයේ පවත්නා සමහර දේවල් අපේ සතුටට හේතු වෙයි. සමහර දේවල් එසේ නොවේ. මේවා පවතින්නේ මෙම ලෝකය තුළමය, වෙනත් තැනක නොවේ. සාමාන්‍ය වශයෙන් නම් සිදුවන්නේ අප කැමති වන මොනම දෙයක්වත් අපට අවශ්‍ය වීමයි. එකට ජීවත් වන භික්ෂූන් ගැන වුවත්, සාමණේරවරුන් ගැන වුවත් එසේ වේ. අප අකමැති කොයිම භික්ෂුවක් හෝ සාමණේරවරයෙකු වුවත් ආශ්‍රය කිරීම අපට අවශ්‍ය නැත. අප කැමති වන්නේ අප කැමති අය හා එක්වේ සිටීමටය. මේ අපේ කැමැත්තට අනුව කෙරෙන තෝරා ගැනීමකි. අප අකමැති කුමක් හෝ වුවත් එය දැකීමටවත් ඒ ගැන දැනගැනීමටවත් අවශ්‍ය නැත. ඇත්ත වශයෙන් නම් බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වූයේ
අප මේවා සම්බන්ධයෙන් අත්දැකීම් ලබා ගැනීමයි. ලෝකවිදු ලෝකයේ දෙස බලමින් ඒ ගැන පැහැදිලිව දැනගන්න. අපි මෙම ලෝකය සම්බන්ධයෙන් පවත්නා යථා ස්වභාවය නොදනිමු නම් අපට කොතැනකටවත් යෑමට නොහැකිය. ලෝකය තුල ජීවත් වන අප ලෝකය ගැන දැනගත යුතුය. බුදුරජාණන් වහන්සේ ඇතුළු අතීතයේ විසු ආර්යයන් වහන්සේලා ලෝකයේ ඇති දේවල් සමගත් මුලාවටපත් වූ මිනිසුන් සමගත් ජීවත් වූහ. උන් වහන්සේලා සත්‍ය සොයා ගත්තේ මේ ලෝකය තුලින් මිස වෙනත් තැනකින් නොවේ. සත්‍ය සෙවීම සඳහා උන්වහන්සේලා වෙනත් ලෝකයකට නොගියසේක. නමුත් උන්වහන්සේලා තුල ප්‍රඥාව පැවතුනේ. උන්වහන්සේලා තමන්ගේ ඉන්ද්‍රියන් සංවර කරගත්හ. නමුත් පුහුණුවෙන් කෙරෙන්නේ හැම දෙයක් තුලට එබී බලා ඒවායේ යථා ස්වභාවය ගැන දැන ගැනීමයි. ස්පර්ශය ලබන ස්ථාන එනම් ඉන්ද්‍රිය ආයතන ගැන දැනගන්නා මෙන් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ඒ නිසාය. ඇස රූප සමග ගැටෙමින් ඇස තුළට ඒවා යවන්නේ දැකීම් බවට පත්කරවීම සඳහාය. කන ශබ්ද හා ගැටෙන නිසා, නාසය ගඳ සුවඳ හා ගැටෙන නිසා, දිව රස හා ගැටෙන නිසා, සිරුර ස්පර්ශ විෂයක සංවේදනයන් හා ගැටෙන නිසා දැනීමක් පහළ වේ. දැනීමක් පහළ වන්නේ යම් තැනකින්ද දේවල් වල යථා ස්වභාවය ගැන දැන ගැනීම සඳහා අපේ බැලීම යොමු විය යුත්තේද එතනටය. එම දේවල් වල යථා ස්වභාවය නොදකිමු නම් අපි ඒවාට එක්කෝ ආදරය කරමු, නැත්නම් දේශ කරමු. මෙවැනි සංවේදනයන් පහළවන්නේ කොතනකින්ද? අවබෝධත්වයට පත්වීමටත් ප්‍රඥාව පහළවීමටත් හැකිවන්නේ එතනින්මය. නමුත් සමහර අවස්ථාවල දේවල් ඒ ආකාරයෙන් පැවතීම අපට අවශ්‍ය නැත. බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය ගැන උගන්වා දුන් නමුත් එයින් අදහස් වන්නේ කිසිවක් නොදක සිටීම, නොආසා සිටීම, ආග්‍රණය නොකර සිටීම, ගඳ සුවඳ නොවිඳ සිටීම, කිසි හැඟීමක් නොවැතිව සිටීම හෝ කල්පනා නොකර සිටීම නොවේ. එයින් අදහස් වන්නේ එවන්නක් නොවේ. මේ වටහා ගනු නොලබන ධර්මයේ පුහුණුවන යම් අයකු වෙතොත් ඔවුහු යම් දෙයක් දකින විට හෝ ඔවුනට යම් දෙයක් ඇසෙන විට බියෙන් හැකිලී වෙනත් තැනකට දුව යති. ඔවුන් එසේ දිව යන්නේ ඒවා තුළින් ඇතිවන බලපෑන ක්‍රමයෙන් අඩු වෙයි කියා සිතමිනි. තමන් ඒවා ක්‍රමයෙන් ජය ගන්නා බවද සිතමිනි. නමුත් එය ඒ ආකාරයෙන් සිදු නොවී පවති. ඒවා ඒ ආකාරයට ජයගත නොහැකි වේ. අප සත්‍ය නොදැන පැනගිය හොත් ඒවා නැවතත් පැමිණ හිස ඔසවන්නේ ඒවා ගැන නැවතත් ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය ඇති කරමිනි. උදාහරණයක් වශයෙන් ආශ්‍රමයන් තුල හෝ වේවා, කැලෑ හෝ කදුමුදුන්හල හෝ වේවා, තෘප්තියක් කිසිවිටක ලබා නොගෙන සිටින ධර්ම පුහුණුවන්නවුන් ඒක මේක හෝ තවත් දෙයක් සොයමින් දුතාංග වන්දනාවේ යෙදී සිටින්නේ ඒ තුලින් හෝ තෘප්තියක් ලැබීමේ අපේක්ෂාවෙනි. එසේ යන ඔවුන් නැවතත් ආපසු එන්නේ කිසිම දෙයක් දැක නොගෙනය. ඔහු කඳුමුදුනක් වෙත යෑමට උත්සාහ කරති. හා, මේක තමා නියම තැන. දැන්නම් හරි. ඔහු සැනසිලි සුවය ලබන්නේ දින කිහිපයක් ගතවන තෙක් පමණි. ඉන් පසුවෙන් වෙහෙසට පත්වෙති. හා, ඉතින් ඒකට කමක් නැහැ. මම මුහුදු වෙරළට යමි. හා, මෙතන නම් බොහොම හොඳ සිසිල් තැනක්. මෙතනින් නම් හොඳක් සිදුවේ. ඔවුනට ටික කලකින්ම එම මුහුදු වෙරළත් එපා වෙයි.
කැලෑවත් කඳුත් මුහුදු වැරලත් අනෙක් සියල්ලත් එපා වේ. මෙම එපා වීම සම්මා දිට්ඨිය වැනි නියම දැකීමක් තුළින් පහළ වන එපා වීමක් නොවේ. ඒ එක්තරා ආකාරයක වැරදි දැකීමක් වූ නිකම්ම නිකං එපා වීමකි. ඔවුන්ගේ එම දැකීම දේවල් වල පවත්නා යථා ස්වභාවයට අනුකූල නැත. ඉන්පසු මෙම ආරාමයේ වෙත නැවත පැමිණෙන මොවුන් දැන් ඉතින් ඊළඟට කරන්නේ කුමක්ද? ඔවුන් සෑම තැනකටම ගොස් ආවේ හිස් අතිනි. එම නිසා ඔවුන් දැන් කරන්නේ තමන්ගේ පාත්‍රත් සිවුරුත් අතහැර දමා යාමය. ඔවුන් එසේ සිවුරු හැර යන්නේ මක් නිසාද? ඔවුන් තුල පුහුණුව ගැන නිසි අවබෝධයක් නැති නිසාය. කරන්නට තවත් ඉතිරි වී ඇත්තේ කුමක්ද කියා නොදන්නා නිසාය. ඕහු දකුණට ගියත්, උතුරට ගියත්, මුහුදු වෙරළට ගියත්, කඳු මුදුන් වලට ගියත්, කැලෑ තුලට ගියත් කිසිවක් නොදකිති. දැන් මේ හැම දෙයක්ම අවසන් කර ඇත. ඕහු දැන් මිය යති. දේවල් සිදුවෙමින් පවතින්නේ ඒ ආකාරයටය. එසේ වන්නේ ඔවුන් නේවා වෙතින් දිගින් දිගටම පැන යන නිසාය. ඔවුන් තුල ප්‍රඥාවේ පහළ වීමක් සිදු නොවන්නේ ඒ නිසාය. දැන් තවත් උදාහරණයක් ගෙන බලන්න. මේ ආකාරයේ පැන යාමක් නොකර දේවල් සමගම නැවතී සිටීමට තීරණය කරනු ලබන භික්ෂුවක් සිටිතී කියා සිතන්න. ඔහු තමන් ගැනම සැලකිල්ලෙන් පසුවේ. තමන් ගැන දැන සිටින්නාක් මෙන්ම තමන් හා නැවතී සිටීමට වන අය ගැනත් දනිති. ඔහු ගැටලු සම්බන්ධයෙන් දිගින් දිගට ක්‍රියා කරයි. මේ සඳහා උදාහරණයක් වශයෙන් ආශ්‍රමයක අධිපතිකම ඉසිලීම ගැන බලන්න. වැනි අධිපතිකමක් උසුලන විට निराකරණය කිරීම සඳහා නිතරම ප්‍රශ්න පැමිණේ. ඒ මක් නිසාද? ඒ අනික් අය නිතරම ප්‍රශ්න අසන නිසාය. ඒවායේ අවසානයක් දක්නට නොලැබෙන හේයින් ඔබ නිරතුරුව විමසිල්ලෙන් පසුබිය යුතුය. ඔබ නිරතුරුවම ඔබේ ප්‍රශ්නත් අනිත් අයගේ ප්‍රශ්නත් විසඳමින් සිටින්නෙහිය. එයින් අදහස් වන්නේ ඔබ නිරතුරුවම අවදියෙන් සිටිය යුතු බවය. මදක් නිඳ යාගෙන එන විට ඔහු තවත් ප්‍රශ්නයක් ගෙනවිත් ඔබ අවදි කරති. මෙය දේවල් ගැන මෙනෙහි කර බැලීමටත් තේරුම් ගැනීමටත් එක්තරා හේතුවක් වේ. මේ තුළින් ඔබ නිපුණත්වයෙන් පරිපූර්ණ අයකු බවට පත්වන්නේය. එය ඔබ සම්බන්ධයෙන් පමණක් නොව අනෙක් අය සම්බන්ධයෙන් වුවද සිදුවන්නකි. ඔබ නොයෙකුත් දේවල් අතින් නිපුණත්වයක් ලබන්නේය. මෙම නිපුණත්වය ඇතිවන්නේ දේවල් වලින් පැන යාම තුලින් නොව ඒවාට මුහුණ දෙමින් ඒවා निराකරණය කිරීම තුලිනි. අපි ශරීරයෙන් පැන නොයමු. එහෙත් ප්‍රඥාව උපයෝගී කරගනිමින් මනස තුලින් පැන යමු. අප කිසිවකින් පැන නොගොස් කාරණය හටගත් තැනින්ම ඒ ගැන වටහා ගනිමු. මෙය ප්‍රඥාව පහළ වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයන්ගෙන් එකකි. කෙනෙකු යම් වැඩක යෙදී සිටිය යුතුය. වෙනත් දේවල් සමගත් එක් වී සිටිය යුතුය. උදාහරණයක් වශයෙන් මෙවැනි විශාල ආශ්‍රමයක් තුල ජීවත් වන විට අපේ ඒ තුල ඇති දේවල් රකබලා ගැනීම සඳහා උපකාරී විය යුතුය. එක්කතකින් බලන විට ඔබ එවැනි දේවල් කෙලෙසුන් බිහි කරන දේවල් බව කීමට පිළිවන. භික්ෂූන් හා සාමණේරවරුන් රාශියක් සමග එකට ජීවත් වීම, ගිහි පුද්ගලයන්ගේ යාම් ඊම් බොහෝ වශයෙන් ඇතිවීම යන මේවා තුළින් කෙලෙසුන් රාශියක් බිහිවීමට ඉඩ ඇත. ඔව්, මම දෙය පිළිගනිමි. එනමුත් අපේ ප්‍රඥාව දියුණු කිරීමට හැකිවීම පිණිසත්, අවිද්‍යාව දුරු කිරීමට හැකිවීම පිණිසත් අප ඒ ආකාරයෙන් ජීවත් විය යුතුය. අප යා යුතු වන්නේ කුමන මඟකටද? අප ජීවත් වීමට යන්නේ අවිද්‍යාව නැති කිරීම සඳහාද?
නොයසේ නම් එය වැඩි කර ගැනීම සඳහාද අප මෙනෙහි කර බැලීමේ යෙදී සිටිය යුතුය. ඇස කන නාසය දිව කය හා මනස යන මේවා යම් කිසිවක් හා ගැටෙන විට අප සංසුම් බවින් යුතුව ඒ ගැන සිහි පරීක්ෂාවෙන් සිටිය යුතුය. දුකක් පහළ වූ විට එය විඳිමින් සිටින්නේ කවුරුන්ද? එය පහළ වූයේ මක් නිසාද? ආශ්‍රමයක ප්‍රධාන හිමි නමකට ශිෂ්‍යයන් රාශියක් පාලනය කිරීමට සිදුවේ. දැන් අන්න එය වුවද දුකක් විය හැකි. දුකක් පහළ වන විට ඒ ගැන දැන සිටිය යුතුය. ඒ නිසා ඒ ගැන දැනගන්න. දුකට බිය වී ඒට මුහුණ දීමට අකමැති වුවහොත් එය හා සටන් කිරීමට අප යන්නේ කොතැනකටද? දුක පහළ වූ විට ඒ ගැන නොදැන සිටියහොත් ඒ ගැන ක්‍රියා කරන්නේ කෙසේද? මේ අතිශයින්ම වැදගත් වන්නකි. අප දුක ගැන දැනගත යුතුය. දුකෙන් නිදහස් වීම යනු ඒ මිදෙන ක්‍රමය ගැන දැන සිටින බවය. දුකක් පහළ වන කොතනකින් නමුත් පැන යාම ඒ නිදහස් වීම නොවේ. එසේ පැන යන විට ඔබ එම දුක ඔබ සමගම රැගෙන යන්නේය. වෙනත් තැනකදී වුවද දුක පහළ වන විට ඔබට නැවත වතාවක් දිවීමට සිදුවේ. දුක ජය ගැනීම යනු මෙය නොවේ. මෙය දුක ගැන නොදැන සිටීමය. දුක ගැන වටහා ගැනීමට අවශ්‍ය නම් ඔබ මෙම මොහොතේ පවත්නා තත්ත්වය දෙස බැලිය යුතුය. බුද්ධ දේශනාවෙන් උගන්වා දෙනු ලබන්නේ ප්‍රශ්නයක් පහළ වූ විට එය එතනදීම විසඳිය යුතු බවය. දුක සැඟවී ඇත්තේ කොතැනකද? නිදුක් බව පහළ වන්නේ හරියටම එතනින්ය. දුක නිරුද්ධ වන්නේ එය පහළ වූ තැනින්මය. දුකක් පහළ වූ විට එයින් පැන නොගොස් ඒ ගැන ඒ අවස්ථාවේම මෙනෙහි කර බැලිය යුතුය. මතුවී ඇති ගැටලුව ඒ මොහොතේම විසඳිය යුතුය. දුකට බිය වී එයින් පැන යන පුද්ගලයා මේ ලෝකයේ සිටින මිනිසුන්ගෙන් ඉතාම අනුවන තැනැත්තාය. ඔහු කෙලවරක් නොමැතිව ඔහුගේ අනුවනකම නිකම්ම වැඩි කරගනි. දුක යනු වෙන කිසිවක් නොව චතුරාර්ය සත්‍යයේ පළමු යන්න බව අප තේරුම් ගත යුතුය. එය එහෙම නේද? ඔබ කරන්නට යන්නේ එය නරක දෙයක් වශයෙන් දැක ගැනීමටද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය මේවායින් පැන යෑම සැබෑ ධර්මයට අනුකූල ලෙස පුහුණු වීමක් නොවේ. එසේ පැන යන්නෙහි නම් ඔබ දුක්ඛාරය සත්‍ය ගැන අවබෝධයක් ලබා ගන්නේ කවදාද? දුකෙන් පැන යාම දිගින් දිගටම සිදු කළහොත් ඔබ කිසි දිනක දුක ගැන දැන නොගන්නෙහිය. දුක යනු හඳුනා ගත යුතු දෙයකි. ඒ ගැන සෙවිල්ලෙන් නොසිටියහොත් ඒ කිසි දිනක හඳුනා ගන්නේ කෙසේද? ඔබ මෙතනදී තෘප්තියක් නොලබන විට තවත් තැනකට දුවන්නේය. එතැනෙනුත් තෘප්තියක් නොලබන විට නැවතත් දුවන්නේය. ඔබ කරන්නේ නිතරම දිවීමයි. ඔබ ඔබේ පුහුණුව සිදු කරන්නේ ඒ ආකාරයට නම් ඔබ කරන්නේ රටවටේ දුවමින් යකා නැටීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රඥාව උපයෝගී කරගනිමින් ඒ තුළින් පැන යන ලෙසය. දැන් මේ සඳහා උදාහරණයක් ගැන බලමු. ඔබ ඇවිදින විට ඔබේ පාදයේ ලී පතුරක් හෝ කටුවක් හෝ ඇනුනාය කියා සිතන්න. එවිට ඔබ ඇවිදින විට ඔබේ පාදය සමහර විටක රිදෙයි, සමහර විටක නොරිදෙයි. යම් විටක ඔබ ගලක් මත හෝ මුලක් මත හෝ පා තැබුවහොත් එය ඇත්තටම රිදෙන්නට පටන් ගනී. ඔබ එවිට ඔබේ පාදය අතගාන්නෙහිය. පෙනෙන්නට කිසිවක් නැති නිසායම රිදීම ගැන නොසලකා ඔබ තව ටික දුරක් ඇවිදින්නෙහිය. අන්තිමේදී ඔබ වෙන දෙයක් මත පා තැබූ සැනින් එය නැවතත් රිදෙන්නට පටන් ගනී. දැන් ඉතින් මෙය බොහෝ විට සිදුවේ. එම වේදනාව ඇතිවන්නේ මක් නිසාද? එයට හේතුව පාදයේ කටුවක් නැත්නම් ලේ පතුරක් ඇනේ තිබීමයි.
වේදනාව දැනෙන හැම වතාවේම ඔබ ඔබේ පාදයේ දෙස බලමින් ඒ වටා අතගාමින් එහි ඇති ලේ පතුර හෝ කටුව නොදක ඒ ගැන දක්වන සැලකිල්ල අත්හැර දමන්නේය ඔබ නැවත වතාවක් ඔබේ පාදයේ දෙස බලන්නේ එය නැවත රිදෙන්නට වූ විටය ඔබ කල යුත්තේ වේදනාව දැනෙන විට ඒ වෙත ඔබේ සැලකිල්ල යොමු කිරීමය ඔබය ගණන් නොගෙන නොසිටිය යුතුය ලේ පතුර තාමත් ඇත එය ඉවත් වී නැත එම ලේ පතුර ඉවත් කළ යුතුය යන හැඟීම ඔබට වේදනාව දැනෙන හැම වතාවේම ඇති වේ එය ඉවත් නොකළහොත් පසුවට සිදුවන්නේ එම වේදනාව තව තවත් අධික වීමය කටුව ඉවත් කිරීමේ අවශ්‍යතාවය පවතින තෙක් වේදනාවේ දැනීම නැවත නැවතත් ඇති වේ අවසානයේ එය විදතරා ගැනීම කිසිසේත්ම කළ නොහැකි වන විට ඔබ තවත් බලා නොසිට එම ලේ පතුර ඉවත් කර දැමීමට තීරණය කරන්නෙහිය එසේ කරන්නේ එය රිදෙන නිසාය දැන් අපේ පුහුණුව තුල අප කරන වෑයමත් මෙබඳු එකක් විය යුතුය වේදනාවක් ඇතිවන්නේ කොතනකද ගැටීමක් පවතින්නේ කොතනකද එතන අපේ විමර්ශනයට ලක්විය යුතුය ප්‍රශ්නය ඇති තැන සොයා කෙලින්ම එතනට මුහුණ දෙන්න ඒ ලී පතුර ඔබේ පාදයෙන් ඇද දමන්න ඔබේ මනස යමක සිර වී ඇති විට එය සැලකිල්ලට ගන්න ඔබ ඒ තුලට එබී බලන විට ඒ ගැන දැනගන්නෙහිය එහි පවත්නා ස්වභාවය දැකගන්නෙහිය තවදය අත් දකින්නෙහිය නමුත් අපේ පුහුණුව දිගින් දිගටම සිදු කරගෙන නොසෙල්වෙන ආකාරයකක් විය යුතුය එය හැඳින්වෙනුයේ විරියාරම්භය හෙවත් නිරතුරු වෑයම් කිරීම යනුවෙනි උදාහරණයක් වශයෙන් ඔබේ පාදයේ රිදෙන බව දැනුන විට එහි ඇති පතුරු කැබැල්ල ඉවත් කිරීම ගැන මතක් කරන්න ඒ සඳහා ඇති කරගත් අදිෂ්ඨානය ඔබ අතහැර නොදමන්නේය ඒ ආකාරයටම අපේ සිත තුළ දුකක් පහළ වූ විට අපේ කෙලෙසුන් මුලිනු පුටා දැමීමටත් ඒවා ඉවත් කර දැමීමටත් අප තුළ ස්ථිර අදිෂ්ඨානයක් තිබිය යුතුය අදිෂ්ඨානයේ අඩුවක් නොමැතිව එය නිරන්තරයෙන් පවතින විට ඒවා අපේ අතටම හසුවේ එවිට ඒවා එතනදීම අවසන් කිරීමට හැකිවේ දැන් සතුට හා දුක සම්බන්ධයෙන් අප කල යුතුව තිබෙන්නේ කුමක්ද මේවා නොතිබුණේ නම් ප්‍රඥාවේ පහළ වීම ඉක්මන් වීම සඳහා හේතුවක් වශයෙන් අප යොදා ගනු ලබන්නේ කුමක්ද හේතුවක් නොමැතිව ඵලයක් හටගන්නේ කෙසේද හැම ධර්මතාවයක්ම පහළවන්නේ හේතුවක් නිසාය ඵලය නැතිවන්නේ නම් ඒ එසේ වන්නේ හේතුව නැති වූ නිසාය එය ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයටය නමුත් අප අතර සිටින බොහෝ දෙනෙකුට එය නොවැටහෙයි ඒ අපට අවශ්‍ය වන්නේ දුකෙන් පැන යාම පමණයි මේ ආකාරයේ දැනීමක් තබා ගැනීම තුළින් බලාපොරොත්තු වන දේ ඉෂ්ට නොවේ ඇත්ත වශයෙන්ම කිවහොත් අප ජීවත් වන මෙම ලෝකය ගැන අප දැනගත යුතුය එයින් කොතනකටවත් පැන නොයා යුතුය ඔබ තුල පැවතිය යුත්තේ නැවතීමක් හොඳය යෑමත් හොඳය වැනි ආකල්පයකි මේ ගැන ප්‍රවේශමෙන් සිතා බැලිය යුතුය සතුට හා දුක පවතින්නේ කොහේද යමක් නොපවතින ආකාරයෙන් එය තදින් අල්ලා නොගැනීම හා එයට නොඇලී සිටීම තුළින් දුක පහළ නොවේ එය පහළවන්නේ භවය හේතුවෙනි භවයක් ඇතිවන විට උප්පත්තියක් ද ඇතිවේ දුක පහළ වීම සඳහා පූර්ණ අවශ්‍යතාවයක් ලෙස පවතින්නේ උපාදානයේ හෙවත් තදින් අල්ලා ගැනීම හෝ ඇලී සිටීමයි දුක පහළවන්නේ යම් තැනකින්ද එතනට එබී බලන්න ඒ සඳහා එතරම් දුරක් නොබලන්න මේ වර්තමාන මොහොත තුළට එබී බලන්න ඔබේ මෙම මනස හා සිරුර දෙස බලන්න දුක පහළවන විට එය එසේ පහළවන්නේ මක් නිසාද
ඒ පහළ වී ඇති මොහොතේම ඒ දෙස බලන්න. පහළ වී ඇත්තේ සතුටක් නම් ඒ පහළ වීමට හේතුව කුමක්ද? හරියටම අන්න ඒ දෙස බලන්න. ඒවා කොතනකදී පහළ වුවත් ඒවා ගැන අවධානයෙන් සිටින්න. සතුට හා දුක යන දෙකම පහළ වන්නේ තෘෂ්ණාව හේවත් තදින් අල්ලා ගැනීම තුලිනි. පෙර සිටි යෝගාවචරයන් තමන්ගේ මනස දැකගන්නේ මේ ආකාරයෙනි. ඒ තුල ඇත්තේ පහළ වීමක් හා නිරුද්ධ වීමක් පමණි. ඒ තුල ස්ථිර වශයෙන් පවත්නා කිසිවක් නොමැත. හැම අතකින් මෙනෙහි කර බැලූ ඔවුන්ට දැකගත හැකි වූයේ මෙම මනස තුල එතරම් ගත යුතු දෙයක් නැති බවය. ඒ තුල පවත්නා කිසිවක ස්ථිර සාර දෙයක් නොපවත්නා බවය. ඒ තුල ඇත්තේ පහළ වීමත් නිරුද්ධ වීමත් නිරුද්ධ වීමත් පහළ වීමත් පමණය. ඔවුන් ඇවිදින විටත් වාඩි වී සිටින විටත් මෙම දේවල් දැකගනු ලැබුවේ ඒ ආකාරයෙනි. රැඳී සිටි හැම තැනකදීම ඔවුන්ට ලැබුණේ දුක පමණය. එයම පමණය. එහි ස්වභාවය හුදෙක් උදුන කළා ගිනියම් කළ යගුලියක් බඳුය. එහි හැම පැත්තක්ම ගිනියම් වී ඇත. මුදුනත අල්ලා බැලුවත් එතන ගිනියම් වී ඇත. අනිත් හැම පැත්තක් අල්ලා බැලුවත් එම පැති ගිනියම් වී ඇත. මුලි යගුලියම ගිනියම් වී ඇත. සිසිල් බව පවත්නා කිසිම තැනක් එම යගුලිය මත නැත. දැන් මෙම දේවල් ගැන සලකා නොබැලුව හොත් අපි ඒවා ගැන කිසිම දෙයක් නොදනිමු. අපි පැහැදිලිවම දැකගත යුතුය. දේවල් තුල නොඉපදෙන්න, උත්පත්තියට නොවැටෙන්න, උත්පත්තියේ ක්‍රියාකාරීත්වය ගැන දැනගන්න. එවිට ආ මට එයා නම් රුස්සන්නෙම නැ, ඔහු යමක් කළහොත් එය කරන්නේ වැරදි ආකාරයටයි, කරන හැම දෙයක්ම කරන්නේ වැරදි ආකාරයටයි වැනි සිතවිලි තවදුරටත් පහළ නොවේ. නොයසේ නම් මා එයාට නම් ඇත්තෙන්ම කැමති වෙන සිතවිලි පහළ නොවේ. කැමැත්ත හා අකමැත්ත සම්බන්ධයෙන් ඉතිරි වන්නේ ලෝකයේ පවත්නා සම්මුති මට්ටම් පමණි. නමුත් කෙනෙකුගේ කතාව එක් දෙයකි, මනස තවත් දෙයකි. ඒවා එකිනෙකට වෙනස් දේවල්ය. එකිනෙකා සමග අදහස් හුවමාරු කර ගැනීම සඳහා අප විසින් ලෝකයේ පවත්නා සම්මුතියෙන් යොදාගනු ලැබිය යුතුය. නමුත් ඒ කිසිවක් අපේ අභ්‍යන්තරය තුළ තබා නොගත යුතුය. මනස එවැනි දේවල් වලට ඉහලින් පැවතිය යුතුය. අප අපේ මනස ලෝකෝත්තර තත්වයට ගෙන යා යුත්තේ ආකාරයට ආර්යයන් වහන්සේලා වාසභූමි කරගන්නා තැන එතනය. අපේ ඉලක්කයද එය විය යුතු අතර අප ඊට අනුරූප වන ලෙස පුහුණුවේ යෙදිය යුතුය. සැකයන්ට හසු නොවන්න. පුහුණුව පටන් ගැනීමට පෙර මා මටම සිතාගත්තේ සියලු දෙනාටම දැන ගැනීමට හැකිවන පරිදි බුද්ධාගම මේ දැනුත් පවතී. එසේ වුවත් මිනිසුන්ගෙන් සමහර කෙනෙක් පුහුණුවන නමුත් අනිත් අය පුහුණු නොවන්නේ මක් නිසාද යනුවෙනි. එසේ නොමැතිනම් ඔවුන් පුහුණුවේ යෙදෙන නමුත් එය ටික කලක් පමණක් කර ඉන් පසු ඇතහැර දමන බවය. එසේත් නොමැතිනම් පුහුණුවේ යෙදෙන අය වුවත් එය වුවමනාවෙන් නොකරන බවය. එසේ වන්නේ මක් නිසාද? එම නිසා මා අදිෂ්ඨාන කළේ මෙසේය. එනම් හරි, මගේ මුළු ජීවිත කාලය තුළම මම මෙම කය හා මනස අත්හැර දමමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකුරටම පිළිපැදීමට උත්සාහ කරමි. මගේ අවබෝධය මෙම ජීවිත කාලය තුළදීම ලබා ගන්නෙමි. එසේ නොකළහොත් මට තවදුරටත් මෙම දුකෙහිම ගැලේ සිටීමට සිදුවේ. මොනතරම් අපහසුවක් හෝ දුක් වේදනාවක් ඇති වුවත් මම අදිෂ්ඨානයෙන් යුතුව හැම දෙයක් අත්හැර දැමීමට වෑයම් කරමි. ඒ වෙනුවෙන් දැඩි ලෙස උත්සාහ කරමි. මා එසේ නොකළහොත් මට වුවද සිදුවන්නේ හුදෙක් සැක කරමින් ඔහේ නිකම්ම නිකන් සිටීමට යනුවෙනි. මම මගේ පුහුණුව ආරම්භ කළේ මේ ආකාරයට සිතමිනි. මොනයම් ආකාරයක සතුටක් වේදනාවක් හෝ දුෂ්කරතාවක්
විදීමට සිදුවත් මම මගේ පුහුණුව සිදු කළෙමි. මා මගේ මුළු ජීවිතය දෙස බැලුවේ එය එකම එක් දහවල් කාලයකින් හා රාත්‍රියකින් යුක්ත වූ එකක් ලෙසය. මම මගේ ජීවිතයත් හැරියමි. මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිපදින්නෙමි. එය අවබෝධ කර ගන්නාතෙක් පිළිපදින්නෙමි. මෙම මායාකාරී ලෝකය අවාසනාවන්තමක් නිසාද මට මෙය දැන ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්පූර්ණයෙන් ඉගෙනීමට අවශ්‍ය විය. එම නිසා මම මගේ සිත ධර්මයේ පුහුණු වීම කෙරෙහි යොමු කළෙමි. මෙවැනි යෝගාශ්‍රමවල ජීවත් වන අපට අයත් ලෞකික ජීවිතයෙන් අප කොතරම් ප්‍රමාණයක් අතහැර දමා තිබේද? අප පැවිදි වූයේ එම ජීවිතය දිගටම ගත කිරීමට නම්. එයින් අදහස් වන්නේ අප සියලු දෙයක්ම අත්හැර දැමිය යුතු බවය. අප අත් නොහැරිය යුතු කිසිවක් නැත. ගිහි පුද්ගලයන් සතුට කියා භුක්ති විඳින සියලුම ලෞකික දේවල් එනම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන මේ හැම දෙයක්ම ඉවත දැමිය යුතුය. අපි ඒ හැම දෙයක් විසිකර දමමු. එසේ වුවත් අපට තවමත් ඒවා අත්දැකීමට සිදුවේ. භාවනා පුහුණුවන අය ස්වල්පයකින් සෑහීමට පත්වී ඇලීමෙන් තොරව සිටිය යුත්තේ ඒ නිසාය. කතාව සම්බන්ධයෙන් වුවත් දානය වැනි දෙයක් සම්බන්ධයෙන් වුවත් අප පහසුවෙන් සෑහීමට පත්විය යුතුය. වැළඳීම, නිදා ගැනීම, ජීවත්වීම මේවා චාම් අන්දමට කරන්න. චාම් අන්දමට ජීවත් වන පුද්ගලයාට සාමාන්‍ය පුද්ගලයා කියා කියනු ලබන ආකාරයටම ජීවත් වන්න. පුහුණුවේ යෙදීම වැඩිවන තරමට ඔබට ඒ තුළින් සතුටක් ලැබේ. ඔබට ඔබේ හදවතේ ඇතුළත දැකීමට හැකිවේ. ධර්මය පච්චත්තං යනුවෙන් හඳුන්වනු ලබන්නේ එය ඔබ විසින්ම දැනගත යුතු හේයිනි. එය ඔබ විසින්ම දැනගත යුතුය. එයින් අදහස් වන්නේ ඔබ විසින් පුහුණු විය යුතු බවය. ගුරුවරයා කෙරෙහි විශ්වාසය තැබිය යුත්තේ මාර්ගයෙන් 150ක් පමණ ප්‍රමාණයකි. අද දිනමා ඔබට කරන ලද ඉගැන්වීම පවා අසා ගැනීමට තරම් වටිනා එකක් වුවත් එයත් මුළුමනින්ම නිෂ්ඵලය. එය මා කියා දුන් ආකාරයටම විශ්වාසයට ගතහොත් ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නියම ආකාරයෙන් යොදාගන්නේ නොවේ. මා කිව්ූ දෙය හැම අතින්ම විශ්වාස කිරීමට ගියහොත් ඔබ අනුවන අයකි. ධර්මය අසා එහි යහපත දැක ඒ අනුව ඔබම පුහුණුවෙහි යෙදී එය ඔබ තුළම දැක ගැනීම වඩාත්ම හොඳ ක්‍රමය මෙයයි. ධර්ම රසය ඔබටම දැනගත හැකිවන්නේ එවිටය. පුහුණුවෙන් ලැබෙන ප්‍රතිඵල ගැන බුදුරජාණන් වහන්සේ එතරම් විස්තරාත්මක ලෙස දේශනා නොකළේ ඒ නිසාය. එසේ නොකිරීමට හේතුව එය වචනවලින් විස්තර කළ නොහැකි නිසාය. එසේ විස්තර කිරීමට යෑම උපතින්ම අඳ වූ අයකුට විවිධ පාට වර්ග ගැන විස්තර කිරීමට උත්සාහ කිරීම වැඩිය. උදාහරණයක් වශයෙන් එවැනි අයකුට ඒක හරි සුදුසුයි නැත්නම් ඒවා තද කහපාටයි යනුවෙන් කීම බඳුය. අඳ අයට පාට වර්ග ගැන අවබෝධයක් ලබා දීමට නොහැක. උත්සාහ කර බැලීමට අවශ්‍ය නම් එය කර බලන්න. නමුත් එයින් වැඩක් සිදු නොවනු ඇත. බුදුරජාණන් වහන්සේ කරනුයේ පැහැදිලිව දැක ගැනීම එක් එක් පුද්ගලයාටම භාර කිරීමයි. ඔබ විසින්ම දැකගනු ලැබුවහොත් එයට සාක්ෂිය පැහැදිලි ලෙස ඔබ තුළම පවතී. සිටගෙන සිටියත් ඇවිදිමින් සිටියත් වාඩි වී හෝ හාන්සි වී සිටියත් ඔබ සැකයෙන් තොරව සිටින්නේය. ඔබේ පුහුණුව හොඳ නැත. එය මුළුමනින්ම වැරදි කියා යමකු පැවසුවත් ඔබ එය ගණනකට නොගන්නේ
පුහුණුව නිසි පරිදි සිදු වී ඇති බව ඔබටම ඔප්පු වී ඇති නිසාය. ධර්මය පුහුණු වෙන අය කොතැනකට ගියත් සිටිය යුත්තේ ඒ ආකාරයෙනි. අනුන් කුමක් කීවත් ඔබ ගැන දැනුමක් ඔබටම තිබිය යුතුය. ඔබ තුළ සම්මා දිට්ඨිය හෙවත් හරි දැකීම තිබිය යුතුය. වස් විසීමෙහි වාර පහක් හෝ දහයක් වැනි කාල සීමාවක් අතුරින් එක් මාසයක් හෝ මේ ආකාරයෙන් සැබවින්ම පුහුණු වීම විරල දෙයකි. අපේ ඉන්ද්‍රිය අවයවයන් නිරන්තරයෙන්ම ක්‍රියාත්මකව පැවතිය යුතුය. සෑහීමකට පත්වීම හා නොසෑහීමකට පත්වීම ගැන දැනගන්න. කැමැති වීම හා අකමැති වීම ගැන අවධානවත් වන්න. ලෞකික ස්වභාවය හා ලෝකෝත්තර ස්වභාවය ගැන දැනගන්න. ලෞකික ස්වභාවයේ මෙන්ම ලෝකෝත්තර ස්වභාවයේ අවබෝධය එකටම සිදුවිය යුතුය. හොඳ හා නරක යන දෙක පවතින්නේ සහභාවයෙන් යුතුව කියා දැනගන්න. ඒවායේ පහළවීම සිදුවන්නේ එකටම බවත් දැකිය යුතුය. ධර්මය පුහුණු වීම තුළින් අත්වන ඵලය මෙයයි. දැන් ඉතින් ඔබටත් අනුන්ටත් ප්‍රයෝජනවත් වන කුමක් වුවත් ඔබටත් අනුන්ටත් යහපතක් අත්කර දෙන කුමන පුහුණුවක් වුවත් එය හඳුන්වා දෙනු ලබන්නේ බුදුන් සරණ යාම යනුවෙනි. මා මේ ගැන නිතරම පාහේ කතා කර තිබේ. පුද්ගලයෝ කළ යුතු දෙය අතපසු කරති. උදාහරණයක් වශයෙන් මෙම ආශ්‍රමය තුලදී ඉටු කිරීමට තිබෙන වැඩ කටයුතු ගැනත් පුහුණුව සම්බන්ධව පවත්වා ගත යුතු මට්ටම් ගැනත් බලන්න. මා මේවා ගැන නිතරම පාහේ කතා කර ඇති නමුත් බොහෝ අය ඒවා ගැන උනන්දුවක් නොදක්වති. සමහරකුට මේවා ගැන දැනීමක් නැත. සමහර කෙනෙකු තමන්ගේ කම්මැලිකම නිසා කරදර නොවෙති. තවත් අයෙක් හුදෙක් විසුරුණ හා අවුල් කරගත් මනසකින් යුතුව සිටිති. නමුත් මෙය වුවද ප්‍රඥාව පහළවීම සඳහා හේතුවේ. මේ ආකාරයේ කිසිවක් පහළ නොවන තැනක විසීමට ගියහොත් අපට එහිදී දකින්නට ලැබෙන්නේ කුමක්? ආහාර මෙයට උදාහරණයකි. ආහාරවල මොනම රසයක්වත් නැමැතිනම් එය ප්‍රණීතද? කෙනෙකු බිහිරි නම් ඔහුට කිසි දෙයක් ඇසෙයිද? ඔබ කිසිවක් ප්‍රත්‍යක්ෂ කර නොගන්නේ නම් මෙනෙහි කිරීමට යමක් තිබේද? ගැටලු නැත්නම් निराकरणය කිරීමට ඇත්තේ කුමක්ද? ඔබ පුහුණුව ගැන මෙනෙහි කර බැලිය යුත්තේ මේ ආකාරයෙනි. මම එක් කලකදී උතුරේ පදිංචියට ගියෙමි. එකල මා ජීවත් වූයේ භික්ෂූන් පිරිසක් සමගය. මට වඩා වයසින් වැඩි ඒ සියලු දෙනා අලුතින්ම මහණ වූ වයස් දෙකක් හෝ තුනක් හෝ පමණ අවසන් කළාය වූහ. ඒ වන විට මා වස් දහයක් පමණ අවසන් කර තිබුණි. එම භික්ෂූන් වයස්ගත පුද්ගලයන් වූ නිසා මම ඔවුන්ගේ පාත්‍රා පිළිගැනීම, සිවුරු සේදීම, පඩික්කම් සුද්ධ කිරීම වැනි දේවල් කිරීමට තීරණය කරගතිමි. මා එය කළේ පුද්ගලයකු වෙනුවෙන් කරන දෙයක් වශයෙන් නොව මගේ පුහුණුව අකණ්ඩ ලෙස කරගෙන යාමක් වශයෙනි. අනුන් කළ යුතු වුවත් ඔවුන් ඉටු නොකළ විට ඒවා මා විසින් ඉටු කරන ලදි. මා එය දුටුවේ කුසල් රැස් කර ගැනීමේ අවස්ථාවක් ලෙසිනි. මට එයින් යහපතක් සිදු වූ බව දැනුන අතර යම් සතුටක්ද ලැබුණි. උපෝසත දිනවල පිළිපැදිය යුතු වත් ගැන මම දැන සිටියෙමි. මම උපෝසත ශාලාව වෙත ගොස් එය සුද්ධ පවිත්‍ර කර බිමහා සේදීම සඳහා පැන් වෙන වෙනම පිළියල කර තැබුවෙමි. මෙවැනි වත් ගැන දැනීමක් නොතිබූ
අනෙක් අය කලේ හුදෙක් බලා සිටීමයි. ඔවුනට මම දොස් නොකී වෙමි. එසේ කලේ ඔවුන් තුල ඒ ගැන දැනීමක් නොතිබූ නිසාය. එමවත් මා විසින්ම ඉටු කරනු ලැබුවේ ඒ නිසාය. ඒවා ඉටු කළ පසු මට මා ගැනම සතුටක් ඇති විය. මා තුල පුහුණුව ගැන යම් ප්‍රබෝධයක් මෙම්ම ධෛර්යයක් ද ඇති විය. මගේ කුටිය පමණක් නොව වෙනත් අයගේ කුටි පවා අපිරිසිදුව තිබුවේ නම් මම ඒවාද පිරිසිදු කළෙමි. ආශ්‍රමය තුල යමක් ඉටු කිරීමට තිබුණේද මම ඒ ඉටු කළෙමි. මා යමක් කළේ එය යම් කෙනෙකු වෙනුවෙන් කරන විශේෂ දෙයක් වශයෙන් නොවේ. කිසිවකු සඳහා කරන ඇඟවීමක් වශයෙන්ද නොවේ. මා එය නිකමටම කළේ මගේ පුහුණුව යහපත් ලෙස පවත්වා ගැනීම සඳහාය. කුටියක් හෝ සෙනසුනක් පිරිසුදු කිරීම ඔබේම මනස තුළ ඇති කුණු කන්දල් ඉවත් කිරීම බඳුය. දැන් මෙය ඔබ හැම දෙනෙකු විසින්ම මතක තබාගත යුත්තකි. ඔබේ එකමුතුකම ගැන ඔබ කරදර විය යුතු නොවේ. එය ඉබේට මෙන් පවතිනු ඇත. සංසුන් බවින් හා සංවර බවින් යුතුව ධර්මය සමග ජීවත්වන්න. ඒ ආකාරයෙන් ජීවත් වීම සඳහා ඔබේ මනස පුහුණු කරන්න. එවිට ගැටලු ඇති නොවනු ඇත. කරන්නට තිබෙන වැඩ කොටස බරපතල නම් එයට හැම කෙනෙකුගේ උපකාර ලැබෙන විට එය කල් නොයා අවසන් වෙයි. එය නිමවන්නේ ඉතා පහසුවෙනි. මේවා සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ඇති හොඳම ක්‍රමය මෙයයි. මා එය දියුණුවක් ඇති කර ගැනීමේ අවස්ථාවක් වශයෙන් සැලකූ නමුත් මීට වෙනස් ආකාරයේ පුද්ගලයන්ද සිටින බව දැක තිබේ. උදාහරණයක් වශයෙන් විශාල ආශ්‍රමයක් තුල ජීවත්වන භික්ෂූහු හා සාමණේරවරු සිවුරු පඬු දැමීම නියමිත දිනක සිදු කිරීම සඳහා තම තමන් අතර සම්මුතියක් ඇති කර ගනිති. මා කරන්නේ පඩු සෑදීම සඳහා කොස්ලී තැම්බීමයි. දැන් අප අතර සිටින සමහර කෙනෙකුන් කරන්නේ පඩු තැම්බෙන තෙක් බලා සිට ඒවා තැම්බෙන තැනට පැමිණ තම සිවුරු පඩු දමා ගනිමින් ඒවා තම කුටි වෙත ගෙන ගොස් වේලීම සඳහා එල්ලා තබා කෙටි නින්දක් ලබා ගැනීම සඳහා යාමයි. ඔහු ගිනි මැලවීමක් තබා පඩු දැමීම සිදු කළ පසු කරන්නට ඇති අස්පස් කිරීමක් හෝ නොකරති. ඔවුන් සිතන්නේ තමන් කරන දෙය හොඳ දෙයක් බවත් තමන් දක්ෂයන් බවත්ය. මෙයනම් අනුවනකමේ උච්චතම අවස්ථාවයි. මෙවැනි අය කිසිවක් නොකර ඒවා අනුන්ට ඉතිරි කිරීමෙන් කරන්නේ තමන්ගේ අනුවනකම තව තවත් වැඩි දියුණු කර ගැනීමයි. ඔවුන් කරන්නේ හැම දෙයක් කරන තෙක් බලා සිට එතනට අවුත් ඒවායින් ප්‍රයෝජන ලැබීමයි. එසේ කිරීම ඔවුනට පහසුය. යමකු මෙවැනි ක්‍රියාකාරකම් තුළින් කරන්නේ තමන්ගේ අනුවනකමට තව තවත් දේවල් එකතු කර ගැනීමයි. මෙවැනි ක්‍රියාවන් නිසා ඔවුනට කිසිදු යහපතක් සිදු නොවේ. සමහර අය තමන්ගේ අනුවනකම නිසා කල්පනා කරන්නේ මේ ආකාරයට. තමන්ට අයත් වත් පැහැර හරිමින් ඔවුන් කල්පනා කරන්නේ තමන් දක්ෂයින් වන බවය. නමුත් ඇත්ත වශයෙන්ම එය අනුවන ක්‍රියාවකි. අප තුළ පවත්නා ආකල්පය ඒ ආකාරයේ එකක් නම් අපේ පැවැත්ම කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැක. එම නිසා ඔබ කතා කරන විටත් අනුභව කරන විටත් වෙන මොනයම් දෙයක් කරන විටත් ඔබ ගැනම සිතා බැලිය යුතුය. පහසුවෙන් ජීවත් වීම, පහසුවෙන් වැළඳීම, පහසුවෙන් නිදීම වැනිද අවශ්‍ය විය හැකි නමුත් ඔබට එසේ කළ නොහැකිය. අප මෙතනට පැමිණ ඇත්තේ කුමක් සඳහාද? නිරතුරුවම මෙම කාරණය ගැන මතක් කර ගතහොත් අපි ඒ ගැන ප්‍රවේශම් වෙමු. එය අමතක නොකරමු. ඒ ගැන අවදියෙන් සිටිමු.
ඒකන අවදියෙන් සිටින විට ඔබ කුමක් කරමින් සිටියත් වෑයම් කරමින් සිටින්නේය. වෑයම් නොකළහොත් දේවල් වෙනස් ආකාරයකට සිදුවේ. එවිට ඔබ වාඩිවන විට වාඩිවන්නේ නගරයේ සිටින්නෙකු ලෙසිනි. ඇවිදින විට ඇවිදින්නේ නගරයේ සිටින කෙනෙකු ලෙසිනි. ඔබට නගරය වෙත ගොස් එහි සිටින ගිහි අය සමග සෙල්ලම් කිරීමට අවශ්‍ය වේ. පුහුණුව ගැන වෑයම් නොකරමින් සිටින විට ඔබේ මනස නැඹුරු වන්නේ එවැනි දේවල් වලටය. තමන්ගේ මනසට විරුද්ධතාවක් නොදක්වා එය මැඩපවත්වා නොගෙන ඔබේ මනෝභාවයන් පසුපස දිවීමට ඔබ ඔබේ මනසට ඉඩහැර සිටින්නේය. මෙය මනෝභාවයන් පසුපස යෑම යනුවෙන් හැඳින්වේ. ළමයෙකු ගැන බැලුවහොත් ඔහුගේ සියලුම වමනාවන්ට මැදිහත් වී කටයුතු කිරීමට ගියහොත් ඔහු හොඳ ළමයෙක් වෙයිද? මුලදී නම් යම් ප්‍රමාණයක මැදිහත් වීමක් සිදු කළත් ඔහු කතා කරන තත්වයට පත් වූ විට කෝටුවක්ගෙන ඔහුට ඉඳහිට තලන්නේ ඔහු අනුවණයෙකු බවට පත්වේ කියා බියක් ඇතිවන නිසාය. අපේ මනස පුහුණු කිරීමත් මේ ආකාරයෙන් සිදුවිය යුතුය. ඔබ ගැනම දැන සිටිය යුතුවා පමණක් නොව ඔබ පුහුණු වන ආකාරය ගැනත් දැන සිටිය යුතුය. මනස පුහුණු කරන්නේ කෙසේද කියා නොදැන ඔබ වෙනුවෙන් එය තවත් කෙනෙකු විසින් සිදු කරන තෙක් බලා සිටියහොත් ඔබ කරදරයේ වැටෙන්නේය. එම නිසා ඔබ මෙම ස්ථානයේ සිට පුහුණු වීමට නොහැකිය කියා කල්පනා නොකරන්න. පුහුණුවට සීමාවක් නැත. සිටගනිමින් වුවත් ඇවිදිමින් වුවත් වාඩි වෙමින් හෝ හාන්සි වී සිටමින් වුවත් ඔබට නිතරම පුහුණුවේ යෙදී සිටිය හැක. ආශ්‍රම භූමිය අතුගාමින් සිටින විට හෝ හිරුරැස් කදම්බයක් දකින විට පවා ඔබට මෙම ධර්මය ආબોධ කර ගැනීමට හැකි වේ. නමුත් ඒ සඳහා නිරන්තරයෙන්ම පවත්නා සතිය තිබිය යුතුය. ඒ මක් නිසාද? ඔබේ භාවනාව ප්‍රබල බවට පත්ව ඇතනම් කොයිම මොහතක හෝ කුමන තැනකදී හෝ ධර්මය ආબોධ වීමට හැකි නිසාය. එම නිසා සිහියෙන් තොරව නොසිටින්න. පරීක්ෂාකාරී බවිනුත් අවදියනුත් සිටින්න. පින්ඩ පාතයේ යන විට විවිධාකාර වේදනාවෝ පහළ වෙති. ඒ සියල්ල හොඳ ධර්මයට අයිතිය. ආශ්‍රමය වෙත පෙරලා පැමිණ දානය වළඳන විටත් දැකීමට තරම් හොඳ ධර්මය ඔබ තුළ සෑහෙන තරමින් පවති. ඔබ තුළ ඒකාකාර ලෙස වීරිය ඇතනම් මේ හැම දෙයක් භාවනා අරමුණු බවට පත්වේ. ඒ තුළින් ප්‍රඥාව පහළ වී ඔබ ධර්මය දැකගන්නෙහිය. මෙය හැඳින්වෙනුයේ ධම්ම විචේහවත් ධර්මය ආවර්ජනය කර බැලීම යනුවෙනි. එය සප්ත බොජ්ජංග ධර්මයන්ගෙන් එකකි. සතිය පවත්නා විට එහි ප්‍රතිඵලයක් වශයෙන් ධම්ම විචය පහළ වේ. මේ දෙකම බොජ්ජංග ධර්මයන්ගෙන්. අප තුල සතිය පවත්නා විට අපි නිකම්ම නිකන් නොසිටිමු. ධර්මය ගැන විමසමින් සිටිමු. එවිට ඒවා ධර්මය ආબોධ කර ගැනීමේ සාධක බවට පත්වේ. අප මේ තත්වයෙන් සිටින විට අපේ පුහුණුව සඳහා රෑ හෝ දවල් හෝ කියා කාලයක් නැත. වේලාව කුමක් වුවත් බාධාවකින් තොරව අපේ පුහුණුව දිගටම සිදුවේ. එය දූෂණය කිරීමට සමත් කිසිවක් හෝ නොපවති. එවැනි දෙයක් සිදුවීමට යන විට අපි ක්ෂණයකින් ඒ බව දැනගනිමු. ධර්මය ගැන විමර්ශනයේ යෙදෙන ධම්ම විචය අප තුළ නිරන්තරයෙන් පැවතීම සඳහා ඉඩ සලස්වන්න. අපේ මනස
ධම්ම විචය නැමැති ප්‍රවාහය හා එක් වී යත්නම් එය නැඹුරු වන්නේ ඒ ආකාරයෙන් පැවතීමටය. එය වෙනත් දේවල් පසුපස නොයයි. මට සිතෙන්නේ එතනට යන්ටයි. නැත්නම් අනික් තැනට යන්ටයි. ඒ පලාතේ අර අනික් තැන නම් හොඳ ඇති. මේ ආකාරයට කල්පනා කිරීම ලෝකයේ පවත්නා ස්වභාවයයි. මේ තුලින් ඔබේ පුහුණුව වැඩි කලක් යෑමට මත්තෙන් අභාවයට යයි. එම නිසා ඔබ කළ යුතුව ඇත්තේ ඔබ තුළ අදිෂ්ඨානයක් ඇතිකර ගැනීමයි. ඔබේ පුහුණුව දියුණුවට පත්වන්නේ දෙනෙත් පියවාගෙන වාඩි වී සිටීම තුළින් නොවේ. මෙම ඇස කන දිව නාසය සිරුර හා මනස නිරතුරුවම පවතින්නේ අප සමගය. එම නිසා ඔබ දිගින් දිගටම අවදියෙන් සිටින්න. නිරතුරුවම ඉගෙනීමේ යෙදෙන්න. ඔබේ ඉගෙනීම සඳහා ගස්සෝ සතුන් හෝ දැකීමට පවා යම් අවස්ථාවක් විය හැකිය. ඒ සියල්ල ඔබ තුළට යොමු කරන්න. ඔබේම හදවත තුළින් පැහැදිලිවම දැකගන්න. ඔබේ හදවතට යම් සංවේදනයක් මගින් බලපෑමක් ඇති වුවහොත් ඒ ගැන තැකීමක් නොකර ඔබම දැකගන්න. මේ සඳහා සුළු උදාහරණයක් වශයෙන් ගඩොල් පිළිස්සීම ගැන බලන්න. ඔබ කෙදිනක හෝ ගඩොල් පෝරණුවක් දැක තිබේද? ඔවුන් එයට ගිනි දල්වන්නේ එය ඉදිරියෙන් අඩි දෙකක් හෝ තුනක් ඉහළිනි. එවිට ඒ තුළින් නගින දුම මුළු මනින්ම යන්නේ උතුන තුළටය. මෙම උදාහරණය දෙස බැලීම තුළින් ඔබට පුහුණුව ගැන යම් පැහැදිලි ආබෝධයක් ලබාගත හැකිය. ගඩොල් පෝරණුවක් නිවැරදි ආකාරයට ගොඩනැගීමට නම් එය කළ යුතු වන්නේ දුම් ටිකක් හෝ පිට නොවන පරිදි ඒට ගිනි තැබීමට හැකිවන අයුරුමි. එවිට උෂ්ණත්වය මුළුමනින්ම උදුන තුළට ඇතුල් වීම නිසා ගඩොල්වල පිළිස්සීම ඉක්මන් වේ. ධර්මය පුහුණු වන අයද දේවල් අත්දැකිය යුත්තේ මේ ආකාරයෙනි. අපි අපේ සියලුම හැඟීම් නිවැරදි බවට පත්කිරීම සඳහා ඒවා අප තුළට යොමු කරමු. මනස විසින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන මේ සියල්ලක් අපේ අභ්‍යන්තරයට යොමු කරනු ලබන්නේ ඒවා නිවැරදි බවට පත්කිරීම සඳහාය. මෙම හැඟීම් මේ ආකාරයට අප තුළ ප්‍රඥාව පහළ වීම සඳහා අපේ අත්දැකීම් බවට පත්වේ. ආර්ය පුද්ගලයන්ගේ මට්ටම ගැන සැකයක්. මට එක් කලක මගේම ශිෂ්‍යයෙකු වූ බටහිර ජාතික හිමිනමක් සිටියහ. තායි ජාතික භික්ෂූන් හා සාමණේර හිමිවරුන් සිවුරු හැර යන හැම අවස්ථාවකම ඔහු පැවසුවේ මේ මොන අපරාධයක්ද? මොවුන් මෙසේ සිවුරු හැර යන්නේ මක් නිසාද? තායි ජාතික භික්ෂූන් හා සාමණේරවරුන් ඔය තරම් ප්‍රමාණයක් සිවුරු හැර යන්නේ මක් නිසාද යනුවෙනි. ඔහු මෙයින් කම්පාවට පත්විය. එම තායි ජාතික භික්ෂූන් හා සාමණේරවරුන් එසේ සිවුරු හැර යාම ගැන ඔහු දුක් වූයේ තමන් බුදු දහම හා එක්වීමත් සමගම ඔවුන් එසේ යන නිසාය. ඔහු විසුවේ උනන්දුවෙන් හා අදිෂ්ඨාන සීලීවය. ඔහු කල්පනා කළේ කෙනෙකු කළ යුතු වූ එකම දෙය ගිහිගය අත්හැර දමා මහණ වීම බවය. එම නිසා තමානම් සිවුරු නොහරින බව ඔහු සිතා සිටියේය. එසේම සිවුරු හරින යමක වෙතත් ඔහු මෝඩයක යනුවෙන් සිතා ගනිමින් සිටියේය. ඔහු මේ දැක ගත්තේ වස් කාලය ආරම්භ වීමත් සමග සිවුරු පොරවා ගනිමින් භික්ෂූන් හා සාමණේරවරුන් බවට පත්වී වස් අවසානයේ සිවුරු හැර යන තායි ජාතිකයන්ය. ඔවුන් එසේ කරන බව දුටු ඔහු පවසන්නේ අනේ අපොයි කෙතරම් කනගාටු දායකද.
මටම තායි ජාතික භික්ෂුන් හා සාමණේරවරුන් ගැන ඇතිවන්නේ හරිම දුකක්. ඔවුන් ඔය කරන දේ කරන්නේ මොන හිතකින්ද යනුවෙනි. දැන් ඉතින් කාලය ගෙවී යත්ම බටහිර භික්ෂූහු නමක් සිවුරු හරින්නට වූහ. සිවුරු හැරීම එතරම් සැලකිල්ලක් දැක්විය යුතු දෙයක් නොවන බව දැනගත්තේ ඉන් පසුවය. පුහුණුව ආරම්භ කළ මුලදී නම් මෙවැනි දෙයක් සිදුවීම ඔහුගේ කම්පණයට හේතු විය. ඔහු කල්පනා කළේ භික්ෂුවක් බවට පත්වීම සැබවින්ම වැදගත් දෙයක් බවය. එසේම එය පහසු එකක් බවය. පැවිදිවීම කෙරෙහි උනන්දුවක් ඇති වූ විට මිනිසුන්ට පෙනෙන්නේ එය හැම අතින්ම හොඳ හා පහසු එකක් ලෙසිනි. ඔවුන්ගේ හැඟීම්වල හොඳ නරක මැන බැලීමට ක්‍රමයක් නැති නිසා ඔහු එක්වරම ඒ ගැන තීරණයකට බසිති. නමුත් පැවිදි වූ පසු කරන්නට තිබෙන පුහුණුව ගැන ඔහු කිසි දෙයක් නොදනිති. ඒ ගැන අවබෝධයක් ඇති අයගේ හදවත් තුළ නම් ඒ සම්බන්ධව ස්ථිර අඩිතාලමක් ඇති නමුත් එය ප්‍රසිද්ධියට පත්කිරීම ඔවුනට අවශ්‍ය නැත. දැන් මා ගැනම සඳහන් කළහොත් මම මහන වූ අලුත එතරම් ප්‍රමාණයක් පුහුණුවේ නැවුදෙන්. නමුත් මා තුළ අධික ශ්‍රද්ධාවක් තිබුණි. එසේ තිබීමට හේතුව මම නොදනිමි. සමහර විට එය මගේ උත්පත්තිය සමග එකක් විය හැකිය. මා හා එකට පැවිදි වූ හැම භික්ෂුවක් හා ශාමණේර නමක්ම වස් කාලය අවසන් වූ පසු සිවුරු හැර ගියහ. මා ඒ ගැන සිතන්නට වූයේ චහ් මේ අයට මේ සිදුවී ඇත්තේ කුමක්ද යනුවෙනි. එසේ වුවත් ඒ ගැන ඔවුන්ට කිසිවක් කියන්නට නොගියේ කැලඹිලි සහිත සිතිවිලි වලින් යුතුව සිටි මට මා ගැන වුවද විශ්වාසයක් තැබීමට නොහැකි වූ නිසාය. නමුත් මගේ අභ්‍යන්තරය තුළින් මට දැනුනේ ඔවුන් අනුවණයන් බවය. ගිහිගය අත්හැරීම අපහසුය. සිවුරු හැරීම පහසුය. මේ අයට එතරම් පිනක් නොතිබුණා විය හැකිය. ඔවුන් සිතන්නට ඇත්තේ ධර්මයට අනුව ජීවත් වීමට වඩා ලෞකික ජීවිතය හොඳ බවය. මට මේ ආකාරයෙන් කල්පනා වූ නමුත් මම ඔවුනට ඒ ගැන කිසිවක් නොකීවෙමි. මම මගේම සිත ගැන හුදෙක් සෙවිල්ලෙන් සිටියෙමි. මා සමග එකට මහන වූ අය එකිනෙකා සිවුරු හරින බව දක්නට ලැබුණි. ඉන්පසු ඔවුන් මෙම ආශ්‍රමයට ආවේ ඇඳුම් අයිත්තම් වලින් හොඳට සැරසී ඒවා ප්‍රදර්ශනය කිරීමට මෙනි. මට ඔවුන් දුටු විට කල්පනා වූයේ ඔවුන් මහා විකාරකාරයන් බවය. නමුත් ඔවුන් නම් කල්පනා කරන්නට ඇත්තේ තමන් හරි ජැන්ඩියන් බවය. සිවුරු හැරගිය විට ඔබට මේ ආකාරයෙන් ඒකමේක කිරීමට සිදුවේ. නමුත් එසේ කිරීමට කල්පනා කිරීම වැරදි කියා මට සිතුනි. එසේ වුවත් මම ඔවුනට ඒ බවක් නොකීවෙමි. එසේ නොකීවේ මට මා ගැන වුවත් තවමත් විශ්වාස කරන්නට නොහැකි වූ හේයිනි. මගේ ශ්‍රද්ධාව තවමත් කෙතෙක් කල් පවතින්නේද කියා මා තුළ වුවත් විශ්වාසයක් නොතිබිනි. මගේ මිතුරන් හැම කෙනෙකුම පාහේ සිවුරු හැරගිය පසු සම්බන්ධකම් පැවැත්වීමට තරම් කෙනෙකු නොසිටි නිසා මම හැම සම්බන්ධකමක්ම අතහැර දැමුවෙමි. ප්‍රාතිමෝක්ෂ පොත අතටගත් මම එය කියවීමෙහි යෙදුණෙමි. මගේ අවධානය වෙනතකට යොමු කරවමින් කාලය නාස්ති කර දැමීමට තරම් කෙනෙකු නොසිටි හේයින් මම මගේ සිත මුළුමනින්ම පුහුණුව කෙරෙහි යොමු කළෙමි. මා එහෙත් ඒ ගැන කිසිවක් නොකීවේ කෙනෙකු සමහර විට වයස 70 80 හෝ 90 වනතෙක් පසු බෑමකින් තොරව අදිෂ්ඨානය නැති නොකරගෙන තමන්ගේ මුළු ජීවිත කාලය තුළ පුහුණුවේ යෙදී සිටීම ඒ තරමටම දුෂ්කර කාර්යයක් ලෙස දකින්නට වූ හේයිනි. පැවිදිවන අය පැවිදි වූහ. සිවුරු හැර යන අය එසේ ගියහ.
මම ඒ හැම දෙයක් දෙස බලා සිටියෙමි. ඔවුන් රැඳුනා හෝ ගියා හෝ මම ඒ ගැන සැලකිල්ලක් නොදක්වූයෙමි. මා සිවුරු හැර යන මගේ මිතුරන් දෙස බලා සිටි නමුත් මා තුළ ඔවුන් ගැන ඇති වූ හැඟීම ඕනට පැහැදිලි දැකීමක් නොතිබූ බවය. සමහර විට අර බටහිර භික්ෂුව වුවද නොඅනුමානවම සිතන්නට ඇත්තේ ඒ ආකාරයෙන්මි. ඔහු දුටියේ මිනිසුන් එක්වස් කාලයක් පමණක් පැවිදි වී සිට ඉන්පසු තම සිත වෙනස් කර ගන්නා බවකි. ඉන්පසු ඔහු වුවද අප විසින් කලකිරීම යනුවෙන් හඳුන්වන ලබන එම තත්වයට පත්විය. පැවිදි දිවිය කෙරෙහි කලකිරී පුහුණුව අත්හැර දැමු ඔහු සිවුරු හැරියේය. දැන් ඔබත් මේ ආකාරයට සිවුහැර යන්නේ මක් නිසාද? මීට පෙර තායි භික්ෂූන් සිවුරු හරින විට ඔබ පැවසුවේ මේක හරි අපරාධයක්. ඒ කෙතරම් කනගාටු දායකද සංවේගාත්මකද යනුවෙනි. දැන් ඔබම සිවුරු හරින විට ඔබට ඒ ගැන කනගාටුවක් ඇති නොවන්නේ මක් නිසාද කියා මම ඔහුගෙන් විමසුවෙමි. මට පිළිතුරක් දීගත නොහැකි වූ ඔහු ලැජ්ජාවට මෙන් දත් විලිස්සාගෙන සිටියේය. මනසෙහි පුහුණුව ගැන කතා කරන විට ඔබ තුළ ඒ සම්බන්ධයෙන් සාක්ෂි දැරීමට හැකි තරම් දෙයක් තවමත් වර්ධනය වී නොමැතිනම් එය මැන බැලීමට හැකි වෙනත් හොඳ මට්ටමක් සොයා ගැනීම අපහසුය. බොහෝ බාහිර දේවල් සම්බන්ධයෙන් නම් ඒවායේ හොඳ නරක දැනගැනීම සඳහා යම් මට්ටම් හා පූර්වාදර්ශයන් පවතින නිසා ඔබට අනුන් කෙරෙහි විශ්වාසයක් තැබීමට හැකි වෙයි. නමුත් ධර්මය ගැන මට්ටමක් යොදා ගැනීමට යන විට ධර්මය කෙතෙක් දුරට අප තුළ පහළ වී තිබේද? අප කල්පනා කරන්නේ හරියටද වැරදියටද? එය හරි වුවත් එම හරි බව අත්හරින සැටි අපි දැන සිටිමුද? නොයසේනම් අපි තවමත් එහි එල්ලීගෙන සිටිමුද? එම නිසා අත්හැර දමන යම් තත්ත්වයකට පත්වන තෙක් ඔබ මෙනෙහි කිරීමේ යෙදිය යුතුය. වැදගත් වනුයේ මෙයයි. හොඳ හෝ නරක කිසි දෙයක් ඉතිරි නොවනසේ ඔබ මෙනෙහි කිරීමේ යෙදිය යුතුය. ඔබ ඒවා විසිකර දමන්නේහිය. මෙහි අදහස හැම දෙයක්ම විසිකර දමන බවය. ඒ හැම දෙයක් ඉවත් වී ගියහොත් තව කිසිවක් ඉතුරු නොවේ. ඉතිරිවන යමක් තිබුණහොත් ඒවා මුළුමනින්ම ඉවත් වී නැත. ඉතින් මෙම පුහුණුව ගැන බලන විට අප එය පහසු දෙයක් බව සමහර විට පැවසීමට පුළුවන්. කීම පහසුය. නමුත් කිරීම අපහසුය. එය අපේ ආශාවන්ට අනුකූල නොවන හේන් අපහසුය. සමහර විට අපට පෙනෙන්නේ ඒ පිටුපස. මාරා වේශය පවතින බවය. හැම දෙයක් හරි ආකාරයට සිදුවේ. අප කුමක් කළත් කුමක් කීවත් එය හුදෙක් හරි බව පෙනේ. එවිට අප කරන්නේ එම හරි බව කෙරෙහි ඇලීමයි. වැඩි කලක් යාමට මත්තෙන් එය වැරදි බවට පත් වූ විට හැම දෙයක් නරක අතට හැරේ. අපහසුව පවතින්නේ මෙන්න මෙතනය. දේවල් මැනබැලීම සඳහා අපට මිම්මක් නොමැත. අධික භක්තියක් ඇතිව විශ්වාසය හා ඇදහීම දායාද කර ගනිමින් සිටින ප්‍රඥාවෙන් අඩු පුද්ගලයන්ගේ සමාධිය යහපත් වුවත් ඔවුන් තුළ එතරම් විදර්ශනා ඥානයක් නොතිබේ. හැම දෙයක එක් පැත්තක් පමණක් දැකගනිමින් ඔහු ඒ පසුපස යති. මෙනෙහි කර බැලීමක් නොකරති. මෙය අන්ධ විශ්වාසයයි. දහමෙහි දැක්වෙන පරිදි මෙයට සද්ධා අධිමොක්ක හෙවත් අන්ධ විශ්වාසයයි කියමු. විශ්වාසය ඔවුන් තුළ ඉතා හොඳින් පවතින නමුත් එය පුහුණුව තුළින් ජනිත වූවක් නොවේ. ඔහු මේ අවස්ථාවේ එය නොදකිති. ඔවුන් විශ්වාස කරන්නේ තමන් තුළ ප්‍රඥාව ඇති බවය. එම නිසා තමන්ට වැරදි ඇත්තේ කොතනද කියා ඔහු නොදකිති. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා යනුවෙන්
බලපහක් ගැන උගන්වා දී තිබෙන්නේ මේ නිසාය. සද්ධායනු අචල විශ්වාසයයි. විරේයනු අනලස් වීරියයි. සතියනු සිහියයි. සමාධියනු මනසේ ඒකාග්‍රතාවයයි. ප්‍රඥායනු හැම දෙයක් කෙරෙහි පැතිරී පවත්නා පරිපූර්ණ දැනීමකි. ප්‍රඥාවන්තයන් විසින් මෙම පියවර පහ අපට ලබා දී යත්තේ සැමට පළමු ඒවා ඉගෙනීමේ විෂයක් වශයෙන් දැකීමටත් දෙවනුව ඒවා අපේ පුහුණුව සමග සසඳමින් පුහුණුවේ වර්තමාන තත්ත්වය මැන බැලීමේ මෙනුන් දණ්ඩක් වශයෙන් ඒවා දෙස බැලීමට හැකිවීම සඳහාත්‍ය. උදාහරණයක් වශයෙන් අචල විශ්වාසය ගැන බලන්න. අප තුළම විශ්වාසයේ තිබේද? එය දැන්වත් දියුණු කරගෙන තිබේද? විරිය. අප තුළ අනලස් විරිය තිබේද? නොයසේනම් නොතිබේද? අප තුළ ඇතියම විරිය හරි එකක්ද? නොයසේනම් වැරදි එකක්ද? අප මේ ගැන සලකා බැලිය යුතුය. හැම කෙනෙකු තුළම යම් ආකාරයක වීරියක් පවත්නා නමුත් එම වීරිය තුළ ප්‍රඥාව ගැබ් වී තිබේද? නොයසේනම් නොතිබේද? සතිය ගැන වුවද එය එසේය. බලලෙකුට වුවද සතිය තිබේ. ඌ තුළය පවතින්නේ මීයක දුටු විට එම මීයා අල්ලාගෙන කන අරමුණ මත තම සිත පිහිටුවාගෙන සිටින විටය. ඌගේ සිත එක්තරා අරමුණක පිහිටුවාගෙන ඇත. බලලා තුළ ඇත්තේද එක්තරා ආකාරයක සතියකි. සමාධිය. තමන් කරමින් සිටින දේ කෙරෙහි සිත පිහිටුවා ගනිමින් සිටීම. ඌ තුළ යත් පවති. ප්‍රඥාව හෙවත් දැනුම ඌ තුළ පවති. නමුත් එය මිනිසෙකුගේ දැනුම මෙන් පුළුල් ආකාරයේ එකක් නොවේ. ඌ දැනගන්නේ සතෙකු දැනගන්නා ආකාරයට. ආහාරය සඳහා මීයන් අල්ලා ගැනීමට තරම් ප්‍රමාණවත් වූ දැනුමක් ඌ තුළ පවති. මේවා තුළින් හැඳින්වෙනුයේ බලපහක් ගැනය. මෙම බලපහ පහළ වූයේ හරි දැකීම තුළින්ද නැද්ද? ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා මේවා පහළ වූයේ හරි දැකීම තුළින්ද? මෙම හරි දැකීම යනු කුමක්ද? හරි දැකීම මැන බැලීම සඳහා ඇති මෙනුන් දණ්ඩ කුමක්ද? අප මේ පැහැදිලිව වටහා ගත යුතුව ඇත. හරි දැකීම යනු හැම දෙයක් අනිත්‍ය වශයෙන් වටහා ගැනීමය. බුදුරජාණන් වහන්සේ සහ සියලුම ආර්යයන් වහන්සේලා දේවල් තදින් අල්ලා නොගන්නේ එම වැටහීම නිසාය. උන්වහන්සේලා ඒවා අල්ලා ගන්නා නමුත් තදින් අල්ලා නොගනිති. එම අල්ලා ගැනීම යමක් වෙන්කොට අල්ලා ගැනීමක් බවට එනම් අනන්‍යතාවයක් බවට පත්කර නොගනිති. බවය ඇතිවීමක් කරා කැඳවාගෙන නොයන එම අල්ලා ගැනීම තෘෂ්ණාවෙන් දූෂිත වූ අල්ලා ගැනීමක් නොවේ. ඒ තත්ත්වයට මේ තත්ත්වයට පත්වීමක් නොසොයන ඒ තුළ ඇත්තේ හුදෙක් පුහුණුව පමණකි. එක්තරා දෙයක් අල්ලාගෙන සිටින විට ඔබට ඒ තුළින් ඇතිවන්නේ සතුටක්ද නැත්නම් දුකක්ද? එයින් ඇතිවන්නේ සතුටක් නම් ඔබ එය අල්ලාගෙන සිටින්නේහිද? ඇතිවන්නේ අසතුටක් නම් එයත් අල්ලාගෙන සිටින්නේහිද? අපේ පුහුණුව ගැන වඩාත් නිවැරදිව මැන බැලීම සඳහා සමහර කාරණාවන් නියමයන් වශයෙන් යොදා ගැනීමට පිළිවන. කෙනෙකු අන්‍යයන්ට වඩා හොඳය. නොයසේනම් එක සමානය. එසේත් නොමැතිනම් අන්‍යයන්ට වඩා අඥානය වැනි අදහස් වැරදි අදහස් වශයෙන් දැන ගැනීම එවන්නකි. අපට මේ ආකාරයේ හැඟීම් ඇතිවන නමුත් අප ප්‍රඥාවෙන් යුතුව ඒවා ගැන වටහා ගන්නේ හුදෙක් පහළවේ නිරුද්ධ වන දේවල් වශයෙනි. අප අන්‍යයන්ට වඩා හොඳය යනුවෙන් දැකීමද වැරදිය? අන්‍යයන් හා සමානය යනුවෙන් දැකීමද වැරදිය? අන්‍යයන්ට වඩා පහත්ය යනුවෙන් දැකීමද වැරදිය? මේ සියල්ල විනිවිද දකුණු ලබන්නේ හරි දැකීම තුළිනි. එසේනම් අප සිටින තත්ත්වය කුමක්ද? අප අනුනට වඩා හොඳය කියා සිටීම තුළින් උඩඟු බව ඇතිවේ. අප තුළ ඇති නමුත් අපි එය නොදකිමු. අන්‍යයන් හා සමානය කියා සිටීම තුළින්
සුදුසු අවස්ථාවල ගෞරවය හෝ යටහත් පහත් භාවය දැක්වීමට අසමත් වෙමු. අනුන්ට වඩා පහත්ය කියා සිතීම තුළින් එම පහත් තත්ත්වයට වැටී ඇත්තේ නරක දසාවකින් වැනි දෙයකින් කියා සිතමින් සිත් තැවුලටපත් වෙමු. අප තවමත් පංචස්කන්ධය තදින් අල්ලාගෙන සිටීමය. ඒ සියල්ල හුදෙක් භවය හා උත්පත්තියයි. ඉහතින් දැක්වූයේ අප ගැන මැන බැලීමට අපට ඇතියෙක් මෙනුන් දණ්ඩකි. දැන් තවත් එකක් ගැන බලමු. සතුට ගෙනයනු ලබන අත්දැකීමක් ලබන විට අප සතුටට පත්වෙමු. අසතුට ගෙනයනු ලබන අත්දැකීමක් ලබන විට අපි අසතුටට පත්වෙමු. කැමැති හා අකමැති යනුවෙන් නම් කර ඇති දෙආකාරයේම දේවල් තුළ ඇත්තේ එකම අගයකි. කියා ඒවා දෙස බැලිය හැකිද? ඔබ මේ මිනුන් දණ්ඩෙන් ඔබ ගැනම මැන බලන්න. අපේ එදිනෙදා ජීවිතයේදී අපට ලැබෙන නොයෙකුත් අත්දැකීම් වලදී අප සතුටට පත්වන යමක් අසන්නට ලැබෙන විට අපේ මනෝභාවය වෙනස් වෙයිද? අපේ සතුටට හේතු නොවන අත්දැකීමක් ලබන විටදී අපේ මනෝභාවය වෙනස් වෙයිද? නොයසේ නම් එය නොවෙනස්ව පවතීද? මෙන්න මේ තෙබී බැලීම තුළින් අපේ මිනුන් දණ්ඩ දක්නට හැකිය. හුදෙක් ඔබම දැනගන්න. එයයි සාක්ෂිකරු. ඔබේ ආශාවන්ට යටත් වී තීරණ නොගන්න. යම් තත්ත්වයකට පත් වී නැතත් එවැනි තත්ත්වයකට පත් වී ඇති බවක් හුවා දක්වන කල්පනාවන් ඇති කර වීමට මෙම ආශාවන්ට හැකි වෙයි. එම නිසා ඒ ගැන අප සිහි පරීක්ෂාවෙන් සිටිය යුතුය. මේ ගැන සලකා බැලීම සඳහා නොයෙකුත් කෝණ හා පැති ඇති නමුත් නියම ක්‍රමය ඔබේ ආශාවන් ලුහුබැඳීම නොව සත්‍ය ලුහුබැඳීමයි. අප හොඳ හා නරක යන දෙක දැනගනිමින් ඒවා අත්හැර දැමීම ගැන දැනගත යුතුය. අත්හැර දැමීමෙහි නොයදුනහොත් අප තවමත් සිටින්නේ සිටින තැනමය. අප තුළ තවමත් පැවැත්ම ඇත. තවමත් තබා ගැනීම ඇත. පැවැත්මක් ඇත්නම් යම් කිසිවක් ඉතිරි වී ඇත. භවය හා උප්පත්තිය ඉදිරියටත් ඇත. අනුන් කෙතරම් හොඳ හෝ නරක හෝ වුවත් ඔවුන් විනිශ්චය කිරීමට නොයමින් තමන්ම විනිශ්චය කර ගන්නා මෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ නිසාය. බුදුරජාණන් වහන්සේ කරනුයේ සත්‍ය මෙයයි. පවසමින් මාර්ගය හුදෙක් පෙන්වා දීම පමණය. දැන් අපේ මනස පවතින්නේ ඒ ආකාරයටද නැතහොත් වෙනස් ආකාරයකටද? සිතට ආහාර. උදාහරණයක් වශයෙන් යම් භික්ෂුවක් වෙනත් භික්ෂුවකට අයිති දේවල් ගත්තේය කියා සිතන්න. එම දේවල් අයිති භික්ෂුව අනෙක් භික්ෂුවට ඔබ මගේ දේවල් සොරා ගත්තෙහිය කියමින් ඔහුට දෝෂාරෝපණය කළේය කියා සිතන්න. ඒ අනෙක් භික්ෂුව මම සොරකම් නොකෙලිමි. මා කළේ ඒවා නිකම්ම නිකම් ගැනීම පමණකි යනුවෙන් පවසන බව සිතන්න. මේ විසඳීම අපි තුන්වෙනි භික්ෂුවකට පවරමු. ඔහුට සිදුවන්නේ චුදිත භික්ෂුව සංඝාධිකරණයේ ඉදිරියට පැමිණවීමයි. ඔහු මම එය ගතිමි. නමුත් සොරකම් නොකෙලිමි. එතනදී කියවෙන්නේ එයමය. එසේත් නොමැතිව පරාජිකා හෝ සංඝාදිශේෂ වැරදි සම්බන්ධ අනෙකුත් නීතිගත හොත් කියවෙන්නේ ඔහු ඒක කළ නමුත් මා තුළ ඒ සඳහා චේතනාවක් තිබුණේ නැයි යනුවෙනි. ඔබ එය විශ්වාස කරන්නේ කෙසේද? ඒ ගැන ප්‍රවේශම් වන්න. එය විශ්වාස කිරීමට නොහැකි නම් ඔබට කළ හැකි එකම දෙය ඒ ගැන වගකීම ඒ සිදු කළායටම බාර දීමයි. එහි වගකීම පැවරෙන්නේ ඔහුටමය. නමුත් අපේ සිත් තුළ පහළවන දේවල් සැඟවිය නොහැකි බව අප වටහා ගත යුතුය. කරන ක්‍රියාව හොඳ වුවත් නරක වුවත් ඒවා ගැන සැලකිල්ලක් නොදක්වා සිටීම තුළින් ඒවා ඉවත් නොවේ. මක් නිසාද? ඒවා විසින්ම හෙළිදරව් වන නැඹුරුවක් ඒවා තුළ පවත්නා නිසාය. ඒවා සැඟවී ගන්නේත් හෙළිදරව් වන්නේත් ඒවා විසින්මය. ඒවා ඉබේටම මෙන් ක්‍රියාත්මක වෙයි.
දේවල් ක්‍රියාත්මක වෙන්නේ ඒ ආකාරයටයි. මෙම දේවල් ගැන අනුමාන වශයෙන් බැලීමට හෝ සිතා ගැනීමට වෑයම් නොකරන්න. අවිද්‍යාව හේවත් නොදැනීම පවත්නාතේ ඒවා අහෝසි නොවි පවති. වතාවකදී අගවිනිසර කරු මගේ විමසා සිටියේ ඇදුරු හිමියනි. අනාගාමී කෙනෙකුගේ මනස තාමත් සම්පූර්ණ වශයෙන් පිරිසිදු වී නැතිද යනුවෙන්. ඔව් එය මුළුමලින්ම පිරිසිදු වී නැත. ඒක හරි වැඩක්. අනාගාමී තැනැත්තා සියලුම කාමාශාවන්ගෙන් වෙන් වූ කෙනෙකු නිසා ඔහුගේ මනස තාමත් පිරිසිදු නොවේ පවතින්නේ මක් නිසාද? ඔහු කාමාශාවන් අත්හැර දමා තිබුවත් ඔහු තුල යමක් තාමත් ඉතිරි වී නැද්ද? අවිද්‍යාව තවමත් පවති. යමක් තවමත් තිබේ නම් එයින් පෙනෙන්නේ යමක් ඉතිරි වී තිබෙන බවය. එයත් හරියට අර භික්ෂුවකගේ පාත්‍රය මෙනි. ලොකු ඒවායේ ලොකු ප්‍රමාණ පාත්‍රද, මධ්‍යම ප්‍රමාණ පාත්‍රද, කුඩා ප්‍රමාණ පාත්‍රද, නැවත මධ්‍යම ඒවායේ ලොකු ප්‍රමාණ පාත්‍රද, මධ්‍යම ප්‍රමාණ පාත්‍රද, කුඩා ප්‍රමාණ පාත්‍රද, නැවතත් කුඩා ඒවායේ ලොකු ප්‍රමාණ පාත්‍රද, මධ්‍යම ප්‍රමාණ පාත්‍රද, කුඩා ප්‍රමාණ පාත්‍රද කියා තිබේ. පාත්‍රය කතරම් කුඩා එකක් වුවත් එය පාත්‍රයකි. එය හරිද? සෝතාපන්න සකදාගාමි තත්වයන් තුල ඇත්තේ එවන්නකි. එවැනි තත්වයන් යටතේ සිටින හැම කෙනෙක් යම් ආකාරයකින් කෙලෙසුම් අතහැර දමා ඇති නමුත් එය සිදු කර ඇත්තේ ඔවුනට අදාළ මට්ටම් තෙක් පමණි. ඉතිරි වී ඇති යමක් ඇත්නම් එම ආර්ය පුද්ගලයෝ එය නොදකිති. එය කළ හැකි වූයේ නම් ඔවුන් රහත් බවට පත්වනු ඇත. ඔවුනට හැම දෙයක් දැකීමට තාමත් නොහැකිය. දැකීමට නොහැකි වන්නේ අවිද්‍යාව නිසයි. අනාගාමි අයෙකුගේ සිත මුළුමනින්ම ඍජු බවට පත්ව තිබූයේ නම් ඔහු අනාගාමි කෙනෙකු වශයෙන් නොසිටිනු ඇත. පූර්ණ අවබෝධත්වයට පත් වූ කෙනෙකු වනු ඇත. දැන් මෙතනදී සිදු වී ඇත්තේ යම් දෙයක් තාමත් ඉතිරි වී තිබීමයි. ඔහුගේ මනස පිරිසිදුද? ඔව්. එය යම් ප්‍රමාණයකින් පිරිසිදු වී ඇති නමුත් 100%ක්ම නොවේ. එම පැනයට මා පිළිතුරු දිය යුතුව තිබුණේ මේ ආකාරයෙන් මිස වෙනත් කවර ආකාරයකින්ද? ඔහු පැවසුවේ නැවතත් පැමිණ ඒ ගැන මගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බවය. මේ සඳහා මිනුම් දණ්ඩක් ඇති හේයින් ඔහුට ඒ ගැන පරීක්ෂා කර බැලිය හැකිය. සිහියෙන් තොරව නොසිටින්න, අවදියෙන් සිටින්න බුදුරජාණන් වහන්සේ විසින් අපට අනුශාසනා කරන ලද්දේ අවදියෙන් සිටීමටය. සිත පුහුණු කිරීමට යාමේදී මා තුල වුවත් යම් පෙළඹවීම් ඇති වූ අවස්ථාවල් තුබූ බව ඔබ දන්නේහිද? බොහෝ දේවල් අත්හදා බැලීමට මා තුල පෙළඹවීමක් ඇති වූ නමුත් මට ඒවා පෙනෙන්නට වූයේ මාර්ගයෙන් පිටපැන යන දේවල් වශයෙනි. ඇත්ත වශයෙන් කිවහොත් එය හුදෙක් කෙනෙකුගේ මනස තුල පවතින සාඩම්බරය නැතහොත් මාන්නය වැනි හැඟීමකි. මනස තුල දිට්ඨියත් මානයත් පවති. මේ දෙක ගැන හුදෙක් අවධානයෙන් සිටීම සෑහෙන තරම් දුෂ්කර කාර්යයක්. මෙම ආරාමයට පැමිණි භික්ෂුවක් බවට පත්වීමට අවශ්‍ය වූ එක් මිනිසෙක් විය. තමාගේ මියගිය මෑණියන්ට කරන උපහාරයක් වශයෙන් පැවිදි වීමට තීරණය කරගත් ඔහු මෙහි පැමිණියේ ඒ සඳහා අවශ්‍ය සිවුරු පිරිකරද රැගෙනය. තමන් ගෙන ආ සිවුරු පිරිකර පසෙක තබා ඔහු මෙහි සිටින භික්ෂූන්ට එතරම් ගරුසරු දැක්වීමක්වත් නොකර ප්‍රධාන ශාලාව ඉදිරිපිට සක්මන් භාවනාව කිරීමට පටන් ගත්තේය. ඔහු එහාටත් මෙහාටත් නැවත නැවතත් එහාටත් මෙහාටත් පියවර මනමින් භාවනා කළේ තමන් දන්නා දේ පෙන්වීමට මෙනි. මෙය දුටු මට අනේ අපොයි අපාතර මෙවැනි මිනිස්සු සිටිනවා නොවේද කියා සිතුනි. සද්ධා අධිමොක්ක හෙවත්
අන්ධවිශ්වාසය කියා කියන්නේ මෙයට. ඔහු තීරණය කරන්නට ඇත්තේ හිරුබැස යාමට මත්තෙන් අවබෝධත්වයට පත්වීම වැනි දෙයක් විය හැකිය. එය එතරම් පහසුවෙන් කළ හැකි දෙයක් ලෙසද කල්පනා කළා විය හැකිය. ඔහු කිසිවෙකු දෙස නොබලා තම හිස හුදෙක් පහතට නවා ගනිමින් සක්මන් කළේ තමන්ගේ මුළු ජීවිතය ඒ මතම රැඳී ඇති ආකාරයෙන්. මා ඔහුට එය කරගෙන යාමට හුදෙක් ඉඩ දුන් නමුත් මට කල්පනා වූයේ, අනේ මනුස්සයෝ, ඔබ සිතාගෙන සිටින්නේ ඕක එතරම් පහසු දෙයක් ලෙසද යනුවෙනි. අන්තිමට ඔහු කෙතරම් වේලාවක් එහි රැඳී සිටියේද කියා මම නොදනිමි. එසේම ඔහු පැවිදි වූයේද කියාවත් නොදනිමි. මනසට යමක් ගැන කල්පනා වන විට අපි එය ඒ වෙත පිටත් කර හරිමු. එය නිතරම කරමු. එය හුදෙක් මනසට සුපුරුදු ප්‍රපංච බිහිකිරීමක් බව අපි අවබෝධ කර නොගනිමු. ප්‍රඥාව ලෙස වෙස්වලා ගනිමින් පැමිණෙන එය සියුම් දේවල් පවා විස්තර කිරීමට යයි. මනසෙන් සිදු කෙරෙන මෙම ප්‍රපංච ගොඩනැගීම ඉතා දක්ෂ අන්දමින් සිදුවේ. අපි ඒ බව නොදැන සිටියහොත් එය ප්‍රඥාව ලෙස වරදවා ගනිමු. නමුත් එහි ඇති සත්‍ය ස්වභාවය දැනගත් විට එය ප්‍රඥාව නොවන බව දැනගනිමු. අප තුල දුක් පහළවන්නේ නම් ඔය තිබේයයි කියන ප්‍රඥාව තිබෙන්නේ කොහේද? එහි ඇති ප්‍රයෝජනය කුමක්ද? අන්තිමට බැලුව විට එය හුදු ප්‍රපංචයක් පමණි. එම නිසා ඔබ බුදුරජාණන් වහන්සේ සමග සිටින්න මා මේට පෙර බොහෝ අවස්ථාවල ප්‍රකාශ කළ පරිදි අප අපේ පුහුණුව තුළින් කළ යුත්තේ අපේම අභ්‍යන්තරයේ දෙස හැරී බුදුරජාණන් වහන්සේ සිටින්නේ කොහේද? උන්වහන්සේ මේ දැනුත් වැඩ සිටින නිසා ඔබ ඔබේ අභ්‍යන්තරයේ දෙසට හැරී උන්වහන්සේ සොයා ගන්න. උන්වහන්සේ වැඩ සිටින තැන කොතැනද? උන්වහන්සේ වැඩ සිටින්නේ අනිත්‍ය තුලය. අභ්‍යන්තරයට ගොත් උන්වහන්සේ දැක ගන්න. උන්වහන්සේට වැඳ නමස්කාර කරන්න. පටන් ගැනීමක් වශයෙන් ඔබට එතන නතර වීමට පිළිවන. මා දැන් සෝවාන් පුද්ගලයෙක් කියා කීමට ඔබේ මනස උත්සාහ කළහොත් ඔබ ගොස් සෝවාන් පුද්ගලයෙකුට වැඳ නමස්කාර කරන්න. ඔබට ඔහු විසින් පවසනු ලබන ඇත්තේ හැම එකක්ම අනිත්‍ය යන්නයි. සකදාගාමී පුද්ගලයෙකු මුණ ගැසුනහොත් ඔහු ළඟට ගොස් ගෞරව දක්වන්න. ඔබ ඔහු දුටු විගසම ඔහු පවසනුයේ නිත්‍ය නොවේ යන්නයි. අනාගාමි අයකු සිටියහොත් ඔහුටද වැඳ නමස්කාර කරන්න. ඔහු පවසනු ඇත්තේ එකම එක් දෙයක් පමණි. එනම් අවිනිශ්චිතයි යන්න පමණය. රහත් පුද්ගලයෙකු හෝ මුණ ගැසුනහොත් ඔහු ළඟටත් ගොස් වැඳ නමස්කාර කරන්න. ඔහු තදින්ම කියා සිටිනු ඇත්තේ අර හැම එකටත් වඩා අනිත්‍යයි යන්නය. ඔබට අසන්නට ලැබෙන්නේ හැම එකක්ම අනිත්‍යයි. කිසිවකට නොවැළෙන්න යන ආර්ය උතුමන්ගේ වචනයයි. ඔබ බුදුරජාණන් වහන්සේ දෙස බැලිය යුත්තේ හුදෙක් නිවටයකු බලන ආකාරයට නොවේ. දේවල් අත්හැර නොදමා තදින් අල්ලා ගනිමින් ඒවායේ එල්ලී නොසිටින්න. පවත්නා මෙම දේවල් මතුපිටින් පමණක් දැකීමෙහි ක්‍රියාකාරීත්වයන් ලෙස දැක ගන්න. ඉන්පසු ඒවා යථාර්ථයේ දැකීම වෙතට යොමු කරන්න. ඔබ පත්විය ගත යුත්තේ එම තත්ත්වයටය. ඔබ තුල මතුපිටින් පමණක් දැකීම මෙන්ම යථාර්ථයේ දැකීමද පැවතිය යුතුය. මම ඔබට බුදුන් වහන්සේ වෙත යන්න කියා කියන්නේ නිසාය. බුදුරජාණන් වහන්සේ දැකිය හැකිද? බුදුරජාණන් වහන්සේ යනු ධර්මයයි. ලෝකේ පවත්නා සියලුම ඉගැන්වීම් මේ එකම ඉගැන්වීම වූ අනිත්‍යයි යන්නට ඇතුළත් කළ හැකිය. මේ ගැන කල්පනා කරන්න. භික්ෂුවක් වශයෙන් අවුරුදු 40කටත් වැඩි කාලයක් ගවේෂණයේ යෙදී සිටි මට සොයාගත හැකි වූ එකම දෙය මෙම අනිත්‍යයි.
එය මෙන්ම ඉවසලි මාත්ව විඳ දරා ගැනීමයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට ලං විය හැක්කේ අනිච්ඡං එනම් සියල්ලම අනිත්‍යයි යන්න තුලිනි නිසක බවට පත්වීම සඳහා මනසට කෙතරම් අවශ්‍ය වූවත් ඔබ එයට හුදෙක්ම පැවසිය යුත්තේ විශ්වාස කළ නොහැකිය යනුවෙනි මනසට යම් දෙයක් විශ්වාසවන්ත ලෙස අල්ලා ගැනීමට අවශ්‍ය වන හැම විටකම ඔබ එයට එය විශ්වාස කළ නොහැකි අනිත්‍යයි යනුවෙන් හුදෙක්ම පවසන්න එම ක්‍රමයට අනුව එය පොඩි පට්ටම් කර දමන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය යොදාගත් විට සියල්ල අවසන් වන්නේ මෙයිනි එය එසේ වන්නේ එක් මොහතකදී පමණක් සිදුවන දෙයක් ලෙස නොවේ සිටගෙන සිටියත් ඇවිදිමින් සිටියත් වාඩි වෙමින් හෝ දිගා වෙමින් සිටියත් ඔබ හැම දෙයක් දකින්නේ ඒ ආකාරයෙනි තමන් තුළ කැමැත්තක් පහළ වුවත් අකමැත්තක් පහළ වුවත් ඔබ ඒවා දකින්නේ ඒ ආකාරයට අනුවය බුදුරජාණන් වහන්සේටත් ධර්මයටත් ලංවීම යනුවෙන් හැඳින්වෙනුයේ මෙයයි දැන් මේ මට හැඟෙන ආකාරයට අනුව ධර්මය පුහුණු වීම සඳහා අගනා ක්‍රමයකි මාගේ පුහුණුවත් ඒ කාලයේ සිට මේ දක්වාම පැවති ඒ ආකාරයටය මා ඇත්ත වශයෙන් පිටක ග්‍රන්ථ කෙරෙහිම විශ්වාසය තබාගෙන නොසිටි නමුත් ඒවා ගැන නොසලකා හැරීමක්ද කළේ නැත මා ගුරුවරයා ගැන විශ්වාසය නොතැබුවත් පුහුණුව තනියෙන් කරනු ලැබුවේත් නැත මගේ මුළු පුහුණුව ඒක හෝ මේක හෝ නොවුනි නොවලහා කිවහොත් එය නිමාවක් දැකීමේ කාර්යයක් පමණක්ම විය එහි අදහස පුහුණුවට යොමු වෙමින් මතු පිටින් පමණක් දැකීම මෙන්ම යථාර්ථය දැකීම සම්පූර්ණ වනතෙක් අවසානය දක්වා පුහුණු වීමය මා නොයෙකුත් ක්‍රම මගින් මේ දැනටමත් පවසා ඇති නමුත් එය නැවත වතාවක් අසා දැන ගැනීමට ඔබ තුල කැමැත්තක් තිබීමට පිළිවන නොකඩවා පුහුණුවේ යෙදෙමින් දේවල් ගැන ඉතා හොඳින් සලකා බලනු ලැබුවහොත් ඔබ ක්‍රමයෙන් මේ අරමුණ වෙත ළඟා වෙන්නේය ඔබ මුලින් ඉදිරියට යෑමට ඉක්මන් වන්නේය ආපසු ඒමටත් නැවතීමටත් ඉක්මන් වන්නේය ඉන්පසු හරි බවට පත්වන්නේ පෙරට යෑමත් ආපසු ඒමත් නැවතී සිටීමත් නවන දෙයක් බව පෙනෙන තැනට ලංවන තෙක් ඔබ ඔබේ පුහුණුව කරගෙන යෑමය එය නිමාවන්නේ එතැනිනි මේ තමා එහි නිමාව මෙයට වඩා කිසිවක් බලාපොරොත්තු නොවන්න එය එතැනින්ම අවසන්ය සීනාශ්‍රවක පරිපූර්ණත්වයට පත් තැනත්තා ඔහු ඉදිරියට යන්නේ ආපසු එන්නේත් නැවතී සිටින්නේත් නැත ඔහුට ඉදිරියට යෑමක් නැවතී සිටීමක් හා ආපසට යෑමක් වෙන දෙයක් නැත ඒ සියල්ල අවසන් වී ඇත මේ ගැන සලකා බලන්න ඔබේම මනස තුළින් පැහැදිලිව අවබෝධ කරගන්න සැබෑ වශයෙන් පවත්නා කිසිවක් නොමැති බව ඔබ හරියටම දකින්නේ එවිටය මෙය ඔබට පැරණි දෙයක්ද අලුත් දෙයක්ද යන්න රඳා පවතින්නේ ඔබ මතය ඔබේ ප්‍රඥාව හා විදර්ශනා ඥානය මතය ප්‍රඥාව හා විදර්ශනා ඥානය නොමැති අයකුට එය තෝරා බේරා ගැනීමට නොහැකි වෙයි අඹ කොස්වැනි ගස් දෙස හුදෙක් බලන්න ඒවා එක ගොඩකම හැදුනහොත් මුලින් එක ගහක් ලොකුවට හැදී අනිත් ඒවා එම ලොකු ගසින් ඈත් වී පිටතට සිටිනසේ නැමේ පවතී මෙය මෙසේ වන්නේ මක් නිසාද ඒවාට එසේ වීමට කියා දෙනු ලබන්නේ කවුරුන් විසින්ද ස්වභාව ධර්මය යනු මෙයයි හොඳ හා නරක යන දෙකද හරි හා වැරදි යන දෙකද ස්වභාව ධර්මය තුළම අඩංගු වී ඇත එයට කළ හැකි වන්නේ එක්කෝ හරි දෙයට හෝ වැරදි දෙයට බර වීමයි
මොනම ගස් වර්ගයක් වුවත් එක් ගොන්නකට ඉතා ළඟින්ම සිට වූ විට පසුවට ලොකු වන ගස් මුලින් ලොකු වන ඒවායින් ඈත් වේ. මෙය මෙසේ වන්නේ කෙසේද? ඒවාට එසේ කිරීමට තීරණය කරනු ලබන්නේ කා විසින්ද? ස්වභාව ධර්මය යනු මෙයයි, නැතහොත් ධර්මය යන්නත් එයයි. දැන් අපේ තෘෂ්ණාව මේ ආකාරයට අප දුක කරා රැගෙන යනු ලබයි. මෙනෙහි කිරීමේ යෙදෙන විට එය ඉවත් වී යන නිසා අප එම තෘෂ්ණාව යටපත් කරගෙන වැඩෙමු. විමර්ශනය කිරීම තුළින් අපි තෘෂ්ණාවට හිරිහැර කරමු. එය ක්‍රමයෙන් හීන වී ගොස් නැත්තටම නැතිවන තෙක් එසේ කරමු. එයත් අර ගස්වල සිදුවන ක්‍රියාවලියමෙනි. ඒවායේ වැඩෙන ආකාරයට වැඩෙන ලෙස කවුරුන් විසින් හෝ අනකිරීමක් කරනු ලබයිද? කතා කිරීමටත් එහාට මෙහාට යෑමටත් නොහැකි නමුත් ඒවා බාධක වලින් මිදී වැඩෙන ආකාරය ගැන දැනගෙන සිටි. තදබද වී යම් සමූහයකට මැදිවන තැනක් ඇත්නම් එතන වැඩීමට අපහසු තැනකි. එම නිසා ඒවා වැඩෙන්නේ පිටතට නැමේගෙනය. ධර්මය දැකීම සඳහා දේවල් විශාල ප්‍රමාණයක් දෙස බැලීම අවශ්‍ය නැත. හරියටම මෙන්න මෙය තුළ ධර්මය පවති. නුවණින් හෙබි තැනැත්තා මේ තුළින් දැකගනි. ගස්වල ස්වභාවයට අනුව ඒවා කිසි දෙයක් නොදනි. ස්වභාව ධර්මයේම නියාමයන්ට අනුව ක්‍රියා කර අනතුරු වලින් බේරී වැඩෙන්නට හා නිදහස් පැත්තකට හැරවී වැඩෙන්නට තරම් ඒවා තුළ දැනුමක් පවති. භාවනා යෝගීව සිටින්නවුන්ද ක්‍රියා කරන්නේ ඒ ආකාරයට. අප පැවිදි බිමට ඇතුල් වී සිටින්නේ දුක ජය ගැනීම සඳහාය. එසේනම් අපට එම දුක ගෙනදෙනු ලබන්නේ කුමකින්ද? එය එළඹෙන මන් සලකුණු සොයමින් අප අපේ අභ්‍යන්තරය තුළට ගියහොත් එය සොයාගත හැකි වෙයි. දුක් ඇතිවන්නේ අප කැමැති හා අකමැති දේවල් නිසාය. ඒවායින් දුක් ඇතිවන්නේ නම් ඒවා සමීපයට නොයන්න. ඔබට සංස්කාරයන් සමග ආදරයෙන් බැඳී සිටීමට අවශ්‍යද? නොයසේ නම් ඒවාට ද්වේෂ කිරීම අවශ්‍යද? ඒ හැම සංස්කාරයක්ම අනිත්‍යයි. අප බුදුරජාණන් වහන්සේ වෙතට නැඹුරු වූ විට ඒ සියල්ලක්ම අහෝසි වෙයි. මෙම කාරණය මෙන්ම ඉවසලි වන්ත ලෙස විඳ දරා ගැනීමද අමතක නොකරන්න. හුදෙක් මේ දෙක පමණක් ප්‍රමාණවත්ය. ඔබ තුළ පවතින්නේ මේ ආකාරයේ වැටහීමක් නම් ඒ ඉතාමත් යහපත් දෙයකි. මට ඇත්ත වශයෙන්ම මගේ පුහුණුවේදී ඔබ මේ මගෙන් ලබා ගන්නා ඉගැන්වීම තරම් ඉගැන්වීමක් ලබා දීම සඳහා ගුරුවරයෙක් නොසිටියේය. මට ගුරුවරු රාශියක් නොසිටියහ. මම ගමේ සාමාන්‍ය පන්සලක මහනවි, ගම්බද පන්සල්වල අවුරුදු ගණනාවක්ම ජීවත් වූයෙමි. මගේ සිත තුළ පුහුණු වීමේ අදහසක් පහළ විය. ඒ තුළින් නිපුණත්වයක් ලැබමින් පුහුණුවේ යෙදීමට අවශ්‍ය විය. එම පන්සල්වල පුහුණුවේ යෙදෙන කිසිවෙකු නොසිටි නමුත් මා තුළ පුහුණු වීමේ අදහස පහළ විය. මම පුහුණුවේ යෙදෙමින් මගේ වටපිටාව දෙස බැලුවෙමි. මට කන් තුබූ බැවින් මම සවන් දී මෙහි යෙදුණෙමි. ඇස් තුබූ බැවින් බැලී මෙහි යෙදුණෙමි. මිනිසුන් පවසන කුමක් ඇසුණත් මා මටම පවසා ගන්නේ එය අනිත්‍යයි යනුවෙන්. මොනම දෙයක් දුටුවත් මා මටම පවසා ගන්නේ එය අනිත්‍යයි යනුවෙන්. යමක ගඳ සුවඳ ආග්‍රණය කරන විටදීත්, දිවට පැණි රස ඇඹුල් රස මිහිරි හෝ අමිහිරි රස දැනෙන විටදීත්, සිරුරට සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් දැනෙන විටදීත් මා මටම පවසා ගත්තේ ඒවා කිසිවක් ස්ථිර නැති දේවල් වශයෙනි. මා ධර්මය සමගින් ජීවත් වූයේ ඒ ආකාරයටය. සත්‍යයට අනුව සියලුම දේවල් අනිත්‍යයි. නමුත් අපේ ආශාවන්ට අවශ්‍ය වන්නේ දේවල් වෙනස් නොවී පැවතීමටය.
එසේනම් අපට මේ ගැන කළ හැකි දෙය කුමක්ද? අප විසලිමත් විය යුතුය. ඊටමත් වැඩගත් දේ වනුවේ ශාන්ති භාවය හෙවත් ඉවසලිවන්තව විදදරා ගැනීමයි. ඔබ බුදුරජාණන් වහන්සේ අත් නොහරින්න. මා විසින් අනිත්‍යයි කියනු ලබන එම දෙය අත්හැර නොදමන්න. නිර්මාණකරුවන් විසින් සැලසුම් කර ශිල්පීන් විසින් සාදා නිම කරන ලද පැරණි පන්සල් ගොඩනැගිලි පිහිටා තිබූ සමහර තැන්වලට මා සමහර අවස්ථාවල මගේ මිතරනුත් කැටුව ගියේ ඒවා දැක බලා ගැනීම සඳහාය. සමහර ස්ථානවල වූ ගොඩනැගිලි දෙදරා ගොස් තිබුණි. සමහර විටක මගේ මිතුරන්ගෙන් යම් අයකු පැවසුවේ මොන අපරාධයක්ද මේවා දෙදරා ගොස් තිබේ යනුවෙනි. මා එයට පිළිතුරු දුන්නේ එය එසේ නොවූයේ නම් බුදු කෙනෙකුන් කියා හෝ ධර්මය කියා හෝ කිසිවක් නොතිබෙනු ඇත යනුවෙනි. ඒවා මේ ආකාරයෙන් දෙදරා ගොස් ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව එය නියත වශයෙන්ම සිදුවිය යුතු නිසාය. ඇත්ත වශයෙන් නම් එම ගොඩනැගිලි දෙදරා යෑම ගැන මගේ මුළු හදවතින් මටත් කනගාටුවක් ඇතිවිය. නමුත් එම හැඟීම ඉවත දැමූ මම මට මෙන්ම මගේ මිතුරන්ටත් ප්‍රයෝජනවත් විය හැකි යමක්ම පැවසුවෙමි. එය කනගාටුවට කාරණයක් බව මට බුවද හැඟී ගියත් මා තවමත් කළේ ධර්මයේ දෙසටම නැඹුරු වී සිටීමය. එය ඒ ආකාරයෙන් දෙදරා නොගියේ නම් මොනම බුදු කෙනෙකුන් හෝ නොසිටිනු ඇත. මා මෙය මගේ මිතුරන්ට තදින්ම පවසා සිටියේ ඔවුන්ගේ යහපත තකාය. එසේ වුවත් ඔවුන් සමහර විට එයට සවන් නොදුන්නා විය හැකිය. එසේ වුවත් මම නම් එයට සවන් දෙමින් සිටියෙමි. දේවල් ගැන මේ ආකාරයෙන් සලකා බැලීම ඉතාමත් ප්‍රයෝජනවත් ක්‍රමයකි. උදාහරණයක් වශයෙන් යම් කෙනෙකු දිවා වූත් ආචාර්ය හිමියනි අසවලා මේ දැන් පැමිණ ඔබ වහන්සේ ගැන පැවසූ දේ දන්නේද? නොයසේනම් ඔහු ඔබ වහන්සේ ගැන මේ දේවල් කතා කළා යනුවෙන් පවසා සිටියේය කියා සිතන්න. ඔබ ඒ තුලින් කෝපයට පත්වීමට පිළිවන මේ වදන් ඇසූ සැනින් ඔබේ අදහස් ප්‍රකාශ කර සිටීම සඳහා ඔබ කලහයකට සූදානම් වන්නේය. දැන් මෙතනදී සිදුවන්නේ ඔබ තුල මනෝභාවයක් පහළ වීමයි. අප මෙම මාර්ගයේ ගමන් කරන හැම පියවරක් පාසා මෙවැනි මනෝභාවයන් ගැන දැන සිටිය යුතුයි. මෙවැනි වචන ඇසෙන මොහොතේ සිට අප ඒ ගැන පිළිගැනීමට සූදානම් වනවා විය හැකිය. නමුත් මෙම කාරණය සම්බන්ධ සත්‍ය තුලට කිමිදී බැලුවහොත් දැකීමට හැකිවනු ඇත්තේ එය එසේ විය යුතු නැත. අන්තිමට බලන විට ඔවුන් කර ඇත්තේ යමක් ප්‍රකාශ කිරීමක් පමණකි යන්නයි. දැන් මෙය වුවද අනිත්‍යතාවේ අවස්ථාවකි. එම නිසා කලබලයට පත්වී අප දේවල් ගැන විශ්වාස කළ යුත්තේ කුමකටද? අනුන් කියන දේවල් ගැන ඒ තරම් විශ්වාසයක් තබන්නේ කුමකටද? අප කළ යුත්තේ අපට කුමක් ඇසුනද එය සනිටුහන් කර ගැනීමය. ඒ ගැන ඉවසිලිමත් වීමය. ඔබ එම කාරණය ගැන ඉතා ප්‍රවේශමෙන් සිතා බැලිය යුතුය. ඔබ ඍජු විය යුතුය. එය ඔබේ හිසට ඇතුල්වන හැම දෙයක් සත්‍ය වශයෙන් බාරගෙන පොත්වල ලිවීම වැනි දෙයක් නොවේ. අනිත්‍ය ගැන නොසලකා කරන මොනම කතාවක් වුවත් මුනිවරයෙකුගේ කතාවක් නොවේ. මේ මතක තබා ගන්න. අප ගැන සලකා බැලීමේදී අපි අනිත්‍යතාවය අත්හැර දමන විට තවදුරටත් ප්‍රඥාවන්තයන් නොවෙමු. තවදුරටත් පුහුණුවේ යෙදෙන්නන් නොවෙමු. අපට කුමක් පෙනුනත් ඇසුනත් එය සතුටුදායක හෝ අසතුටුදායක හෝ වුවත් එය හුදෙක්
අනිත්‍යයි යනුවෙන් පවසන්න. මේ ඊතා තදින් ඔබටම පවසා ගන්න. සිතෙහි වේගය මේ තුලින් අත්හිටුවා දමන්න. ඒවා විශාල ප්‍රශ්න බවට පත්වීම සඳහා ඉඩ නොහරින්න. ඒවා මෙම තත්වයට ගෙන එන්න. වැඩගත් තැන වනුයේ මෙයයි. කෙලසුන් නැසෙන තැනද මෙයයි. භාවනා යෝගීන් ඒ ගැන නොසලකා නොසිටිය යුතුය. මෙම කාරණය ගැන නොසලකා හැරියහොත් ඔබට බලාපොරොත්තු විය හැක්කේ දුක පමණය. ඔබේ පුහුණුව සඳහා මෙම අඩිතාලම දමා නොගතහොත් ඔබට වැරදි යාමට පිළිවන. එසේ වුවත් පසුව ඔබ නැවතත් නිවැරදි බවට පත්වන්නේය. එසේ වන්නේ මේ සැබවින්ම හොඳ ප්‍රතිපත්තියක් වන හේිනි. ඇත්ත වශයෙන් කිවහොත් මා අද දින පැවසූ දේවල් වල සාරාංශය ගත් විටේ සියල්ල නියම ධර්මයයි. ඒ තරම් අභිරහස් දෙයක් නොවේ. ඔබ කුමක් අද්දුටුවද ඒ අද්දකින දේවල් හුදෙක් රූප වේදනා සංඥා සංකාර හා විඥාන පමණකි. ඒවා තුල පවතින්නේ මෙම මූලික ගති ලක්ෂණයන්ම පමණකි. එසේනම් ඒවා තුල මොන ආකාරයක හෝ නিত্যතාවක් පවතින්නේ කෙසේද? අප මේ ආකාරයෙන් දේවල් තුල පවත්නා සැබෑ ස්වභාවය තේරුම් ගනු ලැබුවොත් කාමය, මෝහය, මත්වීම සහ තෘෂ්ණාව යන මේවා ක්‍රමයෙන් නැති වී යනු ඇත. ඒවා නැතිවන්නේ මක් නිසාද? එසේ වන්නේ අප ඒවා ගැන තේරුම් ගන්නා නිසාත් දැනගන්නා නිසාත්ය. අපි අවිද්‍යාවෙන් අවබෝධය කරා යමු. වැටහීම පහළවන්නේ අවිද්‍යාව තුළිනි. දැන ගැනීම ඇතිවන්නේ නොදැනීම තුළිනි. පිරිසිදු බව ඇතිවන්නේ කෙලෙසුන් තුළිනි. ඒවා ක්‍රියාත්මක වන ආකාරය එසේය. අනිත්‍යතාවය හෙවත් බුදුරජාණන් වහන්සේ පිළිගැනීම. බුදුරජාණන් වහන්සේ තාමත් ජීවමානව වැඩ සිටිති කියන්නේ මේටය. බුදුරජාණන් වහන්සේ නිවනට වැඩසේකෑ පැවසීම අවශ්‍ය වශයෙන් සැබෑවිය යුතු නැත. ගැඹුරු අරතයකට අනුව බලන විට උන්වහන්සේ තාමත් වැඩ සිටිති. එයත් හරියට අර භික්ෂුව යන වචනය සඳහා අප දෙන අර්ථකථනය හා සමානය. එය පිටුසිඟා යන්නා වශයෙන් අර්ථකර්තනය කළහොත් එහි අදහස ඉතා පුළුල් එකකි. එය ඒ ආකාරයෙන් වුවද අර්ථකථනය කිරීමට හැකිවුවත් එය වුවමනාවට වැඩියෙන් භාවිතා කිරීම එතරම් හොඳ දෙයක් නොවේ. එවිට අපේ ඉල්ලා ගැනීම නවත්වා දමන්නේ කෙදිනකද කියා අපි නොදනිමු. මෙම වචනය ඊට වඩා ගැඹුරින් විග්‍රහ කළහොත් භික්ෂුව යනු සංසාරයේ බය දකින්නා යනුවෙන් පැවසිය යුතුවේ. මෙම අර්ථය වඩාත් ගැඹුරුවක් නොවේද? එය කලින් දැක්වූ අර්ථකථනය මෙන් එක් පැත්තකට පමණක් බර නොවේ. එහි අර්ථය වඩාත් ගැඹුරට ගමන් කරයි. ධර්ම පුහුණුව යනු මේ ආකාරයේ දෙකි. ධර්මයේ මුළුමනින් වටහා නොගතහොත් එය දිස්වන්නේ එක් ආකාරයකටය. නමුත් මුළුමනින්ම වටහාගනු ලැබුවහොත් වෙනස් ආකාරයකට දිස්වේ. එය වටිනාකමක් කීමට තරම් අපහසු දෙයක් බවට පත්වේ. එය සැනසිලි සුවයේ උල්පත බවට පත්වනු ඇත. අප තුළ සතිය පවතී නම් අප සිටුනේ ධර්මයට සමීපවය. සතිය ඇති විට සෑම දෙයක් තුළම පවත්නා අස්ථිර ස්වභාවය දකිමු. අපි බුදුරජාණන් වහන්සේ දැකගනිමින් අපේ දුක මේ දැන්ම ජය නොගනිමු නම් අනාගතයේ යම් දිනයකදී හෝ එය ජය ගනිමු. අප ආර්යයන් වහන්සේලාගෙත් බුදුරජාණන් වහන්සේගේ හා ධර්මයේ ගුණ ගැන නොසලකා සිටියහොත් අපේ පුහුණුව ඵල රහිත එකක් බවට පත්වේ. අප වැඩක යෙදී සිටියත් වාඩි වී හෝ නිකම්ම නිකම් හාන්සි වී හෝ සිටියත්
පුහුණුව නිරතුරුවම පවත්වා ගත යුතුය. ඇසට රූපයක් පෙනෙන විට, කනට ශබ්දයක් ඇසෙන විට, නැහැයට ගඳ සුවඳක් දැනෙන විට මේ කොයිම මොහතකදී වුවත් බුදුරජාණන් වහන්සේ අත් නොහරින්න. බුදුරජාණන් වහන්සේගෙන් ඈත් වී නොසිටින්න. බුදුරජාණන් වහන්සේට සමීපව සිටින්නේ උන්වහන්සේට ගරුසරු දක්වන්නේ එවැනි අයයි. බුදුරජාණන් වහන්සේට ගෞරව දැක්වීම සඳහා අප විසින් උදයට අරහං සම්මා සම්බුද්ධෝ භගවා පාඨය සජ්ජායනය කිරීම වැනි පූජෝපහාරයන් පවත්වනු ලැබේ. මේ බුදුරජාණන් වහන්සේට ගෞරව දැක්වීමේ ක්‍රමයක් නමුත් එය මාමෙහිදී විස්තර කර දුන් ආකාරයට ගැඹුරින් කරන ගෞරවයක් නොවේ. එය අර භික්ෂු යන වචනය ගැන පැවසූ පරිදිමෙනි. එම වචනය ඉල්ලා ගැනීමෙහි යෙදෙන්නා වශයෙන් විග්‍රහ කළහොත් ඔහු දිගින් දිගටම ඉල්ලා ගැනීමෙහි යෙදෙති. මක් නිසාද? එය විග්‍රහ කර තිබෙන්නේ ඒ ආකාරයට නිසාය. ඒ ඉතා හොඳට විග්‍රහ කිරීමට නම් කිව යුත්තේ භික්ෂුව යනු සංසාරයේ බය දකින්නා යනුවෙන්. දැන් ඉතින් බුදුරජාණන් වහන්සේට ගෞරව දැක්වීමත් මේ ආකාරයේම දෙකේ පූජෝපහාර දැක්වීමක් වශයෙන් උදේටත් හවසටත් පාලි ගාථා නිකම්ම නිකං සජ්ජායනා කරමින් ගෞරව දැක්වීම භික්ෂු යන වචනය ඉල්ලා ගැනීමෙහි යෙදෙන්නා යනුවෙන් අරත දැක්වීමට සමානය. ඇසට රූපයක් හමුවන, කනට ශබ්දයක් ඇසෙන, නාසයට ගඳ සුවඳක් දැනෙන, දිවට රසයක් දැනෙන, සිරුරට ස්පර්ශයක් දැනෙන, සිතට සිතුවිලි දැනෙන කොයියම් අවස්ථාවක වුවද අප නිරන්තරයෙන්ම අනිත්‍ය දුක්ඛ හා අනාත්ම යන ත්‍රිලක්ෂණය වෙතට යොමු වුවහොත් එය සංසාරයේ බය දකින්නා යනුවෙන් විග්‍රහ කිරීමට සමානය. එය බොහෝ දේවල් විනිවිද යන වඩාත් ගැඹුරු අර්ථයකි. මෙම ඉගැන්වීම වටහාගනු ලැබුවහොත් අප ප්‍රඥාවෙන් මෙන්ම අවබෝධයෙන්ද වැඩෙනු ඇත. මෙය හඳුන්වනු ලබන්නේ ප්‍රතිපදාව යනුවෙනි. ඔබ ඔබේ පුහුණුව තුළින් මෙම ආකල්පය දියුණු කර ගතහොත් ඔබ ගමන් කරන්නේ නිවැරදි මගෙහිය. ඔබ මේ ආකාරයට කල්පනා කිරීමෙහිත් මෙනෙහි කිරීමෙහිත් යෙදුනහොත් ඔබේ ගුරුවරයා ඔබට ඈතින් විසුවත් ඔබ මේ ආකාරයට කල්පනා කිරීමෙහිත් මෙනෙහි කිරීමෙහිත් යෙදුනහොත් ඔබේ ගුරුවරයා ඔබට ඈතින් විසුවත් ඔහු තාමත් සිටින්නේ ඔබ සමීපයෙන්මය. තම ගුරුවරයා සමග කායික වශයෙන් සමීප වූවත් ඔහු තවමත් ඔබේ මනසට මුණ ගැසී නොමැතිනම් ඔබ මෙතෙක් කර ඇත්තේ ඔහුගේ අඩුපාඩු සෙවීම හා ඔහු අනුකරණය කිරීම සඳහා ඔබේ කාලය යෙදවීමයි. ඔහු ඔබට ගැළපෙන යමක් කරන විට ඔබ පවසන්නේ ඔහු හොඳ අයෙකු බවයි. ඔහු ඔබ අකමැති දෙයක් කරයි නම් ඔබ කියන්නේ ඔහු හොඳ නැති අයෙකු බවයි. ඔබ ඔබේ පුහුණුව සම්බන්ධයෙන් යැවෙන දුර මෙපමණකි. වෙනත් අයෙකු දෙස බලා සිටීමෙන් ඔබේ කාලය නාස්ති කර දැමීම තුළින් ඔබට කිසිවක් ඉටු කර ගැනීමට නොහැක. නමුත් මෙම ඉගැන්වීම වටහා ගැනීමට හැකිනම් ඔබට මේ මොහොතේම ආර්ය පුද්ගලයෙකු බවට පත්වීමට පිළිවන. මා මේ වසරේ මගේ පැරණි ශිෂ්‍යයන්ගෙනුත් අලුත් ශිෂ්‍යයන්ගෙනුත් ඈත් වී වැඩිපුර බණ දහම් ඉගැන්වීමෙහි නොයෙදී සිටියේ ඔබ සෑම කෙනෙකුටම දේවල් දෙස හැකිතරම් වේලාවක් බලාගෙන සිටීමට හැකිවනු පිණිසය. මා මගේ නවක ශිෂ්‍යයන්ට නම් මෙම ආශ්‍රමය තුලදී පිළිපැදිය යුතු වැඩිපුර කතාබහේ නොයෙදෙන්න වැනි ක්‍රියාපද්ධතියක් හා නීතිමාලාවක් දැනටමත් සකස් කර දී ඇත. අවබෝධත්වය සඳහා පවත්නා මාර්ගයද
මාර්ග පලහා නිර්වාණය ලැබීම සඳහා පවත්නා නියමිත මට්ටම්ද උල්ලංඝනය කිරීමට නොයන්න. මෙම මට්ටම් උල්ලංඝනය කරන කවරෙකු හෝ වේවා ඔහු නියම ආකාරයෙන් පුහුණු වන්නකු නොවේ. එවැනි අයකු ඇත්නම් ඔහු මෙහි පැමිණ ඇත්තේ පුහුණුව සඳහා පවිත්‍ර චේතනාවකින් යුතුව නොවේ. එවැනි පුද්ගලයෙකු සිටියහොත් ඔහු කෙදිනක හෝ දැක ගැනීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඔහු මා සමීපයේ හැම දිනකම නිරාගෙන සිටියත් ඔහුට මා දැක ගැනීමට නොහැකි වෙයි. පුහුණුවේ නොයෙදුනොත් බුදුරජාණන් වහන්සේ සමීපයේම නිදා සිටියත් ඔහු බුදුරජාණන් වහන්සේ නොදකිනු ඇත. එසේනම් ධර්මය ගැන දැනගැනීම හෝ එය දැකීම රඳා පවතින්නේ පුහුණුව මතය. ඔබ තුළ විශ්වාසයක් ඇති කර ගන්න, ඔබේ හදවත පිරිසිදු කර ගන්න, මෙම ආරාමයේ සිටින හැම භික්ෂුවක්ම තම තමන්ගේ සිත් ගැන අවධානයෙන් සිටියහොත් ඔවුන්ගෙන් කිසියෙකුටවත් දොස් පැවරීමට හෝ ප්‍රශංසා කිරීමට අවශ්‍යතාවයක් උදා නොවනු ඇත. කිසිවකු ගැන සැක කිරීමට හෝ කිසිවකු ගැන හොඳක් කීමට අවශ්‍යතාවයක් ඇති නොවනු ඇත. ඔබ තුල කෙනෙකු කෙරෙහි තරහවක් හෝ අකමැත්තක් ඇති වුවහොත් එය හුදෙක් මනස තුලම තිබීමට ඉඩහරිමින් පැහැදිලි ලෙස දැක බලාගත යුතුය. ඒවා දෙස බලා හිඳීම දිගටම කරන්න. ඒවායින් කිසිවක් තවමත් තිබේ නම් අපහාරා බැලිය යුත්තේ එතනය. අපේ පරිශ්‍රමය යෙදවිය යුත්තේ එතනටය. සමහරු පවසන්නේ මට එය කපා දැමීමට නොහැක, එය කළ නොහැකිය යනුවෙනි. අප මෙවැනි දේවල් පැවසීමට ගියහොත් මෙහි ඉතිරිවනු ඇත්තේ මැටිමෝල් බුරුත්තක් පමණි. මක් නිසාද ඔවුන්ගෙන් කිසිවකුට තමන්ගේ කෙලෙසුන් කපා හැරීමට අවශ්‍ය නොවන නිසාය. ඔබ ධෛර්යමත් විය යුතුය. ඔබට එය කපා හැරීමට තවමත් නොහැකි නම් තව තවත් ඇතුළට හාරන්න, කෙලෙසුන් තිබෙන තැන හාරන්න, ඒවා උගුල්වා දමන්න. ඒවා එසේ කිරීමට නොහැකි තරමින් තද වී තිබුණත් කෙසේ හෝ උගුල්ලා දමන්න. ධර්මය යනු ආශාවන් පසුපස යෑම තුළින් ලංවිය හැක්කක් නොවේ. එසේ කරන විට ඔබේ මනස එක් දෙසකත් සත්‍ය තවත් දෙසකත් පවතී. ඉදිරිපස බලන ගමන්ම පසුපස ගැන සෙවිල්ලෙන් සිටින්න. කිසිවක් ගැන විශ්වාසයක් තැබිය නොහැක. සියල්ලම අනිත්‍යයි කියා මා පවසන්නේ ඒ නිසාය. බොහෝ අය නැඹුරු වන්නේ අනිත්‍යතාව ගැන සත්‍ය ලුහුඬු හා පැහැදිලි, එහෙත් ගැඹුරු බවින්, නිවැරදි බවින්, ඒත් මෙම සත්‍ය ගණන් නොගෙන සිටීමටය. ඔවුන් නැඹුරු වන්නේ දේවල් වෙනස් ආකාරයකින් දැකීමටය. යහපත වුවත් අයහපත වුවත් දැඩිසේ අල්ලා නොගන්න. මෙම ගති ලක්ෂණ මෙම ලෝකයට අයිති දේවල්ය. අප පුහුණුවේ යෙදෙන්නේ ලෝකයෙන් නිදහස් වීම සඳහාය. එම නිසා මෙම දේවල් අවසන් කර දමන්න. මක් නිසාද? ඒවා දුක සඳහා හේතු වන නිසාය. යථාර්ථය දැකීම. පස්වක තවුසන් විසින් අත්හැර දමා යනු ලැබූ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඔවුන්ගේ එම ක්‍රියාව තමන් වහන්සේ වෙනුවෙන් ගෙන දුන් වාසනාවක් ලෙස දැකගත්හ. එසේ වූයේ උන්වහන්සේට බාධාවකින් තොරව තමන් වහන්සේගේ පුහුණුව දිගින් දිගටම කරගෙන යාමේ හැකියාවක් ලැබුණු නිසාය. පස්වක තවුසන් සමග එකට විසීම උන්වහන්සේට එතරම් සැනසිරි දායක දෙයක් නොවූයේ ඉටු කිරීම සඳහා යම් වගකීම් තමන් වහන්සේ වෙත පැවරී තිබූ නිසාය.
පස්වග තවුසම් බෝසතාණන් වහන්සේ අත්හැර දමනු ලැබුවේ උන්වහන්සේගේ පුහුණුව නිසි ආකාරයට සිදුන කෙරෙන බව හා කාම සුකල්ලිකාණු යෝගය වෙත උන්වහන්සේ නැඹුරු වී ඇති බව දක්නට වූ හේයිනි. බෝසතාණන් වහන්සේ ඊට පළමුව තවුස් දහම හා අත්තකිලමතාණු යෝගය තුළ වුවමනාවෙන්ම නිරත වී හුන්සේක. ආහාර පාන ගැනීම නිදා ගැනීම වැනි දේවල් සම්බන්ධයෙන් උන්වහන්සේ ඉතා දැඩි ලෙස පීඩාවට පත් වී සිටියහ. එසේ වුවත් ඒ ගැන අවංකව සිතා බැලූ උන්වහන්සේ එවැනි පුහුණු වීම පළක් නොමැති ඒවා වශයෙන් වටහා ගත්හ. මානය හා තදින් අල්ලා ගැනීම තුළින් සිදු කෙරෙන එවැනි පුහුණු වීම හුදෙක් දෘෂ්ටියෙන් වලටම අදාළවන කාරණයක් විය. ලෞකික වටිනාකම් ගැන වැරදි ආකාරයෙන් වටහාගෙන තිබූ උන්වහන්සේ සත්‍ය යන්නත් ඒවාමයේ යනුවෙන් වටහාගෙන තිබුණි. උදාහරණයක් වශයෙන් යම් කෙනෙකු ප්‍රශංසාවක් ලැබීමේ චේතනාවෙන් යුතුව තවුස්දම් වැඩීමට තීරණය කරනු ලැබුවහොත් එය ලෞකික පෙළඹවීමක් තුළින් මෙන්ම ප්‍රශංසාව හා කීර්තිය බලාපොරොත්තුවෙන්ම කරනු ලබන්නකි. මෙවැනි චේතනාවකින් යුතුව සිදු කරනු ලබන පුහුණුව ලෞකික මාර්ගයට අයත් කටයුතු සත්‍යයයි යනුවෙන් වටහා ගැනීමක් ලෙස හඳුන්වා දිය හැකි වේ. පුහුණු වීම සඳහා ඇති තවත් ක්‍රමයක් වනුයේ තමන්ගේම අත්දැකීම් සත්‍ය ලෙස වරදවා ගැනීමයි. ඔබ විශ්වාසය තබන්නේ ඔබ ගැනත් ඔබේ පුහුණුව කෙරෙහිත් පමණි. අනුන් කුමක් පැවසුවත් ඒවා කෙරෙහි ඔබට ඇති පක්ෂපාතිත්වය තුළ ඔබ පැළපදියම් වී සිටින්නෙහිය. එපමණක් නොව තමන්ගේ පුහුණුව ගැන සලකා බැලීමක්ද නොකරන්නෙහිය. මෙය සත්‍ය යන්න වැරදි ආකාරයෙන් වටහා ගැනීමකි. මෙම ලෝකය සත්‍ය වෙයි නැතහොත් ඔබ සත්‍ය වෙයි යනුවෙන් භාරගනු ලැබුවද ඒ සියල්ල හුදෙක් අඳ බව තුළින් සිදු කෙරෙන අල්ලා ගැනීමකි. මේ බවදුටු බෝසතාණන් වහන්සේ ඒ තුළින් සත්‍ය දැක ගැනීමට පුහුණු වීම සඳහා ධර්මයෙහි පිහිටීමක් නොපවතින බැව් දැකගත්හ. උන්වහන්සේගේ පුහුණුව නිෂ්ඵල එකක් වූයේත් කෙලෙසුන් අත්හැර දැමීමට තවමත් නොහැකි වූයේත් ඒ නිසාය. උන්වහන්සේ ආපසු හැරි තමන් වහන්සේ විසින් මුල සිටම සිදු කරනු ලැබූ එම පුහුණුව තුළින් ලබා ගන්නා ලද ප්‍රතිඵල වලට අනුව තමන් වහන්සේගේ පුහුණුව ගැන නැවතත් සිතා බැලූසේක. තමන් වහන්සේ විසින් සිදු කරන ලද එම සම්පූර්ණ පුහුණුවේ ප්‍රතිඵලය කුමක්ද? ඒ ගැන ගැඹුරින් සිතා බැලූ උන්වහන්සේට දැකගත හැකි වූයේ එය කිසිසේත් නිවැරදි එකක් නොවන බවය. එය මානයෙන් හා ලෞකික ස්වභාවයන්ගෙන් පිරීගත් එකක් බවය. ඒ තුළ ධර්මය හෝ අනන්ත ස්වභාවය එනම් පුද්ගලයකු නැත යන සංඥාව පිළිබඳ විදර්ශනා ඥානය මෙන්ම ශුන්‍යතාවය හෝ අත්හැර දැමීම නොතිබුණි. ඒ තුළ එක්තරා ආකාරයක අත්හැර දැමීමක්ද තුබුවා විය හැක. නමුත් එය අත්හැර දැමීම තවමත් සිදු නොකළ ආකාරයකක් විය. මෙම තත්ත්වය ගැන ප්‍රවේශමෙන් සලකා බැලූ බෝසතාණන් වහන්සේට දක්නට හැකි වූයේ පස්වග තවුසන්ට මේවා ගැන යම් පැහැදිලි කිරීමක් කළද ඔවුනට එය තේරුම් ගැනීමට නොහැකි බවය. එම තවුසන් පුහුණු වීම හා දේවල් දැකීම සම්බන්ධයෙන් අනුගමනය කළේ පැරණි ක්‍රමය තුළ තදින් සිර වී සිටි නිසා ඔවුනට එය පහසුවෙන් අවබෝධ කර ගැනීමට නොහැකි විය. මිය යන දිනයතෙක් සමහර විට සාගින්න තුලින් මරණයට පවා පත්වන තෙක් ඔවුනට ඒ ආකාරයෙන් පුහුණුවේ යෙදීමට හැකි වුවත්
ඒ කිසි ප්‍රයෝජනයක් නොලැබී යන්නේ එම පුහුණුව ලෞකික අගයන්ගේ මාන්නයේ පෙළඹවීම නිසා සිදුවන්නක් වන හේනි. මෙම පුහුණුව ගැන ගැඹුරින් සලකා බැලූ උන්වහන්සේට දැකගත හැකි වූයේ මනසං නම් මනසමය සිරුර නම් සිරුරමය යන නිවැරදි පුහුණුව හෙවත් සම්මා ප්‍රතිපදාවයි. සිරුර යනු ආශාවන් හෝ කෙලෙස් හෝ නොවේ. ශරීරය විනාශ කිරීමට හැකි වූවත් ඒ තුලින් කෙලෙසුන් විනාශ කළ හැකි නොවේ. කෙලෙසුන්ගේ හට ගැනීම සිදුවන්නේ ඒ තුලින් නොවේ. ශරීරය හැකිලී ගොස් රැලි වැටි මල ප්‍රේතයෙකුගේ තත්වයට පත්වුවද කුසගින්නේ හෝ නිදි වර්ජිතව සිටියද කෙලෙසුන්ගේ අවසානය ඒ තුලින් සිදු නොවේ. එසේ වුවත් ඒ ආකාරයෙන් කෙලෙසුම් පළවා හැරිය හැක යන අත්තකිලමතානු යෝග විශ්වාසය එම පස්වග තවුසන්ගේ සිත් තුළට තදින්ම කාවැදී තිබුණි. බෝසතාණන් වහන්සේ ඊට පසු සාමාන්‍ය වශයෙන් සිදුකරන ආකාරයට ආහාර වැඩිපුර ගැනීමටත් එසේම පුහුණුවීමටත් පටන් ගත්හ. උන්වහන්සේගේ පුහුණුව තුළ දක්නට ලැබූ මෙම වෙනස නිසා පස්වග තවුසන් විසින් සිතාගනු ලැබුවේ උන්වහන්සේ තම පුහුණුව අත්හැර දමමින් කාම සුකල්ලිකානු යෝගය වෙත නැවතත් නැඹුරු වී ඇති බවය. මෙම පුහුණුව ගැන බෝසතාණන් තුළ ඇති වූ අදහස නම් මතුපිටින් පමණක් දැකීම අභිබවා ඒ තුළින් උසස් මට්ටමක් කරා යැවෙන බවය. අනෙක් අයගේ අදහස වූයේ එය පිරිහීමක් හා සුඛ විහරණය වෙත ආපසු යෑමක් බවය. අත්ත කිලමතානු යෝගය පස්වග තවුසන්ගේ සිත් තුළට තදින්ම කාවැදීමට හේතු වූයේ ඊට පෙර උන්වහන්සේ ඒ ගැන ඔවුනට උගන්වා දී තිබූ නිසාත් ඒ අනුව පුහුණු වූ නිසාත්ය. උන්වහන්සේ විසින් දැන් කරන ලද්දේ ඒ තුළ වූ වරද දැක ගැනීමයි. උන්වහන්සේට එහි වරද පැහැදිලිව දැක ගැනීමට හැකි වූ නිසා එය අතහැර දැමීමටද හැකි විය. බෝසතාණන් වහන්සේ විසින් සිදු කරනු ලැබූ එම අතහැර දැමීම දුටු පස්වග තවුසෝ උන්වහන්සේ පුහුණුවන්නේ වැරදි ආකාරයෙන් බවත් එම නිසා උන්වහන්සේ අනුගමනය නොකළ යුතු බවත් සිතමින් උන්වහන්සේ අත්හැර දමා ගියහ. තවදුරටත් අවශ්‍ය තරම් සෙවණක් ලබා නොදෙන ගසක් අතහැර දමමින් යන කුරුල්ලන් මෙන් එසේම කුඩා හා අපවිත්‍ර නිසා සිසිල් බවක් නොතිබෙන නිසා තමන්ගේ දිය කඩිත් අතහැර දමා යන මාළුන් මෙන් එම පස්වග තවුසෝ බෝසතාණන් වහන්සේ අත්හැර දමා ගියහ. ඉන්පසු බෝසතාණන් වහන්සේ ධර්මය ගැන මෙනෙහි කර බැලීම සඳහා තමන්ගේ සිත එකඟ බවට පත් කරගත්සේක. උන්වහන්සේ ඒ සඳහා වඩා සුවපහසු අන්දමට ආහාර ගනිමින් වඩා සුවපහසු ආකාරයෙන් ජීවත් වූහ. උන්වහන්සේ තමන්ගේ මනස හුදෙක් මනස වශයෙන් තිබීමටත් සිරුර හුදෙක් සිරුර වශයෙන් තිබීමටත් ඉඩහැර සිටිසේක. උන්වහන්සේ ලෝභය ද්වේෂය හා මෝහයේ ග්‍රහණය ලිහිල් කර ගැනීමට තරම් ප්‍රමාණයකින් මිස තමන් වහන්සේගේ පුහුණුව ඊට වඩා සිදු කිරීම වෙනුවෙන් තම ශක්තිය නොයදුසේක. උන්වහන්සේ ඊට පළමුවෙන් ගමන් කර තිබූයේ අන්ත දෙකකය. එයින් එකක් කාම සුකල්ලිකානු යෝගය විය. එය සතුටක් හෝ කැමැත්තක් ඇතිවන විට එයින් ප්‍රමුදිත වී එයටම ඇලී සිටීමයි. උන්වහන්සේ විසින් කරන ලද්දේ ඒ හා එක් වී එයත් නොහැර සිටීමයි. උන්වහන්සේ සතුටක් දුටු විට එය තදින්ම අල්ලා ගස්සේක. දුකක් දුටු විටත් එයද තදින්ම අල්ලා ගස්සේක. උන්වහන්සේ විසින් කාම සුකල්ලිකානු යෝගය හා අත්ත කිලමතානු යෝගය යනුවෙන් හඳුන්වා දෙනු ලැබුවේ මෙම අන්ත දෙකය. බෝසතාණන් වහන්සේ සංස්කාරයන් තුළ සිර වී සිටියේ මේ ආකාරයෙනි.
ශ්‍රමණයෙකු සඳහා වන මාර්ගය තුල මෙම අන්ත දෙකම නොපවතින බව උන්වහන්සේ පැහැදිලි ලෙසම දැකගත්හ. සතුට තදින් අල්ලා ගැනීම දුක තදින් අල්ලා ගැනීම ශ්‍රමණයෙකු එසේ කරන්නකු නොවේ. උන්වහන්සේ එවැනි දේවල් තදින් අල්ලා ගත් නිසා මෙම ලෝකය තුලත් පුද්ගල සංඥාව තුලත් සිර වී සිටිසේක. උන්වහන්සේ ඒවා තුල දිගටම සිර වී සිටිසේක් නම් ලෝකය ගැන පැහැදිලිව දැක ගන්නකු නොවනු ඇත. එසේ වූයේ නම් උන්වහන්සේට සිදුවන්නේ නිරතුරුවම එක් අන්තයකින් අනෙක් අන්තය කරා දුවමින් සිටීමටය. එම නිසා උන්වහන්සේ දැන් කළේ මනස ගැන අවධානය යොමු කරමින් එය පුහුණු කිරීමට තමන්ගේ සිත යෙදවීමය. ස්වභාව ධර්මයට අයත් පැති සියල්ලක්ම ක්‍රියාත්මක වන්නේ සංස්කාර හේතු මතය. ඒවායේ පවත්නා ආකාරයෙන්ම තිබීම ගැන කිසිම ප්‍රශ්නයක් නැත. උදාහරණයක් ලෙස ශරීරය තුළ ඇතිවන ලිඩ රෝග ගැන බලන්න. ශරීරයේ වේදනාවන් හා පුන ප්‍රතික්ෂාව වැනි අසනීපයන් අත් දකි. මේ සියල්ල ස්වභාවයෙන්ම ඇතිවන ඒවාය. මිනිසුන් ඇත්ත වශයෙන් තම ශරීරයන් ගැන වුවමනාවට වඩා කරදර වෙති. ඔවුන් තම ශරීර ගැන එතරම් කරදර වන්නේ ඒවා තදින් අල්ලාගෙන සිටින්නේ වැරදි ලෙස දැකීමේ හේතුව නිසාය. අත්හැර දැමීමට නොහැකි වීමේ හේතුව නිසාය. දැන් මෙහි තිබෙන මෙම ශාලාව දෙස බලන්න. අප මෙම ශාලාව ඉදිකිරීමෙන් පසු පවසන්නේ ඒ අපට අයිති එකක් කියාය. නමුත් කටුස්සෝද පැමිණ ඒ තුල ජීවත් වෙති. මීයෝහා හූනන්ද ජීවත් වෙති. අප නිතරම කරන්නේ උන් එළවා දැමීමයි. මක් නිසාද? අප සිතන ආකාරයට අනුව මෙම ශාලාව අයිති වන්නේ මීයන්ටත් කටුස්සන්ටත් නොව අපටය. අපේ ශරීරයේ රෝගාබාධයන් ගැන බැලුවත් පවතින්නේ එවැනි තත්ත්වයකි. අප මෙම ශරීරය භාරගෙන ඇත්තේ අපේ නිවස ලෙසය. ඒ ඇත්ත වශයෙන්ම අපට අයිති එකක් ලෙසය. අපට හිසරුජාවක් හෝ බඩේ රිදීමක් ඇති වූ විට අපි කනස්සල්ලට පත්වෙමු. එසේ වන්නේ ඒවායින් ඇතිවන වේදනාව හා දුක අපට අවශ්‍ය නොවන නිසාය. මේවා අපේ කකුල්ය. එම නිසා අපට ඒවායේ රිදීමක් අවශ්‍ය නැත. මේවා අපේ අත්‍ය. එම නිසා අපට ඒවායේ රිදීමක් අවශ්‍ය නැත. අප මෙම හිස දකින්නේ අපේ හිස ලෙසය. එම නිසා අපට ඒ තුල වරදක් තිබීම අවශ්‍ය නැත. මේ වේදනාවන් හා රෝගාබාධයන් සියල්ල අප කොයි ආකාරයකින් හෝ නැති කරගත යුතු ඇත. අප මුලාවට පත්වී සත්‍යයෙන් පැන යන තැන මෙතනය. අපි මෙම ශරීරයට නිකම්ම නිකම් ආගන්තුකයන් වෙමු. මෙම ශාලාව මෙන්ම මෙම ශරීරයත් අපට ඇත්තෙන්ම අයිති නැත. කටුස්සන් මීයන් හා හූනන් මෙන් අපද හුදෙක්කෙහි තාවකාලික පදිංචිකරුවන්ය. නමුත් අපි ඒ බව දැන නොසිටිමු. මෙම ශරීරයේ තත්ත්වය එවැන්නකි. ඇත්තටම කිවහොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමායයි කියා ගන්නා කෙනෙකු මෙම ශරීරය තුල නොමැති බවය. නමුත් අපි එය තමායයි කියා ගන්නා කෙනෙකු වශයෙන්ද අපහා ඔවුන් යනුවෙන් කියා ගන්නා කෙනෙකු වශයෙන්ද ගෙන එය තරයේ අල්ලා ගනිමු. ශරීරය වෙනස් වන විට ඒ එසේ වීම අපට අවශ්‍ය නැත. මේ ගැන කෙතරම් කරුණු කියා දුන්නද අපට ඒවා නොතේරේ. මා ඒ ගැන ඍජුවම ප්‍රකාශ කළහොත් ඔබ දැන් මේ සිටිනවාටත් වඩා රැවටීමට පත්වන්නේය. තමා යන කෙනෙකු නැත කියා පැවසුව හොත් ඔබ තව වැඩියෙන් නොමග යාමට පවා පිළිවන. තවත් වැඩියෙන් අපැහැදිලි තත්ත්වයකට වැටීමට පවා පිළිවන.
ඔබේ පුහුණුව තුළින් පුද්ගල සංඥාව වැඩි දියුණු වේ. එම නිසා බොහෝ දෙනෙක් මෙම තමා යන්න ගැන නොදනිති. එය දැකගනු ලබන්නේ මෙය පුද්ගලයෙකු හෝ පුද්ගලයෙකුට අයත් දෙයක් නොවේ යනුවෙන් දැකගන්නා කෙනෙකු විසිනි. ඔහු විසින් තමා යන්න දැකගනු ලබන්නේ එය ස්වභාව ධර්මය තුළ පවත්නා ආකාරයෙනි. පුද්ගල සංඥාව තදින් අල්ලා ගැනීම නිසා ඇතිවන ශක්තිය තුළින් පහළවන දැකීම නියම දැකීමක් නොවේ. තදින් අල්ලා ගැනීම නිසා අපකරණ මෙම මුළු කාර්යයටම බාධා ඇතිවේ. මෙම ශරීරය පවත්නා ආකාරය ගැන අවබෝධයක් ලබාගත නොහැකි වන්නේ උපාදානය මගින් සියල්ලක් දැඩිව අල්ලාගෙන ඇති නිසාය. එම නිසා ප්‍රඥාවෙන් යුතුව පැහැදිලි ලෙස දැකීම සඳහා අප පුහුණුවේ යෙදිය යුතු බව උගන්වා දී තිබේ. මෙයින් අදහස් වන්නේ සංස්කාරයන්ගේ නියම ස්වභාවයට අනුව ඒවා ගැන විමර්ශනය කර බැලීමයි. මේ සඳහා උපයෝගී කරගත යුතු වන්නේ ප්‍රඥාවයි. සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය ගැන දැක ගැනීම ප්‍රඥාවයි. ඔබ සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය නොදැන සිටියහොත් ඒවාට නිතරම විරුද්ධ වෙමින් ඒවා සමග ප්‍රශ්න සාදා ගන්නෙහිය. එසේනම් වඩා හොඳ සංස්කාරයන් අතහැර දැමීමද නොයසේනම් ඒවාට විරුද්ධ වීම හෝ එරෙහිවීමද? එසේ වුවත් අප ඒවායින් තවමත් ඉල්ලා සිටින්නේ අපේ පැතුම් ඉටු කර දෙන ලෙසය. ඒ අනුව ඒවායේ පිළිවෙලක් ඇති කිරීමට හෝ ඒවා අපේ වාසයට හරවා ගැනීමට අපි නොයෙකුත් උපක්‍රම සොයමු. ශරීරය රෝගී බවට පත් වී වේදනාවෙන් පෙළෙන විට එය එසේ වීම අපට අවශ්‍ය නැත. එම නිසා අප කරන්නේ බොජ්ජංගය, ධම්මචක්කප්පවත්තන, අනත්ත ලක්කන වැනි නොයෙකුත් සූත්‍ර දේශනාවන් කියවා ගැනීම සඳහා කටයුතු කිරීමය. අපට මෙම ශරීරයේ වේදනාවක් තිබීම අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ එය ආරක්ෂා කිරීමට හා පාලනය කිරීමටය. මෙම සූත්‍ර තෘෂ්ණාව තුළ අප තවදුරටත් පැටලී සිටීමට හේතුවන යම් ආකාරයක ගුප්ත ශාන්ති කර්මයන් බවට පත්වේ. එසේ වීමට හේතුව අප විසින් ඒවා සජ්ජායනය කරනු ලබන්නේ ලෙඩ රෝග පළවා හැරීම, ආයුෂ දික්කර ගැනීම වැනි දේවල් සඳහා වන නිසාය. ඇත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කළේ පැහැදිලි ලෙස දැකීම සඳහාය. නමුත් අවසානයේ අප කරන්නේ අපේ මුලාව වැඩි කර ගැනීම සඳහා ඒවා සජ්ජායනය කරවා ගැනීමයි. රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා. අප මෙම වචන සජ්ජායනා කරන්නේ අපේ මුලාව වැඩි කර ගැනීම සඳහා නොවේ. ඒවා මෙම ශරීරය සම්බන්ධව පවත්නා සත්‍ය දැනගනිමින් මෙම ශරීරය අත්හැර දැමීමටත් ඒ කෙරෙහි ඇතිවන ආශාව නැති කිරීමටත් හැකිවනසේ අපේ මතකය අවදි කරවීමේ වචනයි. මෙම සූත්‍ර සජ්ජායනාව දේවල් කෙටි කර ගැනීම සඳහා කෙරෙන්නක් බව සඳහන් වුවත් අප නැඹුරු වී සිටින්නේ ඒ සියල්ල දික් කර ගැනීමටය. එසේත් නැත්නම් ඒවා දිග වැඩියයි සිතන්නේ නම් සජ්ජායනය මගින් කෙටි කර ගැනීමට වෙරදැරීමටත් ස්වභාව ධර්මය අපේ කැමැත්තට අනුව පැවතීමට එයට බල කර සිටීමත්ය. මේ හැම දෙයක්ම මුලාවකි. මෙම ශාලාව තුළ එතන ඒ වාඩි වී සිටින අයගෙන් එක් කෙනෙකු හෝ නොහැර හැම කෙනෙකුම මුලාවට පත් වී ඇති අයයි. ඒ සජ්ජායනය කරන අයත්, එයට සවන් දෙන අයත් මුලාවට පත් වූ අයයි. ඔවුනට කල්පනා කළ හැකි එකම දෙය දුක මගහැර සිටීමට හැකිවන්නේ කෙසේද යන්නයි. එම නිසා ඔවුන් පුහුණු වීම සඳහා කෙදිනක හෝ යන්නේ කොහාටද?
ලෙඩදුක් ඇතිවන විට ඒ ගැන දැනීමක් ඇති අය ඒ වාගේ කිසි අමුත්තක් නොදකිති. මේ ලෝකයේ ඉපදීම තුල ලෙඩ රෝග අත්දැකීමද ඇතුළත්ව ඇත. එය කෙසේ වුවත් බුදුරජාණන් වහන්සේලා ඇතුළු ආර්යයන් වහන්සේලා දේවල් සිදුවෙමින් පවත්නා අතර වාරය තුල රෝගී බවට පත්ව හොත් ඒ සඳහා පිළියම් යොදති. උන්වහන්සේලාට නම් එය මූල ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය හුදෙක් නිවැරදි කිරීමේ කාර්යයක් පමණක්ම විය. උන්වහන්සේලා විසින් ඒ නිසාම මෙම ශරීරය අන්ධානුකරණයෙන් යුතුව තදින් අල්ලා ගනු ලැබුවේවත් ගුප්ත ශාන්ති කර්මයන් සිදු කළේවත් නැත. උන්වහන්සේලා රෝග සඳහා පිළියම් යෙදුවේ හරි දැකීම තුළ සිටීමෙන්ම මිස මුලාවට පත්වීමෙන් නොවේ. එය සුවවන්නේ නම් සුවවනු ඇත, සුව නොවන්නේ නම් සුව නොවනු ඇත. උන්වහන්සේලා දේවල් දැකගනු ලැබුවේ ඒ ආකාරයටය. මේ කාලයේ තායිලන්තයේ තුල පවතින බුදුදහම දියුණු වෙමින් ඇති බව සමහරු කියති. මානමය දකින්නේ පිරිහීමේ අන්තයටම ගොස් ඇති ලෙසය. ධර්මශාලානම් ධර්මයට සවන් දෙන්නවුන්ගෙන් පිරී ඇත. නමුත් ඔවුන් එයට සවන් දීම සිදු කරන්නේ වැරදි ආකාරයටය. භික්ෂූන් අතර සිටින ප්‍රධාන ස්වාමින් වහන්සේලා වුවත් එවැනිය. එම නිසා හැම දෙනාම එකට එක්වී කරන්නේ එකිනෙකා දැන් සිටින තත්ත්වයටත් වඩා මුලාවන් කරා රැගෙන යාමයි. නියම පුහුණුව පවතින්නේ මිනිසුන් බොහෝ වශයෙන් නැඹුරු වී සිටින පැත්තේ නොව, ඊට හාත්පසින් විරුද්ධ පැත්තක බව මෙය දකින කෙනෙකු වටහා ගනු ඇත. මෙම පැති දෙකෙහිම ගමන් කරන අයට එකිනෙකා තේරුම් ගැනීමට හැකිවන්නේද මද වශයෙන්. බොහෝ මිනිසුන් නැඹුරු වී සිටින දෙසට ගමන් කරන අය දුක ජය ගැනීමට අදහස් කරන්නේ කෙදිනකද? ඔවුනට සත්‍ය අවබෝධ කර දීම සඳහා මෙම සූත්‍ර පැවතියත් ඔවුන් විරුද්ධ පැත්තට යොමු වී ඒවා යොදාගනු ලබන්නේ තම තමන්ගේ මුලාව වැඩි කර ගැනීම සඳහාය. ඔහු නිවැරදි මාර්ගයට පිටුපාමින් සිටිති. එක් අයෙකු ගමන් කරන්නේ නැගෙනහිර දිසාවටය, අනෙකා ගමන් කරන්නේ බටහිර දිසාවටය. ඔවුන් දෙදෙනා එකට මුණගැසෙන දිනය කවදාද? එක් අයෙක් අනෙකාට අහලකින්වත් නොසිටිති. ඔබ මේ ගැන සලකා බැලුවහොත් දැනට පවතින්නේ මෙවැනි තත්ත්වයක් බව වටහා ගන්නෙහිය. එසේ වුවත් ඔවුනට ඒ බව දන්වන්නේ කෙසේද? හැම දෙයක්ම චාරිත්‍ර ඉටුකිරීමක්, බුද පූජා පැවැත්වීමක් හා ශාන්ති කර්ම සිදුකිරීමක් බවට පත්වී තිබේ. ඔවුන් සූත්‍ර සජ්ජායනය කරන නමුත් එය සිදු කරන්නේ නැනවත් බවින් තොරවය. ඒ මිසක ප්‍රඥාවෙන් යුතුව නම් නොවේ. ඉගෙනීමෙහි යෙදුනත් එයද කරනුයේ නැනවත් බවින් තොරවය. දේවල් ගැන දැන සිටියත් එය නැනවත් බවින් තොරව කෙරෙන්නක් මිස ප්‍රඥාවෙන් යුතුව කෙරෙන්නක් නම් නොවේ. එම නිසා ඔවුන් අවසානයේ කරන්නේ නැනවත් බවින් තොරවම ඉදිරියට යෑමයි. නැනවත් බවින් තොරවම ජීවත් වීමයි. නැනවත් බවින් තොරවම දනිමින් සිටීමයි. දැනට සිදුවන්නේ මෙන්න මෙයයි. ඔවුන්ගේ ඉගැන්වීම. ඒ තුළින් ඔවුන් මේ දිනවල කරන එකම දෙය අඥානයන් වීම සඳහා මිනිසුන්ට උගන්වා දෙන එකය. එසේ නමුත් ඔවුන් කියන්නේ දක්ෂයින් වීම සඳහා මිනිසුන්ට උගන්වන බවයි. දැනුම ලබා දීම සඳහා ඔවුන්ට උගන්වන බවයි. නමුත් සත්‍යයට අනුව බලන විට ඔවුන් මිනිසුන්ට ඇත්තෙන්ම උගන්වන්නේ නොමග යාමට හා මුලාවන් තදින් අල්ලා ගැනීමටත්ය.
බුද්ධ දේශනාවේ නියම පදනම වන්නේ අත් හෙවත් මේ මා යන්න නියමිත අනන්‍යතාවයක් නැති හිස් දෙයක් වශයෙන් දැකීමයි මේ මා කියා කියන දේ තුල නයිසර්ගික වශයෙන් සිටින්නා වූ පුද්ගලයෙකු නැත නමුත් මිනිසුන් ධර්මයේ ඉගෙනීමට යොමු වන්නේ මේ මා හෙවත් තමා යන හැඟීම දියුණු කර ගැනීම සඳහාය එම නිසා ඔවුනට දුක හෝ දුෂ්කරතාවයන් අත්දැකීම අවශ්‍ය නොවේ ඔවුනට අවශ්‍ය වන්නේ හැම දෙයක්ම සුව පහසුවෙන් තිබීමටය ඔවුනට දුකෙන් අත් මිදීම සඳහා අවශ්‍යතාවයක් තිබීමටද පිළිවන නමුත් මා යන්නේ සිටින තාක් කල් ඔවුනට එය කිසි දිනක ඉටු කර ගැනීමට හැකි වෙයිද දැන් ඔබ නිකමටමෙන් මෙසේ සිතන්න ඉතාමත් වටිනාකමකින් යුතු යම් දෙයක් අපට ලැබුණාය කියා සිතන්න එය අපගේ සන්තකයට පත් වූ මොහොතේ සිට අපේ සිත වෙනස් වන්නට පටන් ගනී මේ තැබීමට සුදුසු තැන කොතනද එතන තැබුවහොත් එය සොරුගෙන යාමට පිළිවන එය තැබීම සඳහා තැනක් සෙවීමට අපකරණයම උත්සාහය තුලින්ම අපි කනස්සල්ලට පත්වෙමු එම කනස්සල්ල ඇති කර ගන්නා ලද්දේ අප විසින්මය දැන් අපේ මනස තුල එම වෙනස් වීම ඇති වූයේ කොයි වේලේද එය වෙනස් වූයේ අර වටිනා දේ ලැබුණු මොහොතේදීමය දුක පහළ වූයේ හරියටම එම මොහොතේය ඒ වටිනා දේ කොතැනක තිබුවත් අපේ සිතට සැනසීමක් නැත එම නිසා අප දැන් මේ හිමි කරගෙන ඇත්තේ කරදරයකි අප වාඩි වී සිටියත් ඇවිදිමින් හෝ හාන්සි වී හෝ සිටියත් අප සිටින්නේ කනස්සල්ලෙන් යුතුවය මෙය හැඳින්වනුයේ දුක වශයෙන්ය එය පහළ වූයේ කොයි වෙලාවේදීද අපට යමක් ලැබුණ බව දැනගත් සැනින් එය පහළ විය දුක සැඟවී ඇත්තේ එතනය ඒ ලැබුණු දේ ලැබීමට පෙර ආතුව දුකක් නොතිබිනි ඒ එතෙක් පහළ නොවේ තිබුණේ අල්ලා ගැනීමට දෙයක් නොතිබූ නිසාය මේ අත්හෙවත් මා යන දේද එවන්නකි මම යන භාසිතය තුලින් කල්පනා කළහොත් අපහා පවත්නා හැම දෙයක්ම මගේ බවට පත්වේ අවුල ඇතිවන්නේ එවිටය ඒ එසේ වීමට හේතුව කුමක්ද එසේ වීමට හේතුව මා යන්නකු සිටීමයි යථාර්ථය දැකීම සඳහා අපි මතුපිටින් පමණක් පෙනෙන දෙය ඉවත් නොකර සිටිමු මේ මා යන්නත් මතුපිටින් පමණක් පෙනෙන දෙයක් බව අප දැන සිටිය යුතුය යම් දෙයක හරය හෙවත් යථාර්ථය දැකීමට නම් මතුපිටින් පමණක් පෙනෙන දෙය ඉවත් කළ යුතුය යථාර්ථය දැකීමට නම් අප මතුපිටින් පමණක් පෙනෙන දෙය කනපිට හරවා බැලිය යුතුය දැන් මෙම තත්වය නොකෙටු වී වලට සමාන කළ හැකිය කෙනෙකුට වී කෑ හැකිද ඇත්ත වශයෙන් පුළුවනි නමුත් ඒ සඳහා මුලින්ම එහි ඇති පොත්ත කොටා ඉවත් කළ යුතුය පොත්ත ඉවත් කළ පසු ඒ තුල ඇති ධාන්‍ය ඇටය දැකගත හැකි වේ දැන් මෙම පොත්ත ඉවත් නොකළ විට හාල් ලබා ගැනීමට නොහැක වී ගොඩක් මත නිදා සිටින බල්ලෙකු මෙන් අපි එය නොදකිමු බල්ලාගේ බඩ ජෝක් ජෝක් ගානමින් පෙරලෙන නමුත් ඌට කල හැකි එකම දෙය කෑමට දෙයක් සොයාගන්නේ කෙසේද කියා සිතමින් වී ගොඩ මතම නිදාගෙන සිටීමයි ඌ බඩගිනි දැනෙන විට වී ගොඩෙන් ඉවතට පැන ඉවත දැමූ කෑම ටිකක් සොයමින් ඒ මේ අත දුවයි තමා නිදාගෙන සිටින්නේ ආහාර ගොඩක් මත වුවත් ඌට ඒ බවක් නොදැනේ ඒ මන්ද ඌට ඒ තුල ඇති කෑම නොපෙනෙන නිසාය බල්ලන්ට වී කෑ හැකිද ඒවා තුල කෑම තුබුවත් ඌට ඒවා කෑ නොහැකිය අපට ඉගෙනීමක් තිබිය හැකි නමුත් ඒ අනුව පුහුණු නොවහොත්
අර වීගොඩ මත අනවදානියෙන් යුතුව නැග සිටින බල්ලාමෙන් අපි කිසිවක් ගැන සැබවින් නොදැන සිටිමු. බල්ලා වීගොඩ මත නිදාගෙන සිටින නමුත් ඌ ඒ ගැන කිසිම දෙයක් නොදනි. ඌට බඩගිනි දැනෙන විට වීගොඩෙන් ඉවතට පැන කෑම සොයා වෙනත් තැනකට ගාටන්නට සිදුවේ. ඒක හරිම අපරාධයක්. එහෙම නේද? බල්ලාට බත් ලබාගත හැකි හාල් තිබේ. නමුත් ඒවා වැසී ඇත්තේ කුමකින්ද? පොත්තකින් වැසී ඇත. ඒ නිසා ඌට ඒවා කෑ නොහැකිය. දැන් අප සිටින තත්ත්වය ගැන බැලුව විට එයත් එවැනි දෙයකි. යථාර්ථය පවති. නමුත් එය වැසී ඇත්තේ කුමකින්ද? එය මතු පිටින් පමණක් පෙනෙන දෙයින් වැසී ඇත. මිනිසුන් පුහුණු වීමට නොහැකිව යථාර්ථය දැකීමට නොහැකිව අර වී කෑමට නොහැකිව වී ගොඩ මත නිදාගෙන සිටින බල්ලාගේ තත්ත්වය වැනි තත්ත්වයකට පත්කරවමින් මතු පිටින් පමණක් පෙනෙන දෙය විසින් යථාර්ථය වසාගනු ලැබ ඇත. එම නිසා ඔවුන් නිතරම කරන්නේ මතු පිටින් පමණක් පෙනෙන දෙය කෙරෙහි ඇලීමයි. මතු පිටින් පමණක් පෙනෙන දෙය කෙරෙහි ඇලුනහොත් එමගින් කෙරෙන්නේ දුක ඔබ වෙනුවෙන් තැම්පත් වීමයි. එවිට භවය තුලින් උප්පත්තිය, මහලුවිය, ලෙඩ රෝග හා මරණය තුලිනුත් ඔබට පීඩා විඳීමට සිදුවේ. එම නිසා මිනිසුන්ට අවහිර කරන වෙන කිසිවක් නැත. ඔවුනට අවහිර ඇතිවන්නේ හරියටම මෙන්න මේ තුලිනි. ධර්මයෙහි සැබෑ අර්ථය විනිවිද නොදැක ඒ ගැන ඉගෙන ගන්නා මිනිසුන් අර බත් ගැන දැනීමක් නොමැතිව වී ගොඩ මත නිදාගෙන සිටින බල්ලාට සමානය. කෑමට කිසිවක් සොයාගත නොහැකිව ඌ කුසගින්නේ සිටීමට පවා පිළිවන. බල්ලෙකුට වී කෑ නොහැකිය ඌ ඒවා තුල බත් ඇති බවක් නොදනී. ආහාරයක් නොමැතිව දිගු කලක් සිටින විට ඌ අර වීගොඩ මතම මිය යෑමටත් පිළිවන. මිනිසුන්ගේ ස්වභාවයේද එවැනිය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙතරම් ඉගෙන ගත්තද අපි පුහුණුවේ නොයෙදෙමු නම් ධර්මය නොදකිමු. එය දැකිය නොහැකි නම් ඒ ගැන දැනීමක්ද ඇති නොවනු ඇත. පුළුල් ඉගෙනීමක් හා පුළුල් දැනීමක් ලැබීම තුළින් ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දකින්නෙහිය කියා නොසිතිය යුතුය. එයත් හරියට අර ඇස්තුබූ පමණින් හුදෙක් දැකිය යුතු සියල්ල දැකගත්තෙහිය, කන්තුබූ පමණින් හුදෙක් ඇසිය යුතු සියල්ල අසාගත්තෙහිය යන කීමට සමානය. ඔබ දකිනවා වීමට පුළුවන්. නමුත් එම දැකීම සම්පූර්ණ දැකීමක් නොවේ. එම දැකීම හුදෙක් බාහිර ඇසින් දකින දැකීමක් පමණි. ඒ අභ්‍යන්තර ඇසින් දකින දැකීමක් නොවේ. ඔබ ඒ අසන්නේ බාහිර කණින් මිස අභ්‍යන්තර කණින් නොවේ. මතු පිටින් පමණක් පෙනෙන දෙය කන පිට හරවා බලමින් යථාර්ථය හෙළිදරව් කරගත හොත් ඔබ සත්‍ය වෙතට ලංවෙමින් පැහැදිලිව දකින්නෙහිය. ඔබ මතු පිටින් පමණක් පෙනෙන දෙය මුලිනුපුටා දමා දැඩිව අල්ලා ගැනීමත් මුලිනුපුටා දමන්නේය. එසේ වුවත් එයදර එක්තරා වර්ගයක මිහිරි පළතුරක් වැනිය. ඒ පළතුර මිහිරි රසයෙන් යුක්ත එකක් විය හැකි නමුත් එහි රසය කුමන ආකාරයේ එකක්ද කියා දැනගැනීමට නම් එය ඔබේ අතටගෙන එය කා බැලීම කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. දැන් කවුරුන් විසින් හෝ කනු ලැබුවත් නැතත් එම පළතුරෙහි පවතින රසය ඒ ආකාරයෙන්ම පවතී. නමුත් කිසිවෙක්ගේ රසය නොදනිති. බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එවැනි දෙයකි. එකම සත්‍ය එයම වුවත් ඒ ගැන සැබෑ වශයෙන් නොදන්නා අයට එය එසේ නොපෙනේ. එය කෙතරම් විශිෂ්ට එකක් වුවත් කෙතරම් හොඳ එකක් වුවත් ඔවුනට එයින් වැඩක් නැත. දැන් ඉතින් ඒ ආකාරයට මෙම මිනිසුන් දුකම බදාගෙන සිටින්නේ මක් නිසාද?
මේ ලෝකයේ සිටින මිනිසුන්ගෙන් තමන් විසින් තමන්ටම දුක් පමුණුවා ගැනීමට අවශ්‍ය වන්නේ කාහටද? ඇත්ත වශයෙන් එවැනි කිසිවෙකු හෝ නැත. එහෙත් ඔවුහු දුකම සොයන්නාක් මෙන් එහාට මෙහාට යමින් දුක් ඇතිවීමේ හේතු බිහි කරමින් සිටිති. මිනිසුන් තමන්ගේ සිත් තුළින් සතුටම සොයන්නේ ඔවුනට දුක අවශ්‍ය නැති නිසාය. ඒ එසේ නම් අපේ මෙම මනස මෙතරම් දුක් ගොඩක් බිහි කරන්නේ මක් නිසාද? මේ තරමින් දැකීම වුවත් හුදෙක් ප්‍රමාණවත්ය. අපි දුකට අකමැති වෙමු. එහෙත් අපට දුක් ඇති කර ගැනීමට හේතු අප විසින්ම ඇති කර ගනු ලබන්නේ මක් නිසාද? මේ දැකීමට තරම් අපහසු දෙයක් නොවේ. ඒට හේතුව දුක ගැන අපේ නොදැනීම පමණය. අපට දුක ගැන දැනීමක් නැත. ඒට හේතුව ගැනද දැනීමක් නැත. එය නැති කිරීම ගැනත් දැනුමක් නැත. නැති කරන මාර්ගය ගැනද දැනීමක් නැත. මිනිසුන් දැන් ඔය හැසිරෙන ආකාරයට හැසිරෙන්නේ අන්න ඒ නිසාය. දිගින් දිගට මේ ආකාරයෙන් හැසිරීමට ගියහොත් ඔවුනට දුක් නොවිඳ සිටීමට හැකිවන්නේ කෙසේද? මෙම මිනිසුන් තුළ පවතින දේ මිත්‍යා දෘෂ්ටියයි. නමුත් ඔවුහු එය නොදකිති. අපේ දුක සඳහා හේතු විය හැකි කුමක් පැවසුවත් කුමක් කළත් ඒ සියල්ල මිත්‍යා දෘෂ්ටිය හෙවත් වැරදි දැකීම යන ගණයට ඇතුළත් වේ. දැකීම වැරදි ආකාරයේ එකක් නොවුවහොත් ඒ තුළින් දුකක් හට නොගනී. එවිට අපි දුක සතුට හෝ මොනම සංස්කාරයක් හෝ වුවත් කිසිසේ තදින් අල්ලා නොගනිමු. ගලා බසින ජලධාරාවක් පවතින ආකාරයට මෙන් අපි දේවල් තුළ පවත්නා ස්වභාවයට අනුව ඒවා පැවතීමට ඉඩහැර සිටිමු. අපයම ජලධාරාව හරස් කර වේල්ලක් බැඳිය යුතු නැත. ස්වාභාවික ලෙස ඒ ගලන ආකාරයෙන්ම ගලාගෙන යාමට එයට හුදෙක් ඉඩහැර සිටිය යුතුය. ධර්මයෙහි ගැලීම සිදුවන්නේ ඒ ආකාරයටය. නමුත් අඥාන මනසක් තුළින් සිදුවන ගැලීම වැරදි ලෙස දැකීමේ ස්වરૂපයක් ගනිමින් ධර්මයේ ගැලීමට බාධා පැමිණවීමට යත්නදරයි. එහෙත් වැරදි දැකීම අන් අය තුළ දකිමින් එය රටේ හැම තැනකටම පියාසර කරයි. එහෙත් වැරදි දැකීම පවතින්නේ තමන් තුළම බවත් වෙනත් ආකාරයකින් නම් දුක පවතින්නේ එම හේතුව නිසාම බවත් මිනිස්සු නොදකිති. මෙය විමසා බැලීමට තරම් වටිනා දෙයකි. වැරදි දැකීම ඇතිවන්නේ යම් විටකද දුක අත්දකිනු ලබන්නේ එවිටය. එය මේ වර්තමානයේ සිදු නොවුවත් පසුවට හෝ ප්‍රකට වනු ඇත. මිනිසුන් නියම මාර්ගයෙන් පිටපනින්නේ හරියටම මෙන්න මෙතනිනි. ඔවුනට අවහිරයක් ඇති කරවනු ලබන්නේ කුමකින්ද? දේවල් සම්බන්ධයෙන් මිනිසුන්ගේ පැහැදිලි දැකීම වලක්වා ළමින් මතුපිටින් පමණක් දකින දේ විසින් යථාර්ථය දැකීමට බාධා පමුණුවයි. මිනිස්සු පොත්පත්වලින් ඉගෙනීම කරති. ඒවා කටපාඩම් කරති. ඒ අනුව පුහුණුවේ යෙදෙති. එහෙත් යා යුතු මඟ වැරදුන අයමින් ඔවුන් පුහුණු වන්නේ අඥාන බවින් යුතුවය. යා යුතු මඟ වරදවාගත් පුද්ගලයා තමන් යන්නේ නැගෙනහිර දිසාවටය කියා සිතමින් බටහිර දෙසට ගමන් කරයි. දකුණු දිසාවට යන බව සිතමින් උතුරු දිසාවට ගමන් කරයි. මිනිස්සු මේ තරම් ප්‍රමාණයකින් නමග ගොස් සිටිති. මේ ආකාරයෙන් කෙරෙන පුහුණුව තුළින් සැබැවින්ම ඉවත් විය යුතු කුණු කන්දල් කොටසක් පවතී. එය ඇත්ත වශයෙන්ම අවැඩදායකය. එය අවැඩදායක වන්නේ ඔවුන් වෙනතකට හැරී වැරදි දිසාවකට යන නිසාය. ඔවුන් අතින් ධර්ම පුහුණුවේ සැබෑ පරමාර්ථය ගිලිහි යයි.
පුහුණුව සම්බන්ධයෙන් පැන නැගී ඇති මෙම තත්වය දුක පහළ වීම සඳහා හේතු වේ. එහෙත් මිනිසුන් කල්පනා කරන්නේ අරදය කිරීම, මේදය කටපාඩම් කිරීම, ඒක නැත්නම් මේක ඉගෙනීම දුක නැති කිරීම සඳහා හේතු වන බවය. එයත් හරියට අර යම් අයෙකුට දේවල් රාශියක් අවශ්‍ය වන්නාක් මෙනි. සෑහෙන තරම් දේවල් ලැබුණහොත් දුක නැතිවන්නේ ඒ තුලින්ය කියා සිතමින්, එවැනි අය දේවල් හැකි තරම් රැස් කිරීමට උත්සාහ කරති. මිනිසුන් කල්පනා කරන ආකාරය මෙය වුවත්, එය නියම මාර්ගයෙන් පිටපැන කරනු ලබන කල්පනාවකි. එයත් හරියට අර තමන් යන්නේ එකම දිසාවකට යයි සිතමින්, මිනිසුන් දෙදෙනෙකුගෙන් එක් අයකු උතුරු දිසාවටත් අනිකා දකුණු දිසාවටත් ගමන් කිරීම බඳුය. බොහෝ මිනිසුන් දුක් කන්දරාවක් තුල තවමත් හිර වී සිටින්නේ, සංසාරය තුල තවමත් ගමන් කරන්නේ හුදෙක් මේ ආකාරයෙන් කල්පනා කරන නිසාය. අසනීපයක් හෝ වේදනාවක් ඇති වුව හොත් ඔවුනට කරන්නට හැකි එකම දෙය එය නැති කර ගන්නේ කෙසේද කියා දැන ගැනීමට කැමැත්තකින් සිටීමය. ඔවුනට අවශ්‍ය වන්නේ හැකිතරම් ඉක්මනට එය නැති කර දැමීමටය. මොනතරමේ වියදමක් දරා හෝ ඔවුනට එය නැති කරගත යුතු ඇත. ඔහු සංස්කාරයන්ගේ සාමාන්‍ය ස්වභාවය මෙවැනිය කියා නොසිතති. ශරීරය වෙනස් වන විට එය විඳ දරා ගැනීමට හෝ නැවැත්වීමට මිනිසුනට නොපුළුවන. එයට මොනයම් දෙයක් හෝ සිදුවත් මිනිසුන්ට අවශ්‍ය වන්නේ එය නැති කර ගැනීමටය. නමුත් සත්‍ය පරාජයට පත් කළ නොහැකි නිසා ඔවුනට අවසානයේ අත්වන්නේ පරාජයයි. ඔවුන් තුළ තුබූ හැම බලාපොරොත්තුවක්ම බිඳ වැටේ. මිනිසුන්ට මේ දෙස බැලීම අවශ්‍ය නැත. ඔවුන් කරන්නේ තමන්ගේ වැරදි දැකීම දිගින් දිගටම ශක්තිමත් කරමින් සිටීමය. අපට කරන්නට තිබෙන දේවල් වලින් විශිෂ්ටතම දේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා පුහුණුවේ යෙදීමයි. බුදුරජාණන් වහන්සේ දියුණු කරන්නට තිබූ ඒ හැම පාරමිතාවක්ම දියුණු කළේ මක් නිසාද? එසේ කළේ ධර්මය තමන් වහන්සේටත් අවබෝධ කර ගැනීමට හැකි වෙමින් එසේම බරෙන් නිදහස් වීම සඳහා අත්හැර දැමීමෙහි යෙදීමට හැකිවනසේ අනුන් විසිනුත් එය දැකගනිමින් ඒ ගැන දැනීමක් ලබා පුහුණුවේ යෙදෙමින් ධර්මය හා එක්වීමට ඔවුනටත් හැකියාවක් ලබා දීම පිණිසය. දේවල්වල නොයෙල්ලෙන්න එසේ නොමැතිව වෙනස් ආකාරයකින් පැවසුවහොත් දේවල් අල්ලන්න, නමුත් තදින් අල්ලා නොගන්න යන්නත් නිවැරදිය. අපි යමක් දුටු විට හා මේ ඒකමයි පවසමින් එය පැත්තකට විසිකර දමමු. වෙනත් දෙයක් දුටු විට එයත් අහුලා ගනිමු. එය අල්ලන නමුත් අල්ලා ගන්නේ තදින් නොවේ. එය අල්ලාගෙන සිටින්නේ ඒ ගැන සිතා බැලීමටත් ඒ ගැන දැනගැනීමටත් අවශ්‍ය තරම් කාලයක් ගතවන තෙක් පමණි. අපි එය ඉන්පසු අතහැර දමමු. බර අතහැර නොදමා එය අල්ලාගෙනම සිටින්නෙහි නම්, එසේම විසි නොකර උසුලාගෙනම යන්නෙහි නම් ඔබට එම බර දැනෙන්නට පටන් ගනී. යමක් අහුලා ගනිමින් එය ටික දුරක් උසුලාගෙන යන විට එහි බර දැනෙන්නට වූ පසු එය විසි කර දැමිය යුතුය. ඔබ විසින් ඔබටම දුක් ඇති කර නොගන්න. දුක හට ගැනීමට හේතුව මේ බව වටහා ගත යුතුය. දුක හට ගැනීමේ හේතුව කුමක්ද කියා දැනගත හොත් එයට පහළ විය නොහැක. සතුට හෝ දුක හෝ පහළ වීම සඳහා අත්තේවත් මා යන්නකු සිටිය යුතුය. ඒ සඳහා මාහා මගේ යන මතු පිටින් පමණක් දැකීම තිබිය යුතුය. මේ සියල්ල පහළවන අතර වාරයේ
මනස පරමාර්ථය වෙත යොමු වුවහොත් එය මතු පිටින් පමණක් පෙනෙන දේවල් ඉවත දමයි. එය අප අර අගය කරන දෙයක් නැති වී නැවත සමු වීමෙන් පසු අප තුල පවතින කනස්සල්ල දුරවන්නාක් මෙනි. අපේ මනසට අයත් ඇසෙන් දුටුවහොත් ඒ නැති වූ දේ පියවි අසින්ම දැකීමට පෙර අපේ කනස්සල්ල දුරුවේ. මුලින්නම් අපේ නැති වූ බව සිතමින් ඒ ගැන දුක් වෙමු. නමුත් ආන්න හරියටම හරි ඒ ඇතන තිබූ බව දැන් මතක් වෙනවා. යනුවෙන් සිහිවන දිනයක්ද මෙසේ මතක් වී සත්‍ය දැකගත් සැනින් එම දෙය අපේ ඇස්වලින් නොදුටුවත් අපි සතුටටපත් වෙමු. මේ බාහිර ඇසෙන් දැකීම නොව ඇතුළතින් දැකීම හෙවත් මනෝ නේත්‍රය තුළින් දැකීම යනුවෙන් හැඳින්වේ. අප එම දෙය අපේ පියවි ඇසින් නොදුටුවත් මනෝ නේත්‍රය තුළින් දුටුවහොත් එයින් ඇති වූ දුකෙන් අප නිදහස් වූවා වේ. අප මේ කරමින් සිටින දෙයත් එය හා සමාන දෙයකි. ධර්ම පුහුණුව දියුණු කරමින් එය හා එක් වී ඒ ගැන දැනගත් විට ගැටලුවක් දකින කොයි මොහොතකදී වුවත් ඒ ඇතනදීම එමෙන්ම ක්ෂණිකවම निराකරණය කරමු. බර බිම තබා ඒ නිදහස් වූ පසු ගැටලුව අතුරුදහන් වේ. දැන් ඉතින් බුදුරජාණන් වහන්සේට අවශ්‍යව තිබූ දේ ධර්මය සමග අපේ එක්වීමය. නමුත් මිනිසුන් කරන්නේ වචන සමගත් පොත්පත් හා පිටක ග්‍රන්ථ සමගත් එක්වීම පමණය. මෙම ක්‍රියාව ධර්මය ගැන කියවෙන දේවල් සමග එක්වීමක් මිස අපගේ එම ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රුන් වහන්සේ විසින් උගන්වා දෙනු ලැබූ එම සත්‍ය ධර්මය සමග එක්වීම නොවේ. එම නිසා මිනිසුන් නිවැරදිවටත් හොඳටත් පුහුණු වන බව කියනු ලබන්නේ කෙසේද? ඔවුන් සිටින්නේ ඊට බොහෝ දුරුනි. බුදුරජාණන් වහන්සේ ලෝකය ගැන පැහැදිලි ආකාරයෙන් ආબોධයක් ලබාගත් නිසා ලෝකවිදූ යන නමින් හඳුන්වනු ලබනසේක. ඔබ ඔය දැන් දකිමින් සිටින ආකාරයට වුවත් ලෝකය දකින බව සැබෑය. එහෙත් එම දැකීම පැහැදිලි දැකීමක් නොවේ. දැන් කෙරෙන ආකාරයට ලෝකය ගැන ඔබේ දැකීම වැඩිවන තරමට එය වසාගෙන ඇති අඳුරද වැඩි වේ. මක් නිසාද එම දැකීම අඳුරු එකක් මිස පැහැදිලි එකක් නොවන හේනි. එය වැරදිගත සහගත දැකීමකි. එය ආලෝකමත් බවින් අඩු, දීප්තියෙන්ද අඩු, අන්ධකාරය තුළින් ලබාගත් දැනුමක් වශයෙන් හැඳින්විය හැකිය. මිනිසුන් කරනුයේ හුදෙක් මේ තුළම සිර වී සිටීම පමණක් වුවත් එය සුළු කොට තැකිය හැක්කක් නොව වැදගත් කරුණකි. බොහෝ මිනිසුන්ට හොඳ බව හා සතුට අවශ්‍ය වුවත් ඒවා ඇතිවීම සඳහා හේතු මොනවාද කියා නොදනිති. ඒ කෙසේ වෙතත් ඒවායින් සිදුවන අනර්ථය ගැන දැන නොගතහොත් ඒවා අත්හැර දැමීමට නොහැක. එය මොනතරම් නරක එකක් විය හැකි නමුත් එයින් සිදුවන අනර්ථය සැබෑ ලෙසින් දැක නොමැති නම් එය අත්හැර දැමීමට තවමත්ම අපහසුය. කෙසේ වෙතත් අපට යම් කිසිවකින් සිදුවිය හැකි අනර්ථය අපි සැකයකින් තොරව සැබැවින්ම දනිමු නම් එය අත්හැර දැමීමට හැකි වේ. යමකින් සිදුවිය හැකි අනර්ථයත් එය අත්හැර දැමීම නිසා අත්වන යහපතත් ප්‍රතිඵලයක් දැකගත් වහාම යම් වෙනසක් සිදුවේ. අපට අවබෝධත්වයට පත්වීමට හෝ අත්හැර දැමීමෙහි යෙදීමට තාමත් නොහැකි වී ඇත්තේ මක් නිසාද? එසේ වන්නේ අපේ දැනුම අඳුරු හා වැරදි එකක් නිසා අනර්ථය තාමත් පැහැදිලිව නොපෙනෙන හේයිනි. අත්හැර දැමීම සිදු නොකළ හැක්කේ ඒ නිසාය. අපත් බුදුරජාණන් වහන්සේ නැත්නම් උන්වහන්සේගේ රහතන් වහන්සේලා දැනගත් පැහැදිලි ආකාරයට දැනගෙන සිටියේ නම්
අත්හැර දැමීම ඇත්ත වශයෙන්ම සිදු කරනු ඇත. එවිට කිසි අපහසුතාවයකින් තොරව අපේ ගැටලු මුළුමනින්ම විසඳෙනු ඇත. අපේ කන්වලට ශබ්ද ඇසෙන විට එම කාර්යය ඉටු කිරීමට ඒවාට ඉඩ දෙන්න. ඇස් රූප සම්බන්ධයෙන් ඒවාට අයත් කාර්යය ඉටු කරන විට එයට ඉඩ දෙන්න. නාසය ගඳ සුවඳ සම්බන්ධ කාර්යය ඉටු කරන විට එය ඉටු කිරීම සඳහා එයට ඉඩ දෙන්න. සිරුර ස්පර්ශය අත්දකින විට ඊට අයත් එම ස්වාභාවික කාර්යය ඉටු කර ගැනීමට ඉඩ හරින්න. අපේ ඉන්ද්‍රියන්ට අයත් ස්වාභාවික කාර්යයන් ඉටුවීම හුදෙක් ඉඩහැර සිටියහොත් ගැටලු බිහිවන්නේ කොතනකින්ද? ඇතිවිය හැකි යම් ගැටලු වෙතොත් ඒවා බිහි නොවේ. ඒ ආකාරයටම මතුපිටින් පමණක් දැකීමට අයිති හැම දෙයක් මතුපිටින් පමණක් දැකීමට ඉතිරි කර යථාර්ථය නම් දෙය ඒත්තු ගන්න. අරමුණක රැඳී නොසිට එසේම දේවල් ගැන දැනගනිමින් ඒවායේ පවත්නා ස්වභාවයට අනුව පැවතීමට ඉඩ හරින නිකම්ම නිකම් දන්නා අයකු වන්න. හැම දෙයක්ම පවතින්නේ ඒවා හුදෙක් පවත්නා ස්වභාවයට අනුවය. අප පරිහරණය කරන කුමක් හෝ වේවා ඒවා සැබවින්ම අයිතිවන කිසිවෙක් හෝ සිටිද්ද ඒවා අයිතිවන්නේ අපේ පියාටද මවටද නැතහොත් ඥාතීන්ටද? ඇත්ත වශයෙන් නම් ඒවා කිසිවක් ඒ කිසිවකට හෝ නොලැබේ. හැම දෙයක් එසේ තිබෙන්නට හැර ඒවා අත්හැර දමනමෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ නිසයි. ඒවා සම්බන්ධව පැහැදිලි වැටහීමක් ඇති කරගන්න. එසේනම් ඒවා අල්ලා ගනිමින් ඒවා ගැන දැනගන්න. නමුත් තදින් අල්ලා නොගන්න. දේවල් පරිහරණයට ගත යුත්තේ ඒවායින් ප්‍රයෝජනයක් ලැබෙන ආකාරයටය. එසේ නොමැතිව දුක පහළ වෙන තෙක් අනර්ථකාරී ලෙස තදින් අල්ලා ගන්නා ආකාරයෙන් නොවේ. ධර්මය ගැන දැනගැනීමට නම් ඔබ දැනගත යුත්තේ මේ ආකාරයෙනි. එනම් දුක ජයගන්නා ආකාරයට අනුව දැනගත යුතුය. මේ ආකාරයෙන් ලබා ගන්නා දැනුම වැදගත් දැනුමකි. දේවල් නිර්මාණය කිරීම ගැන දැනුම, උපකරණ භාවිතය ගැන දැනුම, ලෝකේ පවත්නා නොයෙකුත් විද්‍යාවන් ගැන දැනුම වැනි දැනීම සඳහා උත්තරීතර ඥානයක් ලෙස ගත නොහැකිය. ධර්මය ගැන දැනගත යුතු වන්නේ මා මෙතෙක් කියා දුන් ආකාරයට අනුවය. ඒ සඳහා දේවල් සම්බන්ධව විශාල ප්‍රමාණයේ දැනුමක් අවශ්‍ය නැත. දැනගනිමින් අත්හැර දමන්න. ධර්මය පුහුණු වන්නෙකුට මෙපමණක් දැන ගැනීම ප්‍රමාණවත් වේ. මෙයින් අදහස් වන්නේ දුක ජය ගැනීමට හැකිවන්නේ මියගිය පසුවය වැනි දෙයක් නොවේ. ගැටලු निराකරණය කිරීම ගැන ඔබ දැන සිටින මේ ජීවිතයේදීම දුක ජය ගන්නෙහිය. ඔබ මතුපිටින් පමණක් පෙනෙන දේ ගැනත් දන්නෙහිය. යථාර්ථය ගැනත් දන්නෙහිය. පුහුණුවේ යෙදී සිටින අතර වාරයේ මේ ජීවිතයේදීම දුක ජය ගන්න. එය වෙන කිසිම තැනකදී කළ නොහැකි වේ. දේවල් තදින් අල්ලා නොගන්න. අල්ලන නමුත් තදින් අල්ලා නොගන්න. මෙම ආචාර්ය හිමියන් දිගින් දිගටම මේ ගැන පවසමින් සිටින්නේ මක් නිසාද? යන්න දැන ගැනීමට ඔබ කැමැති වනු ඇත. සත්‍ය යනු මා මේ කියූ ඒ එකම දේ නිසා ඒ ගැන වෙනත් ආකාරයකින් කියා දෙන්නේවත් කතා කරන්නේවත් කෙසේද? සත්‍ය යනු මේ කියූ දේම වුවත් ඔබ එය වුවද තදින් අල්ලා නොගන්න. අඳබවින් යුතුව තදින් අල්ලාගනු ලැබුවහොත් එය බොරුවක් බවට පත් වෙයි. එය බල්ලෙකුගේ කකුලක් තදින් අල්ලා ගැනීමට උත්සාහ කිරීම මෙනි. උට යන්නට නොදී උගේ කකුල අල්ලාගෙනම සිටියහොත් ඌ ආපස්සට හැරී ඔබ සපා කනු ඇත. නිකමට මෙන් මේ අත්හදා බලන්න. මොනම සතෙකු වුවත් හැසිරෙන්නේ ඒ ආකාරයටයි.
උට යන්නට ඉඩ නොදුනහොත් සපා කෑම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. මේ මතු පිටින් පමණක් දකින දෙයත් ඒ ආකාරයේ දෙයකි. අප ජීවත් වන්නේ සම්මුති වලට අනුවය. ඒවා පවතින්නේ අප ගත කරමින් සිටින මෙම ජීවිතයේ පහසුව සඳහාය. ඒ මිසක ඒවා දුක් ඇතිවීමට හේතු වන පරිදි තදින් අල්ලාගෙන සිටීම සඳහා නොපවති. ඔබ කල යුතු වන්නේ රැඳී තිබීමට ඉඩ නොහැර දේවල් පිටත් කර යවීමයි. වෙනත් කිසිම අයෙකුට හෝ කිසිම දෙයකට සවන් නොදෙන තරමට අප නිවැරදිය කියා සිතන කොයිම අවස්ථාවකදී වුවත් අපට හරියටම වරදින තැන එතනය. ඒ වැරදි දැකීමක් බවට හැරේ. දුක පහළ වෙන විට එය පහළවන්නේ කොතනකින්ද? එය පහළවන්නේ වැරදි දැකීම තුලිනි. එහි ප්‍රතිඵලය වනුයේ දුකයි. දැකීම හරි එකක් වුවත් එය දුක් බිහිවීම සඳහා හේතුවක් බවට පත් නොවනු ඇත. දේවල් තදින් අල්ලා නොගෙන ඒවාට යෑමට ඉඩ හරින්න යනුවෙන් මා පවසන්නේ අන්න ඒ නිසාය. හරි කියා ගන්නාදේ හුදු සිතේ මාත්‍රයක් පමණි. එය නිකම්ම නිකම් යන්නට හරින්න වැරදි. යන්නත් මතු පිටින් පමණක් දකින තවත් දෙයකි. එය ඒ ස්වභාවයෙන්ම පැවතීමට ඉඩ හරින්න. ඔබට මා හරි යන හැඟීම ඇති වූ විට අනුන් ඒ ගැන ප්‍රශ්න කළහොත් ඔවුන් හා වාදයට නොගොස් එම හැඟීම් යන්නට හරින්න. හරි යන හැඟීම ඇති වූ සැනින්ම එය යන්නට හරින්න. ඍජුව ක්‍රියා කරන ක්‍රමය මෙයයි. මිනිසුන් විසින් සාමාන්‍ය වශයෙන් අනුගමනය කරනු ලබන ක්‍රමය එය නොවේ. ඔහු බොහෝ විට එකිනෙකාට සවන් නොදෙති. තමන් ගැනවත් දැනීමක් නැති බොහෝ මිනිසුන් සමහර විට යෝගාවචරයින් පවා අඥාන දේවල්ම පැවසිය හැකි වුවත් තමන් ප්‍රඥාවන්තයන් බව සිතාගෙන සිටින්නේ ඒ නිසා විය යුතුය. ඔවුන් විසින් අනුන්ට අසාගෙන සිටීමටවත් අපහසු අඥාන දෙයක් පවසනු ලැබුවත් ඔවුන් කල්පනා කරන්නේ තමන් දක්ෂ බවය. අනෙකුත් මිනිසුන්ට නම් එය අසාගෙන සිටීමටවත් අපහසු තරම් දෙයකි. එහෙත් ඔවුන් කල්පනා කරන්නේ තමන් දක්ෂ බවය. එසේම නිවැරදි බවය. ඒ නිසාම ඔවුන් ඒ තුළින් කරන්නේ තමන්ගේ අනුවණකම ලෝකයට ප්‍රකාශ කර සිටීම පමණය. අනිත්‍ය භාවය ගැන නොසලකා හරිමින් කරනු ලබන කුමන කතාවක් හෝ වුවද එය ප්‍රඥාවන්තයෙකුගේ කතාවක් නොව මෝඩයෙකුගේ කතාවකි. දුක පහළවන්නේ හරියටම ඒ තුළින් බව නොදැන සිටින අයෙකු විසින් කරනු ලබන කතාවකි යනුවෙන් ප්‍රඥාවන්තයින් විසින් පවසා සිටින ලද්දේ එහිනි. මෙයට උදාහරණයක් වශයෙන් ඔබ හෙට දින බැංකොක් යාමට තීරණය කරගත් පසු යම් කිසිවකු පැමිණ හෙට ඔබ බැංකොක් යන්නේද කියා ඇසූ බව සිතන්න. මා බැංකොක් යාමට බලාපොරොත්තු වෙනුයි සිටින්නේ. බාධාවක් ඇති නොවුනහොත් මා එහි යෑමට ඉඩ තිබේ. මෙය ධර්මයත් අනිත්‍යතාවයත් සිතේ තබා ගනිමින් ලෝකයේ පවත්නා අනිත්‍ය හා අස්තිර ස්වභාවයේ සත්‍ය සැලකිල්ලට ගනිමින් කරන කතාවක් ලෙස හැඳින්විය හැකිය. ඔබ හුදෙක්ම මා ස්ථිර වශයෙන්ම හෙට යනවා වැනි දෙයක් නොකියන්නේය. එහි යෑමට නොහැකි තත්ත්වයක් උදා වුවහොත් ඔබ කරන්නට අදහස් කරන්නේ කුමක්ද? ඔබ එහි යන බව ඔබ විසින් දන්වනු ලැබූ ඒ හැම කෙනෙකුටම ඒ ආරංචිය දන්වා යවන්නේහිද? එයට දෙන පිළිතුර ඔවුනම් එය නිකම්ම නිකම් විකාර කතාවකි. මේ තුල මීට වඩා වැඩි යමක් තිබේ. ධර්ම පුහුණුව වඩ වඩා සියුම් බවට පත් වන්නකි. නමුත් ඔබ ඒ බව නොදක සිටින්නේහි නම් ඔබේ හැම වචනයකින්ම කෙරෙන්නේ දේවල් වල යථා ස්වභාවයෙන් පිටපැන වැරදි අන්දමට කතා කිරීමක් වුවත්
එය නිවැරදි ආකාරයෙන් කෙරෙන බව ඔබ කල්පනා කිරීමට පිළිවන. ඔබ තවමත් කතා කරන්නේ සත්‍ය කියා කල්පනා කිරීමට පිළිවන. සරලෙස පැවසුව හොත් එයින් පැවසෙන දෙය මෙයයි. එනම් දුක පහළ වීමට හේතු වන කුමක් පැවසුවත් කුමක් කළත් එය දැකිය යුත්තේ මිත්‍යා දෘෂ්ටිය වශයෙනි. එය මුලාවකි. එසේම අනුවන කමකි. භාවනා යෝගීන් බොහොමයක්ම කල්පනා කරන්නේ මේ ආකාරයෙන් නොවේ. ඔවුන් කල්පනා කරන්නේ තමන් කැමති හැම දෙයක්ම හරි ලෙසටය. ඒ නිසා ඔහු දිගින් දිගටම ඒ ගැන විශ්වාස කරමින් සිටිති. උදාහරණයක් වශයෙන් ඔවුන්ට යම් භාණ්ඩයක් තුටුපඳුරක් නොයසේනම් ගෞරව නාමයක් එසේත් නැතහොත් ප්‍රශංසාත්මක වචන කිහිපයක් ලැබීමට පිළිවන. එසේ වූ විට ඔවුන් කල්පනා කරන්නේ එය හොඳ දෙයක් ලෙසිනි. භාරගනු ලබන්නේ ස්ථිරව පැවතීමට යන දෙයක් ලෙසිනි. ඕහු එම නිසා උඩඟු කමින්ද මාන්නයෙන්ද ඉදිමෙති. ඕහු මා කවරෙද්ද මා තුල ඔය කියන තරම් හොඳ ගුණයක් පවතින්නේ කොතැනකද? එය මට ආවේ කොහෙන්ද? එය හා සමාන දේවල් අනික් අයටත් තිබේද? යනුවෙන් ඒ ගැන කල්පනා නොකරති. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අප සාමාන්‍ය ආකාරයෙන් හැසිරිය යුතු බවය. මෙම කාරණය ගැන හොඳින් හාරා අවශ්‍යමින් මිරිකමින් සලකා බැලුවහොත් එයින් අදහස් වන්නේ කිඳා ගොස් ඇති ලෙසකින් අර ඉහත කී ආකාරයේ අදහස් අප තුල තාමත් පවතින බවය. එයින් නැවතත් අදහස් වන්නේ මෙවැනි දේවල් අපේ හදවත් තුල තවමත් සැඟවී පවතින බවය. වස්තුව තුලත් නිලතල හා ප්‍රශංසාව තුලත් අප තාමත් ගිලී සිටින බවය. ඒවා නිසා අපි වෙනත් අයකු බවට පත්වෙමු. අප කල්පනා කරන්නේ කලින් සිටියාට වඩා අප හොඳින් සිටින බවය. විශේෂ තත්වයකට පත් වී ඇති බවය. එම නිසා අප තුල විවිධාකාරයේ කැළඹීම් සිතුවිලි පහළ වේ. සත්‍යයට අනුව සලකා බැලුවහොත් මිනිසුන් තුල සැබෑ වශයෙන් පවතින කිසිවක් නැත. අප කුමන ආකාරයකින් සිටියත් එය සම්මුති ශේෂ්ත්‍රයටම පමණක් අයත් වූවකි. සම්මුති අතහැර යථාර්ථය දැකගනු ලැබුවහොත් ඒ තුළින් දැකිය හැක්කේ අප තුළ කිසිම දෙයක් නොමැති බවය. එහි ඇත්තේ හුදෙක්ම විශ්ව ස්වභාවයක් වූ මුලින්ම උත්පත්තියකුත් මැදදී වෙනස් වීමකුත් අවසානයේ විනාශ වීමකුත් පමණි. ඒ තුළ ඇති සියල්ල එපමණකි. හැම දෙයක් පවතින්නේ මේ ආකාරයට කියා වටහා ගනු ලැබුවහොත් ප්‍රශ්න ඇතිවීමක් සිදු නොවනු ඇත. මේ වටහා ගැනීම තුළින් අපට සැනසීමක් සතුටක් ලැබෙනු ඇත. කරදර ඇතිවන්නේ අර පස්වග තවුසං කල්පනා කළ ආකාරයට කල්පනා කරන විටය. ඔවුන් විසින් පිළිපදනු ලැබුවේ තම ගුරුවරයාණන් වූ බෝසතාණන්ගේ උපදෙස්ය. නමුත් උන්වහන්සේ තම පුහුණුව වෙනස් කළ විට උන්වහන්සේ සිතූ දෙයක් දැනගත් දෙයක් දැන ගැනීමට එම තවුසන්ට නොහැකි විය. එම නිසා ඔවුන් තීරණය කළේ බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ පුහුණු අතහැර දමා නැවතත් ඉන්ද්‍රියන් පිනවීම වෙත යොමු වූ බවය. අප වුවත් එම තාපසයන්ගේ තත්ත්වයේ සිටියේ නම් නොඅනුමාන වශයෙන්ම කල්පනා කිරීමට ඉඩ තිබුණේ ඒ ආකාරයෙනි. අප පැරණි දේවල් වලම එල්ලෙමින් පහත් ආකාරයෙන් කල්පනා කළත් ඒ කල්පනා කරන්නේ උසස් අන්දමින් කියා විශ්වාස කිරීමට ඉඩ තිබුණේ. ඒ පස්වග තවුසන් සිතුවාක් මෙන් අපද සිතන්නට ඉඩ තිබුණේ බෝසතාණන් වහන්සේ තම පුහුණුව අත්හැර දමා ඉන්ද්‍රියන් පිනවීම වෙත යොමු වූ බවය. ඔවුන් වසර
කතරම් ගණනක් පුහුණුවේ යෙදී සිටියේද යන්න ගැනත් එහෙත් ඒ තුලින් නොමග ගොස් සාර්ථකත්වයක් ලබා ගැනීමට තවමත් නොහැකි වී සිටි ආකාරය ගැනත් සලකා බලන්න පුහුණුවේ යෙදෙන ලෙසත් එහි ප්‍රතිඵල දෙස බලන ලෙසත් මා ඉල්ලා සිටින්නේ ඒ නිසාය ගැටීමක් පවතින නිසා බැලීමට අකමැත්තක් පවතින තැන විශේෂයෙන් බැලිය යුතුය ගැටීමක් නැත්නම් ප්‍රශ්නයක්ද නැත දේවල් නිසියාකාරව ඒ තුල ක්‍රියාත්මක වේ ගැටීමක් ඇත්නම් නිසියාකාරව ක්‍රියාත්මක වීමක් නැත එසේ වන්නේ ආශාවන් කන්දරාවක් වැනි දේවල් තුලින් ඝනත්වයක් බිහිවන නිසාය ඒ තුලින් හුවමාරුවක් සිදු නොවේ බොහෝ මිනිසුන් මෙන්ම භාවනා යෝගීන්ද නැඹුරු වන්නේ මේ ආකාරයෙන් සිටීමටය අතීතයේ කල්පනා කළ යම් ආකාරයක් ඇත්නම් ඔවුන් දිගටම කල්පනා කරන්නේ ඒ ආකාරයටය ඔහු වෙනස් වීම ප්‍රතික්ෂේප කරන අතර මෙනෙහි කිරීමක්ද නොකරති තමන් නිවැරදි නිසා ඔවුන්ට වැරදිය නොහැකි බව ඔහු කල්පනා කරති බොහෝ අයට දැකගත නොහැකි වූක් වැරදි බව ඇත්ත වශයෙන්ම සැඟවී තිබෙන්නේ නිවැරදි බව තුළය ඒ කොහොමද මේක තමා හරි නමුත් වෙනත් අයකුවේ වැරදිය කියා කිවහොත් ඔබ එය ලෙහෙසියෙන් අත නොහරින්නෙහිය ඒ ගැන වාද කරන්නෙහිය මෙය කුමක්ද ඒ තමා දිට්ඨිමානය දිට්ඨියනු අදහස්ය මානේ යනු ඒවාට ඇලී සිටීමයි කිසිවකුත් හා එකඟ නොවෙමින් නිවැරදි යනුවෙන් පවසනු ලබන දෙයට පවා ඇලී සිටියහොත් එය වැරදි දෙයක් බවට පත්වේ නිවැරදි කියා පවසනු ලබන දෙයට තදින් ඇලී සිටීම හුදෙක් මමත්වයේ පහළ වීමකි ඒ තුල අත්හැර දැමීම නම් ඌදේ නොමැත මෙම කාරණය ඉතා වැදගත් එකක් බව දැන සිටින භාවනා යෝගීන්ට හැර අනෙක් අයට නම් මේ බොහෝ වශයෙන් කරදර ගෙන දෙන තැනකි. ඔහු ඒ ගැන සැලකිලිමත් වෙති. ඔවුන් කතා කරමින් සිටින විට තදින් අල්ලා ගැනීම ඒ තුළට දිවයන්නේ තරංගයකට දිවයන ආකාරයනි. ඒ ටික වෙලාවක් පැවතීමට පිළිවන සමහර විට දවසක් දෙකක් මාස තුනක් හෝ හතරක් අවුරුද්දක් හෝ දෙකක් වුවත් පැවතීමට පිළිවන ඒ එසේ වන්නේ භාවනාව හිමිහිට පිහිටන අයටය ඉක්මන් අයගේ ප්‍රතිචාරය ක්ෂණයකින් සිදුවේ ඔවුන් කරන්නේ හුදෙක් අතහැර දැමීමෙහි යෙදීමයි තදින් අල්ලා ගැනීමක් සිදු වූ වහාම අත්හැර දැමීමත් සිදුවේ එය එම මොහොතේ මතහැර දමන මෙන් ඔහු තමන්ගේ මනසට බලකර සිටිති මෙම කාර්යයන් දෙක ක්‍රියාත්මක වන්නේ කෙසේද කියා ඔබ විසින් දැකගනු ලැබිය යුතුය දැඩි ලෙස අල්ලා ගැනීමක් සිදුවෙමින් පවතී දැන් එම දැඩි ලෙස අල්ලා ගැනීමට විරුද්ධව ක්‍රියා කරන්නේ කවුරුන් විසින්ද සිතවිල්ලක් අත්දකින මොනම අවස්ථාවකදී වුවත් මෙම කාර්යයන් දෙක ඔබේ නිරීක්ෂණයට හසු විය යුතුය. දැඩි ලෙස අල්ලා ගැනීමක් ඇති විට එයට තහංචි දමන අයෙක්ද සිටිති. දැන් නිකමට මෙන් මේ දෙක දෙස බලා සිටින්න. දැඩි ලෙස අල්ලා ගැනීම අත්හැර දැමීමට පෙර ඒ තුල බොහෝ වේලාවක් රැඳී සිටීමට පවා සිදුවීමට පිළිවන මේ ආකාරයට මෙනෙහි කිරීමේ යෙදෙමින් නිරතුරුව භාවනා පුහුණුවේ යෙදෙන විට දැඩි ලෙස අල්ලා ගැනීම ක්‍රමයෙන් ලිහිල් බවට පත්වී එහි බලය ටිකෙන් ටික අඩුවන්නට පටන් ගනී වැරදි දැකීම ක්‍රමක්‍රමයෙන් අවපක්ෂයට යමින් නිවැරදි දැකීම දියුණුවට පත්වේ තදින් අල්ලා ගැනීම අහෝසි වී තදින් අල්ලා නොගැනීම පමණක් ඉතිරි වේ මෙය හැම කෙනෙකු වෙනුවෙන්ම
ඒකාකාරව පවති මෙම කාරණය සැලකිල්ලට ගන්නා මෙන් මා ඔබට පවසා සිටින්නේ ඒ නිසාය ප්‍රශ්න निराකරණය කිරීම වර්තමාන මොහොතේදීම සිදු කිරීමට ඉගෙන ගන්න පසුවදන අචාන් චාහිමි 1918 දී තායිලන්තයේ ඊසාන දිග ප්‍රදේශයේ ගමක උපත ලැබුවේය. ඔහු කුඩා කලම පැවිදි වීමට ඇතුළු වී වයස අවුරුදු 20 දී උපසම්පදාව ලැබීය. උන්වහන්සේ වනවාසී භික්ෂුවක් ස්වාති දුෂ්කර දුතාංග ශීලය සමාදන්ව අවුරුදු ගණනක් වනයේ වාසය කරන්නේ පින්ඩපාතයේම යැපෙමින් වන්දනා ගමන්වලදී යෙදුනාහ. මේ අතර උන්වහන්සේ එකල මහත් ප්‍රසිද්ධියට හා ඉමහත් ගෞරවයට පාත්‍ර සිටි අචාන් මන්වැනි භාවනා ආචාර්යයන් වහන්සේලා යටතේ භාවනා පුහුණුව ලැබූහ. ආචාන් මන් ආචාර්යයන් වහන්සේගේ භාවනා ක්‍රම මාහැඟ උපදේශා ශීලයේ නිර්මලත්වය අචංචාහිමි කෙරෙහි බලපාන ලදී. මේ නිසාම පසු කලකදී අචංචාහිමි උගස් නිර්මල ධර්මයත් භාවනා ක්‍රමයත් අවශ්‍ය වූවන් සඳහා නොබදව ලබා දුන්හ. උන්වහන්සේගේ ගැන්වීම් සිත් ඇදගන්නා තරමින් සරලය. උන්වහන්සේ දේශනා කළේ එළඹි සිහියෙන් ඉන්න, කිසිම දෙයක එල්ලේගෙන ඇලේගෙන නොසිටින්න, සිදුවීම් අනුව ඒවාට වහල් නොවී යථා තත්ත්වයෙන් පිළිගන්න යනුවෙනි. දිගු කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ ලෝක ධර්මයේ අනිත්‍යතාවය දක්වමින් 1992 ජනවාරි මස 16 වනදා උබෝන් රාජධානි ප්‍රදේශයේ වත් බාපොන් නමැති ආරාමයේදී සිහිනුවණින් යුක්තව අපවත් වූහ. ආරම්භයේදී අචංචා හිමියන්ගේ භාවනා ක්‍රමයෙහි පැවති ඌනතාවන් වූ අපහැදිලි බව හා නිසිමඟ යොමු නොවීම නිවැරදි කිරීමෙහිලා අචාන් මන් ආචාර්යයන් වහන්සේගෙන් ලැබුණේ අමතක කළ නොහැකි ආභාසයකි. මේ නිසාම පසු කලකදී අචංචා හිමි ධර්මාවබෝධය සොයා එන්නවුන් සමග තමාගේ අත්දැකීම බෙදා හදා ගනිමින් ස්වාධීන පිරිපුන් භාවනා ආචාර්යයන් වහන්සේ කෙනෙකු බවට පත් වූහ.